පරිසර හානි වළක්වා ගැනීමට පළාත් පාලන ආයතනවල වැදගත්කම මාතෘකා යටතේ පැවැත්වෙන මේ සංවාදයට සම්බන්ධ වෙන සියලු පාර්ශ්ව සංවිධායක පාර්ශ්ව වෙනුවෙන් මම පිළිගන්නවා මෙහි මේ සංවිධායක වගකීම දරන්නේ ඒෆ්‍රියල් සංවිධානය ප්‍රමුඛව ට්‍රස්ට් එන්කරේජ්මන්ට් යූත් ඕර්ගනයිසේෂන් ෆයිට් යූත් ඕර්ගනයිසේෂන් ක්‍රියේටින් චේන්ජ් සොසයිටි යූත් ඕර්ගනයිසේෂන් සහ Youth for Solutions කියන ආයතන සංවිධාන විසින්. ඉතින් COVID-19 සංගත තත්ත්වය නිසා පරිසර විනාශය පහුගිය වසරකට ආසන්න කාලය තුළ සිදු වෙමින් පැවති දැවැන්ත පරිසර විනාශය සම්බන්ධයෙන් මතුවෙච්චි සංවාදය කතිකාවත යම් තරමක් යට ගියා. ඒ කතිකාවත සත්‍ය තොරතුරු සහ නීතිය ඇතුළත්ව නීතිය යන කරුණු මත පදනම් වෙලා ඉදිරියට එන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා සංවිධායක පාර්ශ්ව සහ සියලු දෙනා. විශේෂයෙන්ම උදාහරණ විදිහට ගත්තොත් එම සිංහරාජ රක්ෂිත වනාන්තරය මායිමේ ලංකාගම ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකරන වෙලාවේ නෙළුව ප්‍රාදේශීය සභාව කටයුතු කරපු ආකාරය, පළාත් පාලන ආයතනයක් විදිහට දකුණු පළාත් සභාව කටයුතු කරපු ආකාරය, ඒගොල්ලන්ට තිබුණු වගකීම සහ ඒගොල්ලන්ට තියෙන බලය, තිබුණු බලය, ඒ වගේම ඒ වගේ අවස්ථාවලදී රාජ්‍ය ආයතන මොකද කටයුතු කරේ සහ ඔවුන් අසරණ වුණු තැන් මොනවද කියන කාරණා තියෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළේ අක්කරේපත්තු වෙරළ ඛනිජ ව්‍යාපෘතියක් සඳහා ලබා දෙනකොට අක්කරේපත්තු ප්‍රාදේශ සභාව කොයි වගේ තත්ත්වයකටද මුහුණ දුන්නේ, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මැද්දෙන් පාරක් හදන්න යනකොට කොහොමද කටයුතු සිදු වුණේ, ඒවට අදාළ චක්‍රලේඛ සහ අදාළ පරිසර අනපනත් සලකන් නැතුව කටයුතු සිදු වුණේ කොහොමද කියන කාරණා උදාහරණ විදියට පෙන්වන්න පුළුවන්. ඒ කාරණා සියල්ල එකතු කරගෙන මේ සම්බන්ධයෙන් කතා කරන්න උදාහරණ සහිතව කතා කරන්න අපි ආරාධනය කළා සුපුන් ලහිරු ප්‍රකාශ් මහත්මයාට. සුපුන් ලහිරු ප්‍රකාශ් මහත්මයා, අයිබෝන්, සුභ සන්ධ්‍යාව. සුභ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. වන විද්‍යාව හා පරිසර කළමනාකරණයේ විෂය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ලබාගත් ඔහු 2020 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූරයන් දස දෙනාගෙන් එක්කෙනෙක්. රටවල් 87ක් සමග තරඟ කරලා ආසියාවේ එකම ශූරයා වෙන්න ඔහු සමත් වුණා. ඒ වගේම මතුරාජවෙල සහ මීගමු කලපු සංවර්ධන පදනමේ අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ජයවිදත්ත පර්යේෂණ කවයේ කැඳවුම් කරු විදිහටත් ඔහු කටයුතු කරනවා. ඒ වගේම විශේෂයි ඔහු දශකයකට ආසන්න කාලයක් ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් විදිහට පරිසර දැනුම හුවමාරු කරගන්න, ඒ වගේම පරිසර සටන්වලදී ඒ වෙනුවෙන් එනී ඉන්නවා, එකතු වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම ඊළඟ කාරණේ අපි මේ සංවාදය කොටස් දෙකක් යටතේ පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කොටසේදී සුපුන් ලයිට් ප්‍රකාශ් මහත්මයාගේ දේශනය සහ ඊට අදාළ කරුණු පෙළ ගැස්ම ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි පැයක් වගේ කාලයක් ප්‍රශ්න එක්ක සංවාදගත වෙන්න අවස්ථාව තියෙනවා. එතනදී අපි යෝජනා කරනවා කාලය කළමනාකරණය කරගන්න පහසු වෙන විදිහට මේ චැට් බොක්ස් එකට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් එතකොට අපිට ඒක එකතුවක් විදිහට හදා ගන්න පුළුවනි. දේශන යන අතරතුර මේ ප්‍රශ්න එකතු කරනවා ඉදිරිපත් කරනවා නම් වඩා වැදගත් වෙයි. සුපුන්, අපි එහෙමනම් ආරම්භ කරමු. ඔව් ජාලික, ආරම්භ කරමු. මට විනාඩියක් දෙන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ පරිසර විනාශයන් ඔක්කොම ගත්තට පස්සේ රඹ කැන් ඔය විනාශය ගොඩක් දේවල් ගත්තට පස්සේ මේ රටේ තියෙන පරිසර නීති, එහෙම නැත්නම් පරිසරය ආරක්ෂා කරන නීති ප්‍රමාණවත් නැද්ද? එතකොට මොකක්ද එතන තියෙන ප්‍රශ්නය? ඒ වගේම ලෝකයේ ඊට අදාළ තියෙන නව ප්‍රවණතා සහ තත්ත්වයන් මොන වගේද කියන කාරණාත් මේක කතාවේ කියලා විශ්වාස කරනවා. අපි ආරාධනය කරනවා සුපුන්ට. ස්තුතියි ශාලික සහ මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනේ සංවිධායක පාර්ශ්වයට. මං හිතන්නේ මාව පැහැදිලිව ශ්‍රවණය වෙනව ඇති ඔයාලට. ඔව් සුපුන්, ඇහෙනවා. හරි, මං එහෙනම් මගේ දේශ මුලින්ම මගේ මේ ස්ලයිඩ්ස් ටික බම ඔයාලට පෙන්නගෙන යන්නම්. ඊට පස්සේ අපිට ඊළඟ
කාල සීමාව ඇතුළත අපිට මම හිතන්නේ හැකියාව ලැබෙයි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටලු වලට තමන්ගේ අදහස් සහ මගේ මම මේ සම්බන්ධයෙන් මට තියෙන ඉදිරි අදහස් මම ඉදිරිපත් කරන්නම් මූලිකවම ශ්‍රී ලංකාවේ පරිසර අභියෝග මොනවද ඊට මුහුණ දීමේදී තිබෙන අභියෝග සහ ඒ සඳහා පළාත් පාලන ආයතන වල මැදිහත් වීම ආදී කාරණා පිළිබඳව තමයි මට කතා කරන්න ආරාධනාව ලැබුණේ ඉතින් මම මගේ ප්‍රෙසන්ටේෂන් එක මේ විදිහට පෙළගැස්වීමක් කරගන්නවා මුලින්ම අපි පරිසරය ගැන පොඩි හැඳින්වීමක් කරගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා මොකද මේ ඉදිරිපත් කිරීම ශ්‍රවණය කරන මේ Zoom meeting එකට සම්බන්ධ වෙන අයට පරිසරය සම්බන්ධයෙන් විවිධ දැනුම් මට්ටම් තිබෙන්න පුළුවන් සමහරට ගොඩක් දන්න දෙ කට්ටිය ඉන්නත් පුළුවන් ඒ වගේම වැඩිපුර ඒ සම්බන්ධයෙන් දැනුමක් නැමැති අය ඉන්නත් පුළුවන් ඒ වගේම ඊළඟට ශ්‍රී ලංකාවේ පරිසර අභියෝග මොනවද කියන එක ඊට පස්සේ ඒ සම්බන්ධයේ වගකීම් පැවරිලා තියෙන ආයතන මොනවද කියන එක ඊට පස්සේ ආයතන ක්‍රියාකාරීත්වයේ ගැටලු මොනවද ගැටලු විසඳීමට ඇති යෝජනා සහ පුරවැසි වගකීම් පිළිබඳව මම කතා කරනවා එහිදී විශේෂයෙන්ම ගැටලු විසඳීමට ඇති යෝජනා වලදී අපිට පළාත් සභා සහ පළාත් පාලන ආයතන මගින් මේ සඳහා කුමන දායකත්වයක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන යම්කිසි සංවාදයකට එළඹෙන්න මම අපේක්ෂා කරනවා මුලින්ම අපි පරිසරය කියලා හැඳින්වීමක් ගත්තොත් අපි හැමෝම දන්න කාරණයක් අපි පොඩි කාලේ ඉඳන්ම අහලා තියෙන දේ තමයි පරිසරය කියන්නේ අපි අවට තියෙන වටපිටාව කියන එක. එතකොට අපි හැමෝම ඊට පස්සේ මේ සංවාද මේ මේ අපි මේ පරිසර ක්ෂේත්‍රය පිළිබඳව ඉස්සරහට ක්‍රියාකාරී වේගෙන එනකොට ඒ පිළිබඳව දැනුම ගවේෂණය කරනකොට අපි කල්පනා කරනවා අපවට පරිසරය කියන්නේ මේක අපි අයිති නැති ඉතුරු කොටසද කියලා. ඊට පස්සේ අපි හිතනවා නෑ නෑ මේ පරිසරය කියන්නේ අපිද ඇතුළු අපි අවට තියෙන සියලුම දේවල් මේ පරිසරයට අයිති කියන කාරණාව. ඉතින් ඒක මං හිතන්නේ ආය අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. නමුත් අපි අවධාරණය කරගන්නට අවශ්‍යයි මේ පරිසරය කියන එක එක පුංචි ඉතාම අංශු මාත්‍රයක් තමයි මේ අපි පුද්ගලයෝ හැටියට. එතකොට ඒ සම්බන්ධ සියටල් කියනවා වගේ මේ සංකීර්ණ මකුළු දෙලක් වගේ දෙයක එක කොටසක් තමයි මිනිසා සහ මිනිසා කියන්නේ. ඉතින් ඊට අමතරව ඉතාම පුළුල් සංකීර්ණ සහ අන්තර් සම්බන්ධතාවලින් යුක්ත ඒකකයක් හැටියට අපිට පරිසරය හඳුන්වන්න පුළුවන්. එතකොට මේ පරිසරයේ සජීවී සහ අජීවී කොටස් තිබෙනවා. ඊට අමතරව ගහකොළ තුරුලතා සතා සිව්පාව ඒ ආදී හැම දෙයක්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවල් සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද නොවන එහෙමත් නැත්නම් සබාදහම් විසින් අපිට හිමි කරලා දීපු දේවල් මේ පරිසරයට අයිති වෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු මේ ජෛව විවිධත්වයේ පරිසරයේ අධ්‍යයනය කිරීමේදී අපි පරිසරය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න අවශ්‍ය දෙයක් තමයි ජෛව විවිධත්වය කියන කාරණාව. ඒ කියන්නේ පරිසර විද්‍යාව අපිට සරලව අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා ජෛව විවිධත්වය හැටියට අරගත්තොත් අපි ජෛව විවිධත්වයේ කොටස් ප්‍රධාන වශයෙන් තුනකට බෙදෙනවා. අපි දන්නවා පරිසර පද්ධති විවිධත්වය, ඊට පස්සේ විශේෂ විවිධත්වය සහ ජාන විවිධත්වය කියන කාරණාව. එතකොට පරිසර පද්ධති විවිධත්වය කියලා කියන්නේ එකිනෙකට වෙනස් වූ විවිධ පරිසර පද්ධති පිහිටීම කියන කාරණාව. උදාහරණයක් හැටියට ගත්තොත් වනාන්තර පරිසර පද්ධති, තෙත්බිම් පරිසර පද්ධති, ඉවෙරළ පරිසර පද්ධති, ඒ වගේ එකිනෙකට වෙනස් පරිසර පද්ධති ගණනාවක් මේ මිහිතලය තුළ පිහිටා තිබෙනවා. උදාහරණයක් හැටියට අපි වනාන්තර ගත්තත් වනාන්තරත් ආයෙත් විවිධ පරිසර පද්ධති හැටියට බෙදෙනවා. උදාහරණයක් හැටියට තෙත් වර්ෂා වනාන්තර වෙන්න පුළුවන්, ගංගාධාර වනාන්තර වෙන්න පුළුවන්, ඊට පස්සේ සවානා වනාන්තර වෙන්න පුළුවන්, කටුපඳුරු සහිත ලඳු කැලෑ වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් විවිධ පරාසයේ පැතිරෙන විවිධ ආවේණික අනන්‍යතාවයන් සහිත පරිසර පද්ධතීන් ගණනාවක් මේ ලංකාවේ වගේම ලෝකයේ පිහිටලා තියෙනවා. එතකොට ඒ තුළ ජීවත් වෙන විශේෂ පිළිබඳව සැලකුවොත් අපි දන්නවා එකිනෙකට වෙනස් වූ සත්ව විශේෂ රාශියක්, සාක විශේෂ රාශියක් මේ වනාන්තර එහෙමත් නැත්නම් පරිසර පද්ධති තුළ ජීවත් වෙනවා. ඒ ප්‍රමාණය ඒ උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ගෙම්බන් විශේෂ වෙන්න පුළුවන්, ශීරපායන් විශේෂ වෙන්න පුළුවන්, කෘමීන් විශේෂ වෙන්න පුළුවන්, ඒ වගේ විශේෂ විවිධත්වයක් අපිට තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් වූ සත්ව විශේෂ ගණනාවක් මේ පරිසරයේ ජීවත් වෙන එකට අපිට විශේෂ විවිධත්වය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ විවිධත්වයෙන් ඔබ්බට ගිහිල්ලා
ජාන විවිධත්වය කියන කාරණාවට අපි ආවොත් ජාන විවිධත්වය කියලා කියන්නේ අපි දන්නවා එකම ජීවි විශේෂයක් තුල වුණත් එකිනෙකට වෙනස් වූ විවිධ විවිධ වෙනස්කම් සහිත ජීවීන් ඉන්නවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ මේ අපි සම්බන්ධ වෙලා ඉන්න Zoom meeting එකට සම්බන්ධ වෙලා ඉන්න දැනට සම්බන්ධ වෙලා ඉන්න 101 දෙනා ගත්තොත් ඒ 101 දෙනා එක එක ස්වරූප ගන්නවා එතකොට එයාලගේ එක එක හැකියාවන් දක්ෂතා වෙනස් ඔවුන්ගේ සමේ වර්ණයේ වෙනස් කොණ්ඩේ පැහැය වෙනස් කොණ්ඩේ ක්‍රමයේ වෙනස් ඊට පස්සේ රැවුල වැවෙන හැටි වෙනස් ඒ වගේ විවිධ විවිධාකාර දේවල් වෙනස්කම් තියෙනවා ඉතින් ඒ වෙනස්කම් වලට හේතුව තමයි අපිට මේ ඥානවලින් ලැබෙන බලපෑම. ඒතකොට මේ ඥාන හරහා අපිට වෙන බලපෑමත් එක්ක අපි එක එක ස්වરૂපයේ අය බවට පත් වෙලා තිනු. ඉතින් ඒක අපි හඳුන්වනවා ඥාන විවිධත්වය කියලා. ඊට පස්සේ මේ ජෛව විවිධත්වය කියන කාරණාව පිළිබඳව මම මේ මේ ඡායාරූපයේ ඔබට ඉදිරිපත් කරන්න හිතුවේ ඔබට මේ පෙනී යන මේ පරිසර පද්ධතියක් තිබෙනවා. එතකොට මේක අප්‍රිකානු වනාන්තර එයක් එහෙමත් නැත්නම් සෙවානා වනාන්ත පරිසර පද්ධතියක් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සෙවානා පරිසර පද්ධතිය කියන්නේ පරිසර පද්ධති විවිධත්වයට සම්බන්ධ වෙලා තියෙන එක පරිසර පද්ධතියක්. එතකොට මේ පරිසර පද්ධතියේ විශේෂ විවිධත්වය හැටියට අපි ගන්නේ ඔබට පේනවා මේකේ අප්‍රිකානු ඇතෙක් ඉන්නවා. ඒ වගේම මුවන් විශේෂ සීබ්‍රාවන් ඒ වගේම රයිනෝසිරස් සිංහයා ඒ වගේ විවිධ කුළු හරක් වගේ විවිධ සත්ව විශේෂ ජීවත් වෙනවා. එතකොට ඒකත් අපි හඳුන්වන්න පුළුවන් ජය විශේෂ විවිධත්වය කියන කාරණාව. එතකොට මේ විශේෂ විවිධත්වය අතරනුත් ඔබට දැන් මෙතන පේනවා ශ්‍රී සීබ්‍රාවන් පිරිසක් ඉන්නවා. එතකොට ඒ සීබ්‍රාවන් පිරිස ඇතුළෙත් විවිධ හැකියාවන් තියෙන විවිධ මට්ටමේ ශරීර වර්ණයේ විවිධ විපර්යාසයන් තියෙන ඒ වගේම තමන්ගේ හැකියාවන් වල තමන්ගේ ජවයේ තමන්ගේ චර්යා රටාවන් වල වෙනසක් තියෙන සත්තු එකිනෙකට වෙනස් ආකාරයෙන් ඉන්නවා. එතකොට එයාලා හැම දිනෙකම මේ ඥාන විවිධත්වයේ බලපෑම නිසා තමයි මේ විදිහට මේ එකිනෙකට වෙනස් විදිහට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මම දැන් අපි ආවොත් පරිසර අභියෝග සම්බන්ධයෙන් දැන් පරිසරය කියන කාරණා පිළිබඳව පුංචි අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට පරිසරය අපේවට තියෙන පරිසරය මිනිසා විසින් නිර්මාණය කරන ලද සහ ස්වභාවික පරිසරය හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ ස්වභාවික පරිසරය අපි ගත්තොත් අපිට ඒක පරිසර පද්ධති වලට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ පරිසර පද්ධති වල ජීවීන් විශේෂ විවිධාකාරයෙන් ඉන්නවා. ඔවුන් ජීවි විශේෂ විවිධත්වය හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම එයින් ඇතුළට ගිහිල්ලා තවදුරටත් එබිලා බැලුවොත් අපිට පේනවා එකිනෙකා අතර වෙනස්කම් තමයි එක ජීවි විශේෂයක් අතර වුණත් ඒවින් අප ඥාන විවිධත්වය කියලා හඳුන්වනවා. එතකොට මේ පරිසරය අපිට ඉතාම වැදගත් වෙනවා අපි ඉපදිච්ච දවසේ ඉඳලා මරණයට පත් වෙන දවස දක්වා අපගේ ජීවිතය ගැටගසාගෙන යෑම සඳහා හුස්ම ගන්න එකේ ඉඳලා අපිට මේ පරිසර පද්ධති ඉතාම වැදගත් වෙනවා විවිධ ස්වරූපේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ නිසා මිනිසා හැටියට අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ අපේ පරිසරය ආරක්ෂා කරගන්න සහ ඒක සම්බන්ධයෙන් කතා කරන්න. මොකද මිනිසුන් වෙන අපිට පරිසරය අත්‍යවශ්‍ය වුණාට ජීවත් වෙන්න පරිසරයට ඇත්තටම අපි අවශ්‍ය නැහැ. පරිසරයේ අපි නැති තාක්කල් මං හිතන්නේ පරිසරයට වඩා හොඳට කටයුතු කරන්න පුළුවන් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. පරිසරයට අපි නැතුව පැවැත්මක් තියෙනවා විශාල. නමුත් මිනිසාවන් අපි විසින්ම මේ පරිසරයට එල්ල කරන ලද අභියෝග නිසා ඒක දැන් අපිට තවදුරටත් පාරාවල් අල්ලක් බවට පත් වෙලා ඒ නිසා අපිටම ආය නැවත සිද්ධ වෙලා තියෙනවා මේ පරිසරය ගැන කතා කරන්න. ඉතින් ඒ වගේ අපේ වර්තමානයේදී ලංකාව සහ ලෝකය මුහුණ දීලා සිටින පරිසර අභියෝග පිළිබඳව කතා කරොත් ඒකෙදී අපිට මූලිකත්වයෙන්ම සලකන්න වෙන කාරණාවක් හැටියට මට සලකන්න පුළුවන් දේශගුණික විපර්යාසයද කියන කාරණාව. ඒක ලෝකයේ දැනට ලෝකයේ මිනිසුන් මුහුණ දෙන මූලිකම තමන්ගේ සමාජ ආර්ථික හා පාරිසරික අභියෝගයේ හැටියට මේ ගෝලීය දේශගුණික විපර්යාසය හඳුන්වන්න පුළුවන්. එයින් මෙහාට ගියහම වනාන්තර විනාශය වනජීවි වාසභූමිවල ගුණාත්මක භාවය පිරිහීම වනජීවි වෙළඳාම වනජීවි ගැටුම් මිනිස් ගැටුම් ඒ වගේම පරිසර දූෂණය අපද්‍රව්‍ය කළමනාකරණය සහ මම අස්වමේ ස්වභාවික විපත් කියන කාරණාව පිළිබඳවත් කතා කරන්න හිතුවා. ස්වභාවික විපත් කියන එකට ඉස්සරහට මම අයන්නක් වරහන් ඇතුළට දැම්මා. ඒකෙන් එතකොට අපිට කියවෙන අස්වභාවික විපත් කියලා අපි දන්නවා. ස්වභාවික විපත් සම්බන්ධයෙන් මම ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපි බලමු දේශගුණික විපර්යාසය කියන්නේ මොකක්ද කියන එක. මුලින්ම දේශගුණික විපර්යාසය පිළිබඳවත් මම පුංචි හැඳින්වීමක් කරන්න කැමතියි.
මොකද දේශගුණික විපර්යාසය පිළිබඳව මම මම විශ්වාස කරන ආකාරයට ලංකාවේ සිංහල භාෂාවෙන් සංනිවේදනය කරන ප්‍රජාව අතර ලොකු වුණ අවබෝධයක් මම හිතන්නේ නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක ගෝලීය වශයෙන් තියෙන අභියෝගයක් සහ ලංකාවේ මිනිසුන්ට මේක තාම ඇඟට දැනෙන මට්ටමට ඇවිල්ලා නැහැ සහ ඒකට එක හේතුවක් තමයි අපි මේකේ අභියෝගය පිළිබඳව නියම චිත්‍රයක් අපේ අපිට ඇති කර ගැනීම සඳහා අපිට තියෙන විශ්ලේෂණය කරන්න තියෙන දැනුම ලබා ගන්න තියෙන අවහිරතාවය මං හිතන්නේ එක හේතුවක් කියලා මට පුද්ගලිකව මං විශ්වාස කරනවා. එතකොට දේශීය වුණ විපර්යාසය කියන කාරණය ගැන අපිට සැලකනකොට අපිට මූලික වශයෙන් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ දේශගුණික පද්ධතිය. එමත් නැත්නම් ක්ලයිමේට් සිස්ටම් එක කියන එක. එතකොට ඔබට අපි හැම දිනෙකම දන්න දෙයක් මේක සරල කාරණාවක් අපේ අපට පරිසරය තියෙනවා. මේ පරිසරයට ජල ගෝලය වායු ගෝලය සහ පෘථිවි ගෝලයේ තියෙන අනිත් සංඝටක අයිති වෙනවා. ඊට පස්සේ සූර්යාගෙන් තමයි අපිට ආලෝකය ලැබෙන්නේ. ඒ වගේම වායු ගෝලයේ අපේ විවිධ වායුන් වර්ග තිබෙනවා. එතකොට ඒව කාලීනව සහ පාර ප්‍රදේශීය වශයෙන් ඒවැ සංයුතිය විවිධාකාරයෙන් වෙනස් වෙනවා. එතකොට ඒ සංකීර්ණ පද්ධතිය තමයි අපි මේ දේශගුණික පද්ධතියක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ දේශගුණික පද්ධතිය සිද්ධ වෙන යම්කිසි වෙනස්කමක් නිසා අපිට මේ ලෝකයේ මේ තිබිච්ච දේශගුණික සහ වායුගෝලීය තත්ත්වය වෙනස් වීමක් දකින්නට ලැබෙනවා. ඒකට අපි කියනවා හරිතාකාර ආචරණය කියලා. එහෙමත් නැත්නම් ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේක හඳුන්වනවා. එතකොට දේශගුණික විපර්යාසයට ප්‍රධාන හේතුවක් තමයි මේ හරිතාකාර ආචරණය. හරිතාකාර ආචරණය කියලා කියන්නේ මොකක්ද? අපිට වායුගෝලයෙන් ලැබෙන සූර්ය කිරණ වලින් ලැබෙන ශක්තිය අපි පෘථිවි ගෝලයේ විවිධ කටයුතු සඳහා යොදා ගන්න. උදාහරණයක් ඇටේ ප්‍රභා සංශ්ලේෂණය වගේ කාරණා සඳහා ශාක මගින් මේ ශක්තිය අවශෝෂණය කරගන්නවා. ඒ වගේම අපි බල ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා මේ වායුගෝලයේ අපිට සූර්යාගෙන් ලැබෙන කිරණ පාවිච්චි කරනවා. ඒ වගේම යම්කිසි ප්‍රමාණයක් පෘථිවි ගෝලය මගින් මේ ආකාරයෙන් උරා ගන්න ලබනවා. ඒ වගේම තවත් යම්කිසි ප්‍රමාණයක් පෘථිවි ගෝලයෙන් පරාවර්තනය වීම සිද්ධ කරනවා. නමුත් අපි කාලයක් තිස්සේ මේ දේශගුණික මේ මේ අපේ පෘථිවි වායුගෝලයට එකතු කරපු හරිතාකාර වායුන් නිසා මේ පෘථිවි ගෝලයට ලැබෙන සූර්යාගේ ශක්තිය එමත් නැත්නම් හිරු කිරණ යම්කිසි ප්‍රමාණයක් මේ පෘථිවි වායුගෝලයේ රැඳිලා තියෙනවා. එතකොට ඒක පරාවර්තනය වෙන ප්‍රමාණය එන්නෙන් අඩු වෙලා තියෙනවා. මේ 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 හරිතාකාර වායුන් පෘථිවි ගෝලයේ සාන්ද්‍රණය වීම නිසා එම තත්ත්වය නිසා එන්න එන්නම මේ පෘථිවි වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමක් දකින්නට ලැබෙනවා. මේ ඒක තමයි අපිට මේ දේශගුණික විපර්යාසය ඇති වෙන්න ප්‍රධානතම සාධකය හැටියට හේතු හැටියට අපිට සලකන්න පුළුවන්. ඊට පස්සේ දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵලයක් හැටියට ඔබට පේනවා ඇති මේ පසුගිය අවුරුදු ගණනාව තුළ 1991 2012 අතර කාල සීමාව තුළ පෘථිවි වායු පෘථිවියේ ඇති විවිධ ප්‍රදේශවල උෂ්ණත්වය වෙනස් වී ඇති ආකාරය ඔබට පේනවා ඇති. එතකොට සමහර ප්‍රදේශවල උෂ්ණත්වය විශාල වශයෙන් වැඩිවීම වෙනස උෂ්ණත්ව වෙනස විශාලයි. සමහර ප්‍රදේශවල උෂ්ණත්ව වෙනස අඩුයි. ඒ වගේ ඔබට දකින්නට පුළුවන්. එතකොට ඒක තමයි ඇත්තටම දේශගුණ විපර්යාසය සිද්ධ වීම කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. එතකොට දේශගුණ විපර්යාසය කියලා කියන්නේ ඇත්තටම අපගේ දේශගුණ පෘථිවියේ දේශගුණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වැඩිවීම සරල විදිහට අපිට කිව්වොත්. එතකොට අපිට එන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ දේශගුණය කියන්නේ මොකද්ද, කාලගුණය කියන්නේ මොකද්ද කියන කාරණාව. මම සමහර තැන්වලදී ඇත්තටම දැකලා තියෙනවා ලංකාවේ ජනමාධ්‍ය තුල පවා මේ දේශගුණ විපර්යාසය කියන එක වෙනුවට අපිට කාලගුණික විපර්යාසය කියලා හඳුන්වනවා. ඒත් ඇත්තටම කාලගුණ විපර්යාසය කියන්නේ අපගේ වායුගෝලයේ කෙටි කාලීනව සිද්ධ වෙන වෙනස්කම. නමුත් දේශගුණය කියලා කියන්නේ එහෙම නෙවෙයි. දේශගුණය කියලා කියන්නේ දීර්ඝ කාලයක් තුළ වසර 10ක් වගේ කාලයක් තුළ අවම වශයෙන් එහෙම නැත්නම් වසර 30ක් වගේ කාලයක් තුළ 30ක එකක ඇතුළේ පෘථිවි ගෝලයේ සිද්ධ වෙච්ච උෂ්ණත්වය වෙනස් වීම, වර්ෂාපත රටා වෙනස් වීම, මුහුදු මට්ටම ඉහළ යාම වගේ කාරණා පිළිබඳව අපි සැලකා බැලීමේදී වායුගෝලීය කාරණා ඇත්තටම බැලුවොත් උෂ්ණත්වය, සුළඟේ වේගය, සුළඟේ දිශාව වගේ කාරණා, ආර්ද්‍රතාවය වගේ කාරණා සම්බන්ධයෙන් අපි බැලුවොත් ඒවා මේ
විශාල කාලාන්තරවලදී කොත්මන ප්‍රමාණයක් වෙනස් වෙලාද තියෙනවා කියන එක තමයි අපි දේශගුණ විපර්යාසය කියලා කියන්නේ. ඒතර කාලගුණ විපර්යාසය කියලා කියන්නේ යම්කිසි නිශ්චිත මොහොතක වායු ගෝලයේ තියෙන කාලගුණ විපර්යාසය නෙවෙයි, අතන කාලගුණය කියලා කියන්නේ යම්කිසි නිශ්චිත මොහොතක වායු ගෝලයේ තියෙන තත්ත්වය. එතකොට ඒ තත්ත්වය අපි දන්නවා විවිධ හේතුන් නිසා ඉතාම කෙටි කාලාන්තරවලදී වෙනස් වෙනවා. නමුත් ඒක නැවතත් යථා තත්ත්වයට පත් වෙනවා. නමුත් දේශගුණ විපර්යාසය කියන එක ඊට වඩා පුළුල්. එය කාලාන්තරයක් තිස්සේ වෙනස් වෙමින් පවතිනවා. ඔබ දන්නවා ඇති ඇත්තටම මීට අවුරුදු ගණනාවකට මිලියන ගණනකට පෙර පෘථිවි ගෝලයේ මුළු මුලින්ම හිම වලින් වැසී තිබිච්ච යුගයක් තියෙනවා. එතකොට ඒ කාලයේ අවසන් වෙලා මේ පෘථිවි වායු ගෝලය ජීවීන්ට හිතකර ආකාරයට නිර්මාණය වෙන්නත් ඇත්තටම මේ දේශගුණ විපර්යාසය හේතු වෙලා තියෙනවා. ඉතින් නමුත් ගැටලුව තියෙන්නේ ඒ වගේ මිනිසුන්ට හිතකර වෙච්ච සහ ස්වභාවික සංසිද්ධියක් වෙච්ච දේශගුණ විපර්යාසය මේ වන විට මිනිසාවේගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා සීග්‍රේන් විපර්යාසය වැඩි වියගෙන යනවා. ඒ තුළ මිනිසුන්ට ජීවත් වීම නොහැකි තත්ත්වයකට මේ පෘථිවි වායු ගෝලයේ නිර්මාණය වෙමින් පවතී. ඒ නිසා තමයි මේ අපි දේශගුණ විපර්යාසය ඉතාම සංකීර්ණ පාරිසරික සමාජ ආර්ථික ගැටලුවක් බවට පත් වෙන්නේ. එතකොට මේ ඔබට පේන්නේ පුරෝකථනය කර ඇති ආකාරයට අවුරුදු 2100 වන විට කොහොමද මේ මුහුදු මට්ටම ඉහළ යන්නේ කියන කාරණාව. එතකොට අපිට පෙනී යනවා ඇති 2100 වන විට සමහර ප්‍රදේශවල මුහුදු මට්ටම මීටරයක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි දේශගුණ විපර්යාසය ගැන කතා කරනකොට අපිට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි හරිතාගාර වායුන් කියන දේ. එතකොට හරිතාගාර වායු මොනවාද කියලා බැලුවොත් අපිට ප්‍රධානම වශයෙන්ම භාවිත වෙන හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්, ඊට පස්සේ මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ඒ වගේ විවිධ ආකාරයේ හරිතාගාර වායු තිබෙනවා. එතකොට හරිතාගාර වායු වල සංයුතිය බැලුවොත් අපිට වැඩිපුරම ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් තමයි තියෙන්නේ. එතකොට ඒක 76ක් පමණ වෙනවා. ඊට පස්සේ මීතේන් 116ක්, ඒ වගේ ඔබට පේනවා. එතකොට අපි හරිතාගාර වායු වලින් දේශගුණ විපර්යාසය එහෙමත් නැත්නම් මිහිතලයේ උණුසුම් වීමට ඇති කරන්න තියෙන හැකියාව අනුව අපි මේක ගණනය කිරීමක් කරලා තියෙනවා. එතකොට අපි කාබන් අණුවකින් හරිතාගාර ආචරණයට ලැබෙන දායකත්වය එකයි කියලා ගත්තොත් මීතේන් අණුවකින් ඒ වගේ 25 ගුණයක හැකියාවක් තිබෙනවා දේශගුණ විපර්යාසයට දායක වෙන. ඒ වගේම දැන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායුවක් ගත්තොත් ඒ මගින් කාබන් අණුවක් වගේ 298 ගුණයක හැකියාවක් තිබෙනවා දේශගුණ විපර්යාසයට දායකත්වය ලබා දෙන්න. ඒ වගේම තමයි මේ මේ වගුවෙන් ඔබට පෙනී යන්නේ මොනවද දේශගුණ මේ හරිතාගාර වායුන් නිදහස් වෙන්න ප්‍රධාන හේතු මොනවාද කියන එක. ඒකෝට කාබන් ඩයොක්සයිඩ් වලට තියෙන ප්‍රධාන හේතු අපි හැම දෙනෙක්ම දන්නවා පොසිල ඉන්ධන දහනය කිරීම, ඒ වගේම භූමි කළමනාකරණ රටාවේ වෙනස්කම්, ඒ වගේම සිමෙන්ති නිෂ්පාදනය වගේ විවිධාකාර දේවල් හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ මීතෙන් වායුව ගත්තත් පොසිල ඉන්ධන දහනය කිරීම, ඒ වගේම ගොවිපල සතුන්, ඒ වගේම කෘෂිකර්මාන්තේ, වගේම තමයි කසල බිම්පිටවුම් වගේ දේවල් මගින් මේ මීතෙන් වායුව නිෂ්පාදනය වෙනවා. ඒ වගේම නයිට්‍රස් ඔක්සයිඩ් කියන එක අපි ගත්තොත් විශේෂයෙන්ම කෘෂිකාර්මික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය වගේ දේවල් මගින්, ඊට පස්සේ භූමියේ පරිසර රටාව වෙනස්කම් වගේ දේවල් මගින් අපිට මේ 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 නයිට්‍රස් ඔක්සයිඩ් වායු නිර්මාණය වෙනවා. එතකොට අපිට පේනවා එක එක විවිධ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ වායුන් නිර්මාණය වෙලා වායු ගෝලයට එකතු වීම තුළ තවදුරටත් හරිතාගාර ආචරණය එහෙම නැත්නම් මිහිතලයේ උණුසුම් වීම වැඩි වෙලා දේශගුණ විපර්යාසයට ඒක බලපෑමක් එල්ල කරනවා. එතකොට මේ සිටියේ මේ අපිට පෙනී යන්නේ ආසියාවේ විවිධ ප්‍රදේශවලට කොයි ආකාරයෙන්ද මේ දේශගුණ විපර්යාසයේ විවිධ බලපෑම් එල්ල වෙන්නේ කියන කාරණා. එතකොට මේ කළුපාට දික් කඩේරි මගින් පෙන්වන්නේ දේශගුණ විපර්යාසයට වැඩිම බලපෑම් එල්ලවන ප්‍රදේශය. එතකොට ඔබට පේනවා විශේෂයෙන් ඉන්දියාවට ඉහළින් ප්‍රදේශය, ඒ වගේම ඊට විවිධ ප්‍රදේශවල, ඒ වගේම ඉන්දුනීසියා, තායිල වගේ ප්‍රදේශවල, ඒ වගේ සුමත්‍රා වගේ ප්‍රදේශවල මේ ආකාරයෙන් විශේෂයෙන්ම දේශගුණ විපර්යාසවලට
බලපෑම් වලට වැඩිපුරම රතු වෙන ප්‍රදේශ දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි තවත් සමහර ප්‍රදේශවල රතු පාටින් ඔබට පෙනියන්නේ කොරල් පරවලට බලපෑම් එල්ල වන ප්‍රදේශ. ඒ වගේම තමයි මුහුදු මට්ටම ඉහළ යෑම නිසා වැඩිපුරම බලපෑම් එල්ල වන ප්‍රදේශ නිල් පාටින් ඔබට දකින්නට ලැබෙනවා. ඒ වගේම දැන් ලංකාව වගේ රටවල් ගත්තොත් ඔබට පේනවා මේ මැලේරියාව කියන්නේ අපි දන්නවා මැලේරියාව ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මැලේරියා මදුරුවා. ඒතකොට ලංකාවේ දැනට මැලේරියාව තුරන් කරලා තියෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් අතීතයේ ලංකාවේ මැලේරියාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණා. එතකොට අපි දන්න කාරණයක් තමයි මේ දේශික විපර්යාසයත් එක්ක මිහිතලේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඒ මගින් කුමීන්ට ඇත්තටම ඉතාම හිතකර පරිසර පද්ධතියක් නිර්මාණය වෙනවා. එතකොට ඒ හිතකර පරිසර පද්ධතිය තුළ අපි දන්න ආකාරයට කුමීන් විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලට හානි කරනු ලබන කෘමි සතුන්, ඒ වගේ මැස්සන් සහ මදුරුවන් වගේ කෘමි සතුන්ගේ දහනය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒතකොට ඒක දේශික විපර්යාසයේ ඒක අනිත්‍ය ප්‍රතිඵලයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ මගින් එන්න එන්නම මිනිස්සුන්ට තර්ජනයක් එල්ල වෙනවා. ඉතින් ඒ නිසා අපි වගේ රටවල් වලට මේ මේ විදිහට මැලේරියාව වර්ධනය වීම වගේ දේශික විපර්යාසයේ බලපෑම් වලටත් ලක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට උඩින් ඔබට පේනවා අපි හැමදාම කතා කරන දෙයක් තමයි මුහුදු මට්ටම ඉහළ යෑම සමා වෙන්න සයික්ලෝන්. එහෙමත් නැත්නම් සුලිසුලන් තත්ත්වයන් අපි දන්නවා මේ මෑතකදීත් මේ ආකාර සුලිසුලන් අපිට පීඩා වදින්න සිද්ධ වුණා, විශේෂයෙන්ම බෙංගාල බොක්කේ ආශ්‍රිතව ඇතිවන කැළඹීම් තත්ත්වයන් නිසා. එතකොට අපි මීට කාලයකට කලින් ගත්තොත් අපි දන්නවා සුලිසුලන් වගේ චිත්‍රපට පවා ඇවිල්ලා තියෙනවා. ඉස්සර ආපු මේ සුලිසුලන් ආවෝ කියලා ඒක ඇත්තම චිත්‍රපටයේ සුලිසුලන් ගැන නොවුනට ඒ වගේ නිකන් සුවිශේෂී කාරණාවක් බවට සුලිසුලන් ඇවිල්ලා තියෙනවා. ඊට වගේම තමයි මීට කාලයකට කලින් සිද්ධ වෙච්ච මේ ආකාරය සුලිසුලන් සම්බන්ධයෙන් ගීත පවා නිර්මාණය වෙලා තියෙනවා. නමුත් දැන් මේ වෙනකොට වෙලා තියෙන දේ තමයි ඒක ඉතාම සුලභව තත්ත්වයට පත් වෙලා තියෙනවා. මාසකට දෙකකට සැරයක්වත් සමහර ලාවට ඒ වගේ විවිධ කාලවලදී විවිධ ප්‍රමාණයෙන් සුලිසුලන් ඇති වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මේ විශේෂඥයින් සඳහන් කරන්නේ ඇත්තටම පෘථිවි වායුගෝලයේ මේ දේශගුණික විපර්යාසයත් එක්ක තමයි මේ සිදුවෙන මේ ස්වභාවික විපත්. එහෙම නැත්නම් සුලිසුලන් තත්ත්වයන් සුලභව නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණාව. ඒ වගේම ඔබට පේනවා ඇති ඒ ඉන්දියාවේ ඒ අදාළ ප්‍රදේශයේ ආශ්‍රිතව මේ මුහුදු මට්ටම ඉහළ යෑමේ හැකියාවකුත් යම් ප්‍රමාණයක තිබෙනවා. ඒතකොට ලංකාවෙත් අපි දන්නවා ලංකාවේ විවිධ ප්‍රදේශවල මුහුදු මට්ටම ඉහළ යෑම ලොකු සංකීර්ණ පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒකෙන් මේ දේශගුණික විපර්යාසයේ ප්‍රබල වශයෙන් බලපාලා තියෙනවා. ඊට අමතර විවිධ අපේ සිදු කරන විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් මේ වගේ මුහුද ගොඩ කිරීම වගේ දේවල් මීට හේතු වෙන්න පුළුවන්. ඒවා කෙසේ වෙතත් සමස්තයක් හැටියට ගත්තාම මේ ගෝලීය වශයෙන්ම මේ මුහුදු මට්ටම ඉහළ යෑමට දේශගුණික විපර්යාසය හේතු වෙලා තියෙනවා කියලා පැහැදිලිවම විද්‍යාත්මක සාධක ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඒ තුළින් අපිට රටක් හැටියට අපිට විශේෂයෙන්ම විශාල වශයෙන් සමාජාර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම එක උදාහරණයක් විතරක් කියන්නම්. උදාහරණයක් හැටියට අපේ කොළඹ අගනගරයේ ඉඳලා ගාල්ල මාතර දක්වාම යනකම් ප්‍රධාන නගර රැසක්ම පිහිටා තිබෙනවා අපේ බස්නාහිර වෙරළ තීරයේ ඔස්සේ. ඒ වගේම අපි ගත්තොත් අපේ ප්‍රධානම ප්‍රවාහන මාර්ගයක් වෙන ගාලු පාර, ඒ වගේම දක්ෂිණ දුම්රිය මාර්ගය, ඒ වගේ දේවල් මේ පිහිටලා තියෙන ඉතාම වෙරළ ආසන්නව. එතකොට යම් කිසි හේකින් මේ මුහුදු මට්ටම ඉහළ යෑම නිසා අපිට කවදා හරි දවසක සිද්ධ වුණොත් මේ මහා මාර්ග පද්ධතිය සහ දුම්රිය මාර්ග පද්ධතිය රට තුලට ගන්න, ඒ වගේම මේ විශාල නගර ප්‍රමාණය තවදුරටත් රට තුලට ගන්න, ඒ සඳහා වැයවන වියදම ඔබට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ දේශගුණ විපර්යාසයේ එක එක බලපෑමක් නිසා ඔබට පේනවා අපිට කොච්චර ආර්ථිකයට අපේ රටේ පරිසරයට ආර්ථිකයට සමාජ ආර්ථික පසුබිමට මිනිස්සුන්ගේ සමාජීය රටාවන් වලට ඔය තරම් බලපෑම සිද්ධ වෙනවාද කියන කාරණාව. ඒ වගේම 2020 ක්ලයිමේට් චේන්ජ් ක්ලයිමේට් රිස්ක් ඉන්ඩෙක්ස් එකේ ලංකාව 6 වෙනි තැනට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ
මත තිබෙනවා මේ දේශක මේ ක්ලයිමේට් රිස්ක් ඉන්ඩෙක්ස් එක ගැන මේක ඇත්තටම හරියටම 100%ක් මේ දේශගුණික විපර්යාස පිළිබඳව හරිම නිවැරදිම අර්ථකථනයක් මේ දේශගුණික අවදානම් දර්ශකයෙන් ලබා ගන්න බෑ කියන කාරණාව තමයි සමහර දෙනෙක් කියන්නේ කෙසේ වෙතත් මේ මෑත කාලේන මේ විශේෂයෙන්ම සිද්ධ වෙච්ච ආන්තික කාලකණික විපත් පදනම් කරගෙන තමයි මේ දේශගුණික අවදානම් දර්ශකය නිර්මාණය කරලා තියෙන්නේ එතකොට ඒ වගේ එතකොට අපිට පේනවා මේ මේ ලංකාව කොයි වගේ අවදානම් තැනකද දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඉන්නේ කියන එක. ඒක ඇත්තටම මේ ක්ලයිමේට් රිස්ක් ඉන්ඩෙක්ස් එක අපි පැත්තකට දැම්මත් ඇත්තටම නිවර මේ අපේ රටේ පිහිටීමත් එක්ක සමකාසන්නව තියෙන පිහිටීමත් එක්ක සහ දූපත් ස්වභාවය නිසා මේ ආකාරයෙන් මුහුදු මට්ටම ඉහළ යෑම සහ විවිධ මේ ආන්තික කාලගුණික විපත් සම්බන්ධයෙන් සැලකුවාමත් ලංකාව දේශගුණික අවදානම් මට්ටම ඉහළ රටක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දැන් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා මේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව රාමුගත සම්මුතියට අපි අත්සන්ට බොන්න ලබනවා. ඒ සම්මුතිය එහෙම නැත්නම් United Nations Framework Convention on Climate Change කියලා කියන්නේ ගෝලීය වශයෙන් අපි දන්නවා පෘථිවි වායුගෝලයේ යම් කිසි ප්‍රදේශයකට කාබනික කාබන් ඩයොක්සයිඩ් හෙවතත් හරිතාකාර වායු විමෝචනය කිරීමෙන් ඒ ප්‍රදේශයට විතරක් නෙවෙයි මේකේ බලපෑම එල්ල වෙනවා. ඒතකොට මුළු මහත් වායුගෝලයටම මේකේ බලපෑම එල්ල වෙනවා. පෘථිවි ගෝලයටම බලපෑම එල්ල වෙනවා. ඒ නිසා මේ ගෝලීය වශයෙන් රටවල් සියලු දෙනාම එකතු වෙලා මේ දේශගුණික විපර්යාසයට ගැටලු වලට මුහුණ මේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය නිසා තමයි මේ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සකස් වෙන්නේ. මේ වන විට රටවල් 195කට 95ක් පමණ මේ සම්බන්ධයකට අත්සන් තබලා තියෙනවා. රටවල් 194ක් සහ එක සංවිධානයක් මේට අත්සන් තබලා තියෙනවා. එතකොට ඒ අනුව මේක දැන් ලෝකයේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තා. 2016 මේ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය ක්‍රියාවට නගන්න නම් මූලික අනි කඩයිම් දෙකක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා තමයි සම්මුතිය තියෙන්නේ. එකක් තමයි මේ මේ සම්මුතිය අත්සන් කරපු රටවල් වලින් රටවල් 55ක් මේක තමන්ගේ රටවල් තුළ ක්‍රියාත්මක කරන බවට තමන්ගේ රටේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත යුතුයි. ඒක අපි කියනවා මේ ඉංග්‍රීසියෙන් රැටිෆිකේෂන් කියලා. එහෙම නැත්නම් අපරානුමත කරනවා කියලා අපි කියනවා. එතකොට රටවල් 55ක් ඒක අපරානුමත කරන්නට අවශ්‍යයි. ඒ වගේම ඒ රටවල් ප්‍රමාණය ගෝලීය හරිතාකාර වායු විමෝචනයේ 55%කට දායක වෙන්න ඕනේ. 55%ක මට්ටමට ළඟා වුණොත් තමයි අපි මේක මේ ක්‍රියාත්මක වෙනවා කියලා තීරණය කරන්නේ. එතකොට ඒ අනුව 2016 අවුරුද්දේදී මේක මේ මේ ඉලක්ක දෙකම සපුරා ගත්තා. ඊට පස්සේ එයින් දවස් 30කට පස්සේ මේක ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. එතකොට ලංකාව කොයි වගේ කොහොමද කියලා ගත්තොත් ඇත්තටම 2016 අප්‍රේල් මාසේ 22 වෙනිදා අපි මේ එකඟතාවයට එමත් නැත්නම් එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට අත්සන් තබනවා. ඒ වගේම ඒක 2016 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලංකා පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කළා. මේක ලංකා පාර්ලිමේන්තුව අපරානුමත කරලා තිබෙනවා. එතකොට ලංකාව ඇනෙක්ස් 1 non annex 1 country එකක් හැටියට මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. non annex 1 country එකක් කියලා කියන්නේ මොකද්ද කියලා බලුවොත් විශේෂයෙන්ම සංවර්ධන වෙමින් පවතින රටවල් තමයි මේ non annex 1 රටවල් හැටියට සැලකන්නේ. එතකොට ඔයාලා තමන්ගේ දේශගුණික විපර්යාසය අවම කිරීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ග මේ පොහොසත් රටවල් වලට වඩා අඩුයි, වෙනස් වෙනවා. තමන්ට තියෙන හැකියාවන් අනුව තමන්ට තියෙන ආර්ථික ශක්තිය අනුව මේ දේශීය විපර්යාස අවම කර ගැනීම සඳහා ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන් ලෝකයට ප්‍රතිඥා ලබා දීලා තියෙනවා. ලංකාවත් රටක් හැටියට අපි ඒවට කියනවා දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව කියලා. එහෙම නැත්නම්
NDCs කියලා කියනවා එහෙමත් නැත්නම් nationally determined contributions කියලා කියනවා එතකොට ඒව හරහා අපි පොරොන්දු වෙලා තියෙනවා ලෝකයට මේ අපේ රටේ දේශගුණ විකාරා සමු කිරීම සඳහා අපි කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියන කාරණා එතකොට වනාන්තර සම්බන්ධයෙන් ගත්තත් කසල කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තත් බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්තත් ප්‍රවාහන සම්බන්ධයෙන් ගත්තත් ඒ වගේ විවිධංශ වලින් අපි කොහොමද මේ හරිතාකාර වා විමෝචනය අවම කරන්නේ ඒ වගේම දේශගුණ විපර්යාස से අහිතකර බලපෑම් වලට අපි අනුහුරු වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට අපි ජාත්‍යන්තර හමුවේ යම්සි එකඟතාවයකට අවිල්ල තියෙනවා ඒක තමයි අපි NDCs කියලා හඳුන්වන්නේ. ඉතින් දේශගුණ විපර්යාසයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන පුංචි කාරණා දෙක ප්‍රධානම කාරණා දෙකක් තමයි මිටිගේෂන් සහ ඇඩැප්ටේෂන්ස් කියලා කියන්නේ. ඒ මිටිගේෂන්ස් සහ ඇඩැප්ටේෂන්ස් කියන්නේ මොනවද කියන කාරණාව ගැන මං පොඩියට කියන්න. මිටිගේෂන් කියලා කියන්නේ හරිතාකාර වායු විමෝචනය අවම කිරීම සඳහා අපි ගනු ලබන ක්‍රියාමාර්ග. උදාහරණයක් හැටියට ගත්තොත් අපි අපේ හරිතාකාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග, ඒ වගේම කාබන් වායුව උරා ගැනීම සඳහා වනාන්තර ව්‍යාප්ත කිරීම වගේ කාරණා අපිට මේ මිටිගේෂන් එහෙම නැත්නම් අවම කිරීමට ගන්න පුළුවන්. ඒ වගේම අනුහුරු වීම කියලා කියන්නේ දේශගුණ විපර්යාසයේ විවිධ අහිතකර බලපෑම් වලට ඔරොත්තු දෙමින් අපි කටයුතු කරන්න කොහොමද කියන කාරණාව. ඒ සඳහා අපි කරන දායකත්වයන් තමයි අපි හඳුන්වන්නේ මේ අනුහුරු වීම, එහෙම නැත්නම් ඇඩැප්ටේෂන්ස් කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මුහුදු මට්ටම ඉහළ යනකොට අපි අපේ වෙරළාසන්නයේ තියෙන විවිධ සංවර්ධන විවිධ මානව ක්‍රියාකාරකම් උදාහරණයකට නිවාස එහෙමත් නැත්නම් මහා මාර්ග ඒ වගේ දේවල් ආපස්සට ගන්න එක අපිට ඇඩැප්ටේෂන් එකක් හරියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මුහුදු වෙරළාශ්‍රිතව ජීවත් වෙන ජනතාවට මුහුදු වෙරළ මුහුදු මට්ටම ඉහළ යාමත් එක්ක ඔවුන්ගේ ජල අවශ්‍යතාවයට ගැටලු ගත වෙනකොට ඒ සඳහා විවිධ ජල ව්‍යාපෘති සකස් කිරීම අපිට අනුහුරු වීම හැටියට දක්වන්න පුළුවන්. එවැනි කාරණා තමයි අනුහුරු වීම කියලා කියන්නේ. ඉතින් දේශගුණ විපර්යාස ගැන මං හිතන්නේ මං ටිකක් වැඩිපුරත් එක්ක කතා කරා. ඉතින් තවදුරටත් දේශගුණ විපර්යාසය සහ එහි අහිතකර බලපෑම් පිළිබඳව දැනගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ මගේ බ්ලොග් අඩවිය climatetalksrilanka.blogspot.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා බ්ලොග් අඩවියට ගිහිල්ලා ඔබට දේශගුණ විපර්යාසයේ විවිධ බලපෑම් සම්බන්ධයෙන් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එතකොට ඔබට ඒ අනුව පෙනී යයි දේශගුණ විපර්යාසය කොයි තරම් දුරට අපගේ සමාජ ආර්ථික සහ පාරිසරික කාරණා සමග බද්ධ වෙලා තියෙනවද කියන එක. ඒ අනුව අපිට පුළුවන් තවදුරටත් දැනුවත් වෙන්න. ඇත්තට මෙතනදී විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ හිතවත් ශාලේක විමලසේන සහෝදරයව. ඔහු තමයි මුලින්ම 2013 වසරේදී පමණ මේ දේශගුණ ඉරුදින පත්තරේට කොලම් එකක් ලියන්න කියලා මට ආරාධනා කරපු වෙලාවේ මම මේක දේශගුණ විපර්යාස පිළිබඳව ලියන්නට යොදාගත්තා. ඒහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයෙන් කොලම් එකක් නිර්මාණය මේ ආකාරයෙන් බ්ලොග් එකක් නිර්මාණය වෙන්නේ. ඒක පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශාලික මේ මාව හැඳින්වීමේදී සඳහන් කරා මම එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳව ඉගෙනුම් සූරයෙන් 10 දෙනා 4 දෙනෙක් එක්කෙනෙක් බවට පත් වූ බව. ඒක සිද්ධ වෙන්නේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිවේශන හා පුහුණු ආයතනය මගින් නිර්මාණය කරලා තියෙනවා මාර්ගගත පාඨමාලා දේශගුණ විපර්යාසය සම්බන්ධ විවිධ පාඨමාලා ඔබට ඒව අදාරීම මගිනුත් ඇත්තටම දේශගුණ විපර්යාසය පිළිබඳව ප්‍රශ්න තමන්ගේ දැනුම වර්ධනය කරගන්න හැකියාව තිබෙනවා. මං හිතන්නේ කිහිප දෙනෙක් අත් උස්සලා තියෙන නිසා ශාලික අපි යාලට යොමු වෙනවද මොකද කරන්නේ? ඔව් අපි මේ මේ ඉදිරි අවසානයේදී ප්‍රශ්න මේ වගේකට යනවද නැත්නම් අපි අතරමඟදී ප්‍රශ්න යන එකකට ආරාධනා කරමු. අපි මේ අර කලින් කිව්වා වගේ මේ chat box එකට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අර ඇත්තටම දැන් මේ වැඩසටහන යනකොට යාළටනේ ප්‍රශ්න මතුවෙනවානේ. එතකොට මේ මතුවෙන වෙලාවට මේ යාළට පුළුවන් තමන්ගේ ගැටලු මේ chat box එකට දාන්න. එතකොට අපි ඒවට අවසානයේදී උත්තර ලබා දෙමු. ඔව් chat box එකකට දැන් ඔබ දාලා තියෙන්නේ ප්‍රශ්න තියෙන අය දාන්න. මොකද අපැහැදිලි තැන් මොකද මටත් අපැහැදිලි තැනක් තියෙනවා. මාත් ඒක නෝට් කරගත්තා. ඒ වගේ තැන් ටිකක් අපි
ඒක හොඳයි. එහෙම කරමු. එතකොට අපිට මේ අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මම වනාන්තර විනාශය කියන කාරණාවට යන්නම්. ලංකාවේ 2010 වර්ෂයේදී තමයි ලංකාවේ අවසාන වරට වනාන්තර පිළිබඳව සංගණනයක් සිද්ධ කරලා තියෙන්නේ. මේ සංගණනයේදී පෙනී ගිය කාරණාව තමයි ලංකාවේ වනාන්තර බැස්ම 129.7% කියන කාරණාව. මේ තියෙන්නේ මේ වාර්තාව 2012 තමයි මේක ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් මේ පිළිබඳව අධ්‍යයනය සිද්ධ කරලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2010 වසරේදී. එතකොට ලංකාවේ දැනට පිළිගත්ත ප්‍රකාශයට පත් වෙච්ච වනවස්තු පිළිබඳව යම්කිසි අධ්‍යයනයක් තියෙන්නේ. මේ අධ්‍යයනය ඒකෙදී අපිට පෙනී යනවා ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 129.7% වනාන්තර වලින් වැහිලා තියෙනවා කියන කාරණාව. එතකොට නම් ඊට පස්සේ අපි 2017 අවුරුද්දේදී අපි තීරණය කරනවා ලංකාවේ වනවැස්ම 100% මං හිතන්නේ පවර් පොයින්ට් එක පේන්නේ නැතුව ගියා නේද ඔයාලට? ස්ක්‍රීන් ෂෙයාර් එක පේන්නේ නැහැ. තප්පරයක් මට දෙන්න. මං හිතන්නේ මගේ මේ සම්බන්ධතාවයේ මොකක් හරි ගැටලුවක් නිසා පවර් පොයින්ට් එක පේන්නේ නැතුව ගිහිල්ලා තියෙන්නේ. මම ඒක මං හිතන්නේ දැන් ආයි පුළුවන් වෙනවා ඒක ලබා ගන්න. මං හිතන්නේ දැන් පේනවා ඇති නේද? හරි දැන් ඒ එතකොට මේ ලංකාවේ 2017 අවුරුද්දේදී අපිට මේ අපේ රජය පොරොන්දු වෙනවා ලංකාවේ වනවැස්ම 132 දක්වා ඉහළ දාන්න අවශ්‍යයි කියන කාරණා. නමුත් ඔබ හැම දිනෙකම දන්නවා මම හිතන්නේ පරිසර ගැන බඳුවක් තියෙන හැටියට. නමුත් මේ වර්තමාන රජයේ බලයට පත්වීමත් සමගම විශාල වශයෙන් මේ වනාන්තර විනාශයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිද්ධ වෙන්න ගත්තා. ඒත් එක්ක ලංකාවේ වනාන්තර වැස්ම මම හිතන්නේ තවත් සැලකිය යුතු ආකාරයෙන් අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක ප්‍රමාණය අපිට හරියටම සඳහන් කරන්න අපහසුයි. මොකද අපිට දෙයක් කියන්න පදනමක් තියෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මට හරි මූලාශ්‍රයක් හොයාගන්න බැහැ ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳව දැන් මේ වන විට කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා. නමුත් මම පුද්ගලික විශ්වාස කරන කාරණාව තමයි විවිධ ප්‍රදේශවල සිද්ධ වෙච්ච මහා පරිමාණ වනාන්තර විනාශයන් එක්ක ලංකාවේ වනවැස්ම මහා පරිමාණ විනාශ වෙලා තියෙනවා කියන කාරණාව. එතකොට ලංකාවේ වනාන්තර විනාශය ඇත්තටම හැම කාලයකදීම යම්කිසි ප්‍රමාණයකින් සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්න තමයි ඇත්තටම ඉස්සර අතීතයේ වෙනකොට 70%ක් පමණ වෙලා තිබිච්ච වනාන්තර වැස්ම මේ වෙනකොට 2010 වෙනකොට 129%ක් වගේ අඩු මට්ටමකට අවිල්ල තියෙන්නේ. එතකොට දැන් තව මේ අවුරුදු 10කට වැඩි කාලය තුල අනිවාර්යයෙන්ම මේ ප්‍රමාණය යම්කිසි මට්ටමකින් තවත් අඩු වීමක් ස්වභාවිකව සිද්ධ වෙලා ස්වභාවික නෙවෙයි මං කියන්නේ මිනිසුන් විසින් සිදු කර තිබෙනවා. ඒ වගේම තමයි ඒ ප්‍රමාණය යම්කිසි විවිධ කාලවලදී විවිධ රජයන්ගේ ප්‍රතිපත්තිමය කරුණු සහ ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ තිබෙන ගැටලු වගේ දේවල් සහ රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්ක මේ වනාන්තර විනාශය විවිධ අවස්ථාවලදී ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. එතකොට ඒක තමයි ඇත්තටම මේ වනාන්තර විනාශය කියලා අපි හඳුන්වන්නේ. එතකොට වනාන්තර විනාශය කියන එක විවිධ ආකාරයෙන් බලපානවා මිනිස්සුන්ට සහ වනජීවීන්ට වගේ හැම දිනකටම. මේ දැන් ඔබට මම උදාහරණ කීපයක් එක්ක කතා කරන්න ඕන නිසා මම මේ ස්ලයිඩ් එක ඔයාලට එකතු කළේ. ඇත්තට මේ ගල්ගමුව ප්‍රදේශයේ තියෙන විශාල වනාන්තරයක්. මේක විශාල වශයෙන් අලියතුන් පවා ජීවත් වෙච්ච විශාල වනාන්තරයක්. මේක අයිති වෙන්නේ නාකොළගනේ රජමහා විහාරයට අයිති වෙච්ච නින්දගමක් හැටියට තමයි මේ ඉඩම තියෙන්නේ. මේ ගල්ගමුවේ පාලු කඩවල කියන ජලාශයට ඉහළින් තියෙන විශාල වනාන්තරය. ඉතින් මේ පහුගිය කාලයේ ඇතිවෙච්ච මේ වනාන්තර විනාශය සඳහා ඇතිවෙච්ච මහා උනන්දුවත් එක්ක අවාසනාවන්ත උනන්දුවත් එක්ක ඇත්තටම මේ වනාන්තරය කපලා මේකේ විවිධ වගා කටයුතු සිද්ධ කරන්න මිනිස්සු කටයුතු කළා. ඇත්තට මේ සඳහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසකගේ දායකත්වයෙන් මේක සිද්ධ වුණේ අවාසනාවට. මේ ඔබට පේන්නේ කළු පාට මේ ඔබට පැහැදිලිව පේනවා මේ වනාන්තරය සුද්ධ කරලා තියෙන ආකාරය සහ ඊට අමතරව මේ සුදු පාටට ඔයාලට තැන් තැන් වල පේන්නේ ඒක වනාන්තර ගිනි තියලා තියෙන අලු තමයි මේ සුදු පාටට පේන්නේ. ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා දහයියාගලට අපි ගියොත් ඔබ දන්නවා දහයියාගල පරිසර ප්‍රශ්නයත් ටික සංවේදී
පරිසර ප්‍රශ්නයක් ඇතිර පුළුල්ල මාධ්‍යවල පවා සාකච්ඡාට බඳුන් වෙනවා. ඒතකොට මේ දහයියාගල කියලා කියන්නේ ඇත්තටම උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බෝගාපට්ටි අබේ භූමියට අලියතුන්ට ගමන් කරන්න තියෙන කෙටි අලිමංකඩ පටු අලිමංකඩ එය අබේ භූමියක් හැටියට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනවා. නමුත් පහු මෙගිය මේ රජයේ බලයට පත්වීමත් එක්ක ඒ රජයේ විවිධ ජනාධිපතිවරයා ඇතුළු විවිධ පුද්ගලයින්ගේ විවිධ ප්‍රකාශ සහ ඔවුන් විසින් ප්‍රතිපත්තිමය ගැටලු එක්ක ඔවුන්ගේ ප්‍රකාශ වලින් ලබාගත් විවිධ නිදහස් එක්ක මිනිසුන් මේ අබේ භූමිය විශාල වශයෙන් හානි කර ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම කරනු ලැබුවා. ඇත්තටම ලංකාවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර විද්‍යම් යොදා ගන්නවා. නමුත් ඒ සඳහා අපි දන්නවා පරිසර බලපෑම් මැගීම් ක්‍රියාවලියකට යටත්ව තමයි මේ වගේ වනාන්තර අත්පත් කර ගැනීම නැත්නම් වනාන්තර විනාශයන් සිදු කරන්නේ. නමුත් ඊට එහා ගිහිල්ලා දැන් අපි මේ සාකච්ඡා කරන ආකාරයට වනාන්තර අල්ලා ගැනීම එහෙමද අනවසරයෙන් වනාන්තර අල්ලා ගැනීම ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකද ඒක කොයි තැනකින්වත් අපි මේකින් වෙන බලපෑම් පිළිබඳව ගණන් ගන්න නැහැ. සහ මේක කුඩා කුඩා ප්‍රමාණවලින් දීර්ඝ කාලීනව සිද්ධ වෙනකොට පුන් ඔව් පොඩ්ඩේ ඉන්න ආය ස්ලයිඩ් එක නැතුව ගියා නේද? ස්ලයිඩ් එක නැතුව ගියා. ඔව් හරි. මේ ආකාරයෙන් සිද්ධ කරන මේ විනාශයන් එම වනාන්තර විනාශයන් නිසා ඇත්තටම ඒ වගේ ඒ මගින් ඇති වෙන සාමූහික බලපෑම එහෙම නැත්නම් අපි කියන කියුමුලේටිව් ඉෆෙක්ට් එක ඇත්තටම ඉතාම විශාලයි. මොකද අර මම කලින් කිව්වා වගේ යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියක් කරහා සිද්ධ කරන පරිසර විනාශයකදී ඒ යම් කිසි මට්ටමකට පාලනය කර ගැනීමට උත්සාහයක් දරනවා. නමුත් මේ ආකාරයෙන් අනවසර ක්‍රියාවලින් අල්ලා ගන්නා වනාන්තර වලට කිසිම පාලනයක් නැහැ. එතකොට වනාන්තර විනාශයත් එක්ක අපිට මොනවද තියෙන ප්‍රධාන ගැටලු කියලා අපිට ගත්තොත් අපි ප්‍රධානම ගැටලු හැටියට අපිට සලකන්න පුළුවන් මේ ජීවි විශේෂ එන්නව තමන්ගේ පරිසර පද්ධති වලින් ඉවත් වීම කියන කාරණාව. මං හිතන්නේ ශාලික මේක ලංකාවේ කාගේවත් දැනට අවධානයට යොමු වෙලා නැහැ. මේ තමයි 2021 වර්ෂයේදී ලෝක සංරක්ෂණ සංගමය නැත්නම් IUCN එක එළිදක්වපු අලුත්ම රතු දත්ත වාර්තාවේ සම්පින්දනය. ඒකෙදී අපිට පෙනී යනවා එයාලා ජීවි විශේෂ 1,34,423ක් අපි දන්නවා සංරක්ෂණ තත්ත්වය එහෙම නැත්නම් කල්ටිවේෂන් ස්ටේටස් වලට අධ්‍යයනය කරලා තියෙනවා. ඒකෙදී ඔබට පේනවා ඇති ඒකෙන් ජීවි විශේෂ 128ක්ම වඳවීමේ තර්ජනයට ලක්වෙච්ච ජීවි විශේෂ හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට පහුගිය ඉතිහාසය තුළ ලෝකයේ අඳුනාගත්ත ජීවි විශේෂ වලින් 900ක් මේ වන විට වඳ වෙලා ගිහිල්ලා කියලා ලෝක සංරක්ෂණ සංගමය ප්‍රකාශ පත්‍රය පත් කරනවා. ඒ වගේම තව ජීවි විශේෂ 79ක් ස්වභාවික පරිසරයේ පරම්පරාගත ජීවීන් හැටියට ජීවත් වෙන්නේ නැහැ. ඔවුන් විවිධ පරිබාහිර ආයතන එහෙම නැත්නම් සත්වෝද්‍යාන වගේ දේවල් වල පමණයි ඒ සත්ව විශේෂ 79 ජීවත් වෙන්නේ. ඊට අමතරව වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක්වෙච්ච ජීවි විශේෂ 8,188ක් ඉන්නවා. වඳ වී යාමේ ඉහළ අවදානමක් සහිත ජීවි විශේෂ 14,106ක් ඉන්නවා. ඊට පස්සේ අනතුරට ලක්විය හැකි විශේෂ 15,000කට වැඩි ඉන්නවා. ඒ වගේම වඳ වී අවදානම් හමු වෙ ඉන්න අය 7,000ක් වගේ ඉන්නවා. එතකොට ඒ වගේ විශේෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ මුළු ඒ කැටගරිස් ටික ඔක්කොම ගත්තොත් තර්ජනයට ලක්වෙච්ච එහෙම නැත්නම් අවධානමට ලක්වෙච්ච ජීවි විශේෂ මේ හඳුනගත්ත ජීවි විශේෂ වලින් 127ක් මේ ආකාරයට අවධානමට ලක් වෙලා ඉන්නවා. එතකොට වනාන්තර විනාශය නිසා වෙන ප්‍රධාන දෙයක් තමයි මේ මං කලින් කිව්ව වගේ වනජීවීන්ට සිද්ධ වෙන ගැටලු, වනජීවීන්ට පැවැත්මක් නැතුව යනවා කියන කාරණාව. ඊට අමතරව විවිධ ගැටලු මිනිස්සුන්ටත් ඇත්තටම ඇති වෙනවා. විශේෂයෙන්ම විවිධ ප්‍රදේශවල වනාන්තර විනාශය නිසා ඒ ප්‍රදේශවල
ශුද්‍ර කාලගුණික පද්ධතිය වෙනස් වෙනවා. එතකොට ඒ තුළ ඒ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යෑම, ජල රටාවේ වෙනස් වීම, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ජල පහරවල් වනාන්තර ඔස්සේ නිර්මාණය වෙන ජල පහරවල් වගේ දේවල් වෙලී යෑම නිසා විශේෂයෙන්ම ජල හිඟයට මුහුණ දෙනවා. ඒ වගේම තමයි තවත් එක කාරණයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්, ඇත්තටම වනාන්තර හරහා මිනිසුන්ට ලබා ගන්න පුළුවන් තිරසාර ප්‍රයෝජන අහිමි වෙලා යනවා. ඒ වගේ දේවල් මේ වනාන්තර හානිය නිසා ඇත්තටම සිද්ධ වෙනවා. ඊට පස්සේ වනජීවි වාස භූමිවල ගුණාත්මක භාවය පිරිහීමත් ලංකාවේ තියෙන ප්‍රධාන පාරිසරික ප්‍රශ්නයක් හැටියට මට සලකන්න පුළුවන්. එතකොට ඒකෙදි මම මේ හීලෑ ගවයන් ගේ ඡායාරූපයක් මේකට ඇතුළත් කරේ. ඇත්තටම ලංකාවේ වනජීවි වාසස්ථාන වනජීවි වාස භූමිවල ගුණාත්මක භාවය පිරිහෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ හීලෑ ගවයන් ඇතුල් කිරීම. එතකොට අපි දන්නවා ලංකාවේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අලිමිනිස් ගැටුම. ඒ අලිමිනිස් ගැටුම ඇතුළු විවිධ ගැටලු ඇති වෙන්න මේ හීලෑ ගවයින් ඇතුල් කිරීම හේතු වෙලා තියෙනවා. ඊට අමතරව තව විවිධ දේවල් හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සුන් විසින් අනවසරයෙන් බැබෙහෙලීම, ඒ වගේම ඛනිජ හැරීම, ගල් වලවල් පවත්වාගෙන යාම, ඒ වගේ විවිධ කාරණා නිසා මේ ස්වභාවික වනාන්තර පැවතුන බැබෙහෙලීම වගේ කාරණා නිසා වනාන්තර පැවතුන තේවැයේ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙනවා. එතකොට අපි කියන්නේ අර මං කලින් වනාන්තර හාය විනාශය කියන එකෙන් මං අදහස් කරේ ඇත්තටම වනාන්තර ප්‍රමාණාත්මක අඩුවීම. මේකෙදි අපි හඳුන්වන්නේ ගුණාත්මක අඩුවීම. එහෙමත් නැත්නම් ක්වොලිටි එකේ අඩුවීම ලොකු ප්‍රශ්නයක්. ඒතකොට වනාන්තර තීවුණත් මේ වනාන්තරවල වන ජීවීන්ට තමන්ගේ නිදහස් සහ සාමකාමී ජීවන රටාව ගෙන යාමට අවශ්‍ය හැකියාවක් නොමැති වීම මේ පරිසර මේ ලංකාවේ තියෙන පරිසර ප්‍රශ්නවලින් ප්‍රධාන එකක් හැටියට මට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි වනජීවි වෙළඳාම ඇත්තටම ලොකු පරිසර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම මේක අකමැත්තෙන් වුණත් මේ ස්ලයිඩ් එක දැම්මේ මේ ඇත්තටම වනජීවි වෙළඳාමේ විවිධ පැතිකඩයන් පෙන්වන්න. එතකොට මේ වැඩසටහන ශ්‍රවණය කරන අය මං හිතන්නේ වනජීවි මේ වෙළඳාමට පෙළඹෙන්න මේක හේතුවක් වෙයි කියලා. මොකද ලංකාවේ සහ ලෝකයේ වැඩිපුරම වනජීවි වෙළඳාමට දායක වෙන මේ අසුවන සතෙක් තමයි අපි හඳුන්වන පැන්ගොලින්. එහෙම නැත්නම් ඈ කියලා අපි කියනවා එයා. ඊට පස්සේ විවිධ සතුන් විවිධ අපි දන්නවා ඇතුන්ගේ ඉඳලා ඉතාම කුඩා කෘමී සතුන් දක්වා විවිධ පරාසය ජීවීන් සියලු දෙනා මේ වනජීවි වෙළඳාමට හසු වෙලා තියෙනවා. එතකොට ලංකාවෙත් ඒ තත්ත්වය ඒ විදිහටමයි. මේ තියෙන්නේ අපි ගිය අවුරුද්දේ ඉදිරිපත් කරපු පර්යේෂණ පත්‍රිකාවකින් උපුටාගත් ඡායාරූපයක්. ඔබ දන්නවා මේ ලංකාවේ සිද්ධ වෙන වනජීවි ජාවාරම් අතරින් ප්‍රධානතම එකක් තමයි අලි පැටවුන් ජාවාරම. එතකොට මේ අලි පැටවුන් ජාවාරම නිසා ඇත්තටම ලොකු තර්ජනයක් ලංකාවේ අලින්ට වෙලා තියෙන. මොකද හේතුව තමයි අවිධිමත් කිසිම කළමනාකරණයකින් තොරව අලි ඇල්ලීම සිද්ධ කරනවා, සහ ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. අපි දන්නවා මෑත කාලීනව රජයත් ගිය පසුගිය රජය වගේ මේ රජයත් මේ නීති විරෝධී වල්ලාගත් අලි පැටවුන් නැවතත් ඔවුන්ගේ භාරකරුවන් වෙතම ලබා දීම සඳහා විවිධ උත්සාහයන් දරමින් සිටිනවා. ඉතින් අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට මෙවැනි දේවල් තවදුරටත් සමාජගත වීම පමණයි සිද්ධ වෙන්නේ. මේවායින් වැළකීම සඳහා ප්‍රජාවකට පෙළඹවීමක් කිසිම ආකාරයකින් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ අලි පැටවු ජාවාරම තමයි මම දකින විදිහට ලංකාවේ සිද්ධ වෙච්ච මහා පරිමාණම වනජීවි ජාවාරම් වලින් එකක්. ඉතින් ඒක පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු නිසා මම ඒ ස්ලයිඩ් එකක් මේකට ඇතුළත් කරා. ඊට පස්සේ වනජීවි ගැටුම් ලංකාවේ ඇත්තටම පරිසර ප්‍රශ්න සහ සම්බන්ධ වෙච්ච එකක් හැටියට සලකන්න පුළුවන්. මම මේ සිටීමේ දක්වලා තියෙන්නේ ලංකාවේ අලිමිනිස් ගැටුම් ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ. මේක ඇත්තරම 2020 අවුරුද්දේදී අපි ලංකාවේ ඇලිමිනිස් ගැටුම් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් ඉදිරිපත් කළා. එහිදී අපි 2010 2019 වසර 10ක කාල සීමාව තුළ ලංකාවේ ඇලිමිනිස් ගැටුමේ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරන්නේ. එහිදී අපිට ඔබට පේනිය යන මැති මේ කාරතු පහෙන් දැක්වන්නේ අලිමිනිස් ගැටුම් වැඩිපුරම පවතින ප්‍රදේශය. ඒ වගේම ඒ වර්ණ තුයි තීව්‍රතාවය අඩු වෙන්නේ අලිමිනිස් ගැටුම් අඩුවෙන් අලිමිනිස් මරණ විශේෂයෙන්ම අඩුවෙන් වාර්තා වෙන ප්‍රදේශ. එතකොට ලංකාවේ දිස්ත්‍රික්ක 19 කට අයිති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 131ක අලිමිනිස් ගැටුම් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා.
ඒ ප්‍රමාණය අපි ඔබ ඔබ බැලුවොත් ඔබට පෙනියන වැඩි 2010 2019 කාල සීමාව තුළ මිනිස් මරණ කොයි වගේද කියන මේ සම්පෙන්නේ මිනිසුන්ගේ මරණ ඉතිහාසයේ මුල්වල මුල්වරට 2019 අවුරුද්දේදී ලංකාවේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් මරණයට පත් වෙන මිනිසුන් ප්‍රමාණය 121 ඉක්මවලා ගියා. ඒක මේ වෙන තත්ත්වයක් මේ වුණ කොටත් එහෙමයි. මේ වෙන මේ ගිය අවුරුද්දේදී 2020 වසරදී මිනිස්සු 112ක් පමණ මරණයට පත් වුණා. ඒ වගේම මේ අවුරුද්දෙත් මං හිතන්නේ මට වාර්තා වෙච්ච හැටියට මේ වන විට 50කට ආසන්න පොය ඊට වැඩි මරණ ගණන කලි මිනිස් ගැටුම් හේතුවෙන් වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ අලි මරණ ගත්තොත් ඉතිහාසයේ පළවෙනි වරට 2018 අවුරුද්දේදී අලි මරණ 300 සීමාව ඉක්මවනවා. ඊට පස්සේ එයින් අවුරුද්දක් යනකොට ලංකාවේ අලි මරණ ප්‍රමාණය 2019 දී 400ක් බවට පත් වෙනවා. ගත වූ වසර තුල අලි මරණ ප්‍රමාණය සුළු අඩුවීමක් දකින්න ලැබෙනවා. නමුත් ඒ ප්‍රමාණය 300 ගණනක් වෙනවා. නමුත් ඒ වගේම මේ අවුරුද්ද ගත්තොත් අපිට මේ අවුරුද්දේ ගත වුණු සෑම දිනකම එකාලියක බැගින් පාහේ අලි මරණ ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. එතකොට අලි මරණ වලින් මරණයට පත් වෙන පුද්ගලයන් ප්‍රමාණය ගත්තොත් ඔයාලට පේනවා ඇති පිරිමි සහ ගැහැණු ගේ අතනින් වැඩිපුරම මරණයට පත් වෙන්නේ පිරිමි පාර්ශවයේ. ඒ වගේම වැඩිපුරම පිරිමි ප්‍රමාණයක් මරණයට පත් වෙලා තියෙන වසර වයස අවුරුදු 51ත් 60ත් අතර පිරිස. ඒ වගේම ගැහැණු අයගෙන් වැඩිපුරම ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 61ත් 70ත් අතර පිරිස. එතකොට ලංකාවේ අලි මිනිස් ගැටුම තමයි වනජීවි මිනිස් ගැටුම් අතරින් ප්‍රධානතම ගැටුම බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව රිලවුන් සහ වෙනත් ඉත්තෑවන් රිලවුන් කිඹුලන් වගේ සහ ඊට අමතරව විශාල කෘන්තක සතුන් විශේෂයෙන් මුවන් ගෝනුන් වගේ සතුන්ගෙන් එල්ලවන පීඩා ආක්‍රමණ මේ වන විට සංකීර්ණ පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අලි මිනිස් ගැටුම එන්න එන්න වර්ධනය වෙලා තියෙනවා කියන කාරණාව පෙන්නන්න මම මේ ස්ලයිඩ් එක දැම්මේ. ඇත්තටම මේකේදී ඔයාලට පැහැදිලිව පේනවා ලංකාවේ අලි මිනිස් අලි මරණ වාර්තා වෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණය සහ මිනිස් මරණ වාර්තා වෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණය අලි මිනිස් ගැටුම හේතුවෙන් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට පේනවා අපිට එන්න එන්න අලි මිනිස් ගැටුම් නිසා වැඩි වෙනවා මරණයට පත්වන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම් වාර්තා වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රමාණයත් එන්න එන්න වර්ධනය වීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම ඊළඟට මම කතා කරන්න කැමති විශේෂයෙන්ම පරිසර දූෂණය කියන කාරණාව. මම කලින් සඳහන් කරපු කාරණා සියල්ලක්ම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිතව සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ නාගරික පරිසරයට අපි ආවොත් විශේෂයෙන්ම පරිසර දූෂණය කියන එක ලොකු සංකීර්ණ ගැටලුවක් වෙලා තියෙනවා. ඇත්තටම වායුගෝලීය දූෂණය, ජල දූෂණය, ඒ වගේම පස දූෂණය, ඒ වගේම ශබ්ද දූෂණය, ඒ වගේ දේවල් විශාල ප්‍රමාණයෙන් පරිසරයේ විවිධ සංඝටක දූෂණයට ලක්වීම සිද්ධ වෙනවා. ඒ දූෂණයට ලක්වීම නිසා එය මිනිසුන්ගේ පරිහරණයට සුදුසු නොවන පරාමිතීන් වලට වෙනස් වීමක් දකින්නට ලැබෙනවා. අපි දන්නවා අපේ පාවිතා කරන ජලය උදාහරණයක් හැටියට ගත්තොත් ජලයේ අපි පිරිසිදු ජලයේ හැටියට සලකන්න අවම පරාමිතීන් ප්‍රමාණයක් තිබෙනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරාමිතීන් තිබෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකෙන් හදපු පරාමිතීන් තියෙනවා. ඒ වගේ පරාමිතීන් වලට තියෙනවා. නමුත් දැන් මේ දූෂණය හේතුවෙන් මේ පරාමිතීන් වලින් එහා ගිහිල්ලා ඒ රසායනික සහ භෞතික ලක්ෂණ වෙනස් වෙනවා ජලයේ. ඒ වගේම වාතය ගත්තත් එහෙමයි, පස ගත්තත් එහෙමයි. මේ හැම දෙයකම දූෂණය වෙලා මේ මිනිසුන්ට සහ සතුන්ට ජීවත් වීම නොහැකි තත්ත්වයක් ඇතිවීම තමයි පරිසර දූෂණය කියලා සලකන්නේ. එතකොට ඒක ගැන මම හිතන්නේ ඔබට අවබෝධයක් ඇති පරිසර දූෂණය කියන කාරණාව සම්බන්ධයෙන්. ඊට පස්සේ මම කැමති ඝනාපද්‍රව්‍ය කළමනාකරණය කියන කාරණයට යොමු වෙන්න. පරිසර දූෂණය එක අංගයක් හැටියටත් අපිට ඝනාපද්‍රව්‍ය කළමනාකරණය ගැටලු හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජලය දූෂණය වීමට, වාතය දූෂණය වීමට වගේම පස දූෂණය වීමට වගේ හැමදේටම මේ ඝනාපද්‍රව්‍ය ගැටලු බලපාලා තියෙනවා. එතකොට ලංකාවේ දිනකට මෙට්‍රික් ටොන් 9000කට වඩා කසල ප්‍රමාණයක් ජනනය වෙනවා. ඒ ප්‍රමාණය 160ක් දිරාපත් වන කසල හැටියට තමයි තියෙන්නේ. ඒතුරු ප්‍රමාණය නොදිරෙන කසල හැටියට තියෙන්නේ. එම ප්‍රමාණය 36ක් පමණ පාස්ක පොලිතින්. ඒ වගේම දිනකට පොලිතින් මෙට්‍රික් ටොන් 400ක් පමණ පරිසරයට එකතු වෙනවා ලංකාවේ. ඊට අමතරව අපි දන්නවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතුවට ඊ-වේස්ට් හැටියට අපි හඳුන්වනවා බැටරි කෑලි, ඒ වගේ දේවල් රස ඒ ඉතාම
බරපතල ආකාරයෙන් පරිසරයට හානි සිද්ධ කරන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යත් මේ අතර තියෙනවා. ඒ වගේම දිනකට පුද්ගලයෙකුගේ කසල නිෂ්පාදනය සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් භාගයක් එකකට ප්‍රමාණයක් වෙනවා. එතකොට නාගරික ප්‍රදේශවලට આવොත් මේ ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. ඊට පස්සේ නාගරික ප්‍රදේශ වලින් ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට මේ කසල ප්‍රමාණය තවදුරටත් අඩුවක් දක්ින්න ලැබෙනවා. මේ සමස්ත පුද්ගලයින් ප්‍රමාණයෙන් බෙදුවහම තමයි ඇත්තටම කිලෝග්‍රෑම් 0.5ක් එකකට පද ප්‍රමාණයක් වෙන්නේ. ඊට පස්සේ ලංකාවේ කසල සංහිතිය පිළිබඳව සැලකුවොත් ඒකෙන් 162ක් තියෙන්නේ දිරාපත් වන කසල. ඊට පස්සේ 117ක් තියෙනවා වෙනත් කසල. ඊට පස්සේ පදකාසි වගේ දෙකක් තියෙනවා. මේ වගේ ඒවාත් 106ක් තියෙනවා. ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් 106ක් තියෙනවා. වීදුරු 102ක් වගේ තමයි මේ මධ්‍ය පරිසර අධිකාරියෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන අනුව තියෙන්නේ. එතකොට ඔබට පේන්නේ මේ මේකෙන් පේන්නේ වගුවෙන් ඇත්තටම ඝනාපද්‍රව්‍ය ජනනය කරන ප්‍රමාණය සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙන රටවල් අතර තියෙන වෙනස්කම් ඔබට පේනවා ඇති. අපද්‍රව්‍ය වල කොම්පෝස්ට් කරන්න පුළුවන් ඝනාපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් තියෙනවා සංවර්ධන ඊය වෙන රටවල් වල. සංවර්ධිත රටවල් වල ප්‍රමාණය අඩුයි. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණ හැකි ප්‍රමාණයත් ඒ රටවල් ලංකාව මේ සංවර්ධනය වෙන රටවල් වල 7745 අතර වෙනවා. ඒ වගේ දෙයක් තමයි සහ තෙත් බර මේ ආකාරයෙන්. එහෙම තමයි ලංකාවේ සහ සංවර්ධනය වීම පවතින රටවල් වල කසල ජනනය වීම. එතකොට අනිත් කාරණා තමයි මේ සාගර දූෂණය කියන කාරණාව. මම හිතන්නේ අපි හැමදෙනෙක්ම මේ දවස්වල උනන්දුවෙන් ඉන්න මේ වැඩසටහනේ පූර්විකාවේදී මම හිතන්නේ ශාලිකත් මේක සඳහන් කරා. ඇත්තටම මේ කොහොමද අපේ රටේ පරිසරයේ ඇත්තටම මේ සාගර දූෂණය වෙන්නේ කියන කාරණාව මේ පහුගිය දිනවල මේ ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයට එක්ක සාගරයේ විශාල වශයෙන් මේ නැවකින් නිකුත් වෙච්ච අපද්‍රව්‍ය සහ නැව ගිනි ගැනීම සම්බන්ධ සිදුවීමත් එක්ක විශාල වශයෙන් සාගරයේ අපවිත්‍ර වීම සිද්ධ වුණා. ඒ වගේම ඒ ඔස්සේ ලංකාවේ වෙරළබඩ තීරයටත් විශාල වශයෙන් මේ අපද්‍රව්‍ය ගලාගෙන යාම නිසා විශාල ගැටලු රසක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඒ ගැන සංවේදී වුණා. මොකද විශේෂයෙන්ම මේ හරහා ඔබ දකින්න ඇති කැස්බෑවන් ඒ වගේම විවිධ මසුන් වර්ග ඉතා අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත් වෙලා වෙරළ වෙත ගසාගෙන ආවා. අපි ඒ පිළිබඳව ඉතාම සංවේදී වුණා. නමුත් කනගාටුට කාරණාව තමයි ලෝකයේ සාගරයට අපද්‍රව්‍ය උදාහරණ රටවල් අතරින් පස්වෙනි තැන ශ්‍රී ලංකාව ඉන්නවා. මුලින්ම චීනය, ඊට පස්සේ ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ඊළඟට පස්වෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව තමයි ලෝකයේ කසල මුහුදට කසල යොමු කිරීමෙන් වැඩිපුරම ඉන්නේ. අපි ඇත්තටම ඉස්සර හිතුවා මේ මුහුදට අපේ කුණු ටික මුහුදට ගෙනින් දැම්මහම අපේ ප්‍රශ්න විසඳෙනවා කියලා. නමුත් ඒක තත්ත්වය එහෙම නෙවෙයි. මේ වන විට පැහැදිලිවම පෙන් තියෙන කාරණයක් තමයි මේ විශාල පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා විශේෂයෙන්ම මේ සාගරයේ තියෙන ශුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය සීගෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ තුළින් ඒ ශුද්‍ර ප්ලාස්ටික් විශේෂයෙන්ම මාළුන්ගේ ආහාර මාර්ග හරහා සංචිත වීම නිසා ඒවා ආහාරයට ගන්න මිනිසුන්ට පවා මේ ශුද්‍ර ප්ලාස්ටික් ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම ලුණු නිෂ්පාදනය සඳහා අපි විශේෂයෙන්ම ඔබ දන්නවා කරදිය පාවිච්චි කරන්නේ. එතකොට ඒ හරහා කරදියවලත් ශුද්‍ර ප්ලාස්ටික් තියෙන බවට විවිධ පර්යේෂණ පත්‍රිකා මගින් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපි අර මුහුදේ නැවක් කරලන එකෙන් අපි ඒ ගැන කනුගාටු වෙනවා වගේම ඒ සඳහා සිද්ධ වෙන පරිසර හානිය පිළිබඳව සංවේදී වෙනවා වගේම ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිට විශේෂයෙන්ම ලංකාවේ වටේට ගලාගෙන යන ගංගා 103ක් හරහා විශේෂයෙන්ම රට මැද සිට පවා මේ ආකාරයෙන් ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය විශේෂයෙන්ම ඝනාපද්‍රව්‍ය මේ මුහුදට ගසාගෙන යාම සිද්ධ වෙනවා. ඒ වගේම ලංකා වටේ තියෙන වෙරළ කලාපයේ තිබෙන පපලාත් පාලන ආයතන ඒ වගේම පුද්ගලයින් මේ ආකාරයෙන් කසල මේ මුහුදට දැමීම විශාල වශයෙන් සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ අනුව මේ පිළිබඳවත් අපි සංවේදී යුතු පරිසර ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ ස්වභාවික විපත් මොනවාද අපි
දන්න නායයන් වගේ දේවල් කණ්ඩි කඩාවැටීම් වගේ දේවල් ගැන අපි නිතර නිතර කතා කරනවා ගම් වතුර ගලාගෙන ගිහිල්ලා මිනිස්සුන් අකාලයේ මරණයට පත්වීම වගේ කාරණා. එතකොට ස්වභාවික විපත් කියලා කියන්නේ ස්වභාවික සංසිද්ධීන් නිසා සිද්ධ වෙන නිසා ඒව ස්වභාවික විපත් කියලා කියනවා. නමුත් මම අර ඔබට කලින් කිව්වා වගේ දේශගුණ විපර්යාස ඉහළ යාමත් එක්ක මේ විපත් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා දෙනවා. එතකොට ඒව ස්වභාවික වෙන්නේ නැහැ. එතකොට ඒව අස්වභාවිකයි. මිනිසා මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේවට අස්වභාවික විපත් කියලා කියන්න කැමති. ඒ වගේම තමයි මිනිසුන්ගේ අක්‍රමවත් භූමි පරිහරණ රටාවලුත් මේට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට දැන් කණ්ඩි කඩාවැටීම් වගේ දෙයක් උදාහරණයකට ගත්තොත් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ මිනිසුන්ගේ අක්‍රමවත් භූමි පරිභෝජන රටාව. ඒ වගේම තමයි කඳු කර ප්‍රදේශවල වනාන්තර වැස්ම විනාශ කිරීම වගේ කාරණා නිසා එම ප්‍රදේශ නායයන් වගේ දේවල් සිද්ධ වුණාම ඒවා අපි තවදුරටත් ස්වභාවික විපත් කියලා හඳුන්වන්න බෑ. ඒව අස්වභාවික විපත් හැටියට තමයි අපිට සැලකන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් ඇත්තනම මේ වන විට ලංකාවේ පරිසරය හා බැඳිච්ච සංකීර්ණ ප්‍රශ්නයක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර කසල මම ගැන තව පොඩ්ඩක් කිව්වොත් මේ කසල නිසා ඇත්තටම ජනාවාස අපවිත්‍ර වීම, ජලය දූෂණය වීම, ස්වභාවික පරිසර පද්ධති වලට හානි වීම, විස සහිත අපද්‍රව්‍ය නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවීම, ඒ වගේම රෝග බෝ කරන මීයන්, මදුරුවන්, මැස්සන් වගේ සතුන් ගහණේ ඉහළ යෑම වගේම වෙළඳ හා කලබු පරිසර පද්ධති අපවිත්‍ර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මම සඳහන් කරේ ලංකාවේ පරිසර ප්‍රශ්න හැටියට මොනවාද අපිට තියෙන අභියෝග කියන කාරණාව. ඒ තමයි ඇත්තටම දේශගුණ විපර්යාසය, වනාන්තර විනාශ වීම, වනාන්තරවල ගුණාත්මකම භාවය අඩුවීම, ඊට පස්සේ පරිසර දූෂණය, ධනපද්‍රව්‍ය පිළිබඳව ගැටලු, ඒ වගේම අස්වභාවික විපත් අපිට ලංකාවේ පරිසර ප්‍රශ්න හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට ලංකාවේ මේ පරිසර ප්‍රශ්න සම්බන්ධයෙන් මුහුණ දෙන්න සහ ඒවට විසඳුම් ලබා දෙන්න නීතිමය පද්ධතිය කොයි වගේද කියන එක ශාලික මගින් මේ වැඩසටහන මුලින්ම ඇහුවා. ඇත්තටම ඒ සඳහා විවිධ අනපනත් මගින් වෙන් කරන ලද රජයේ ආයතන රැසක් තියෙනවා. රජය ඒ ආකාරයෙන්ම ගත්තත් මේ පරිසර අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය තීරණ නීති අනපනත් සකස් කිරීම රජයේ වගකීමක් වෙනවා. එතකොට ඒ අතින් බැලුවම රජයේ ඒ සඳහා වගකීමක් පැවරීලා තියෙනවා රජයට. ඒ වගේම රජය මගින් විවිධ ආයතන සහ දෙපාර්තමේන්තු පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සකස් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා මධ්‍යම පරිසර අධිකාරිය තමයි ලංකාවේ පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව වගකීම් ලබන ප්‍රධානතම ආයතනය. එතකොට 1980 ජාතික පාරිසරික පනත ප්‍රකාශයට පත්වීමත් එක්ක ඒ පනත හරහා ලැබෙන ඊට පසුව නිකුත් කරන ලබන විවිධ චක්‍රලේඛ සංශෝධන සහ ගැසට් නිවේදන මගින් මේ විවිධ පරිසර පද්ධතීන් සහ විවිධ කර්මාන්ත මගින් පරිසරයට එල්ලවන බලපෑම් වගේ කාරණා සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ ජාතික පරිසර පනතේ ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඒ වගේම වනජීවි සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපි ගත්තොත් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 15%කට වැඩි ප්‍රමාණයක් වන සංරක්ෂණ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වෙනවා. වනජීවි රක්ෂිත හැරියට පවතිනවා. එතකොට වනසත්තාව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් මේ සඳහා ප්‍රතිපාදන ලැබිලා තියෙනවා වනජීවීන් සංරක්ෂණය කරන්නේ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලය ලබාගෙන තිබෙනවා. ඒතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පරමාණුක බලශක්ති අධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඊට පස්සේ පළාත් සභා, පළාත් පාලන ආයතන, පොලිසිය වගේ විවිධ දෙපාර්තමේන්තු සහ ආයතන මේ ආකාරයෙන් පරිසර අභියෝග වලට විසඳුම් ලබා දීමට බැඳිලා ඉන්නවා. මේ මම හිතර මේ වැඩසටහන විශේෂයෙන්ම සාකච්ඡාව වෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් නිසා මේ ඒ පළාත් පාලන ආයතන සහ පළාත් සභා වලටත් සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා මේ පරිසර අභියෝග වලට මුහුණ දීම සම්බන්ධව. එතකොට මේ හැම එකක්ම පාර්ලිමේන්තු පනත් මගින් නිර්මාණය වෙච්ච ආයතන. එතකොට ඒ හරහා ඒ අදාළ ආයතන වලට කටයුතු කිරීමට අයිති නෛතික බලතල මේ නීති අනපනත් මගින් ලබා දීලා තියෙනවා. ඇත්තටම ශාලික සඳහන් කරපු දෙයට තියෙන සරලම පිළිතුර තමයි ලංකාවේ නීති අනපනත් ඇතිතරම් තිබෙනවා. නමුත් ඒව ක්‍රියාත්මක නොවීම තමයි දැනට තියෙන ගැටලුව. ඉතින් ඊට පස්සේ අපි බලමු නීති අනපනත් ක්‍රියාත්මක කරන්න තියෙන ආයතනික ක්‍රියාකාරීත්වයේ තියෙන ගැටලු මොනවාද කියන කාරණාව. ඉතින් ඒකට මූලිකවම මම දකින දෙයක් තමයි නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම. දැන් උදාහරණයක් හැටියට මේ මෑත කාලීනව ඔබ දන්නවා ගම සමග පිළිසඳර කියන වැඩසටහන හරහා ජනාධිපතිවරයා විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා සඳහන් කරන දේවල් තමන්ගේ වාචික ප්‍රකාශ චක්‍රලේඛ ලෙස
පිළිගන්නා ලෙස කියමින් සිදු කරන ලද ප්‍රකාශ හරහා ලංකාවේ ව්‍යවස්ථාපිත නීති සහ අනපනත්වල සඳහන් වන කාරණා විවිධ ආකාරයෙන් අභියෝගට ලක් වෙලා තියෙනවා. ඒක ඒ හරහා මිනිසුන්ට නිදහසක් ලැබිලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වලට ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට තිබෙන වපසරිය පටු වෙලා තියෙනවා. මේ ආකාරයෙන් ප්‍රතිපත්තියක් නොමැතිකම සහ ඒ ආකාරයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ගමන් කිරීම නිසා ඉතින් ඒ නිසා රාජ්‍ය නායකයින්ට සහ දේශපාලකයින්ට වගේම රජයකට රටක් හැටියට නිසි ප්‍රතිපත්තියක් මේ සියලු කාරණා සම්බන්ධයෙන් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි දේශපාලන මැදිහත් වීම නීති අනපනත් කොතරම් තිබුණත් ඒ නීති අනපනවත් ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාම දැඩි වශයෙන් දේශපාලනික මැදිහත් වීම සිද්ධ වෙන බව අපි නොරහසක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක ලංකාවේ මේ පරිසර ගැටලු සංකීර්ණ වෙන්න ගොඩක් ගැටලුකාරී ලෙස බලපාලා තියෙනවා. ඊට අමතරව තවත් ප්‍රධාන කාරණයක් තමයි නිලධාරීවාදය කියන එක. ඇත්තටම අපි දේශපාලකයින්ට මේ බැන බැන හිටියට ඇත්තටම නිලධාරීනුත් මේකට වග කියන්නට අවශ්‍යයි. මේ සුදු නිලධාරීන් දේශපාලකයන් අවුරුදු 5න් 5ට මාරු වුණාට ඇත්තට නිලධාරීන් එහෙම මාරු වෙන්නේ නැහැ. උන් මේ දේශපාලන ඒ දේශපාලකයන්ට මුවා වෙලා තමන්ට රිසිසේ කටයුතු කිරීම නිසා සහ ඔවුන්ගේ විවිධ අයථා ක්‍රියාකාරකම් නිසා මේ ඇත්තටම පරිසර ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වෙලා තියෙනවා. ඊට පස්සේ අන්තර්රාජනික ගැටලුත් මේ පරිසර ප්‍රශ්න විසඳීමේදී ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා එක එක ආයතන තමන්ගේ පුද්ගලික ඕනෑපාකම් මත එහෙම නැත්නම් ඉලක්කයන් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලියතුන් ගැන ආරක්ෂාව ගැන කටයුතු කරනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම ගැන කටයුතු කරනවා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වගේ ආයතන කෘෂිකර්මික සංවර්ධනය ගැන කතා කරාට එයාලා වගා කරන භූමි ප්‍රමාණය වර්ධනය කරගන්න කටයුතු කරාට ඒ හරහා අලියතුන්ට සිද්ධ වෙන බලවැයම සහ අලි මිනිස් ගැටුම අවම කරගන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට ඒ ආයතන දෙකම එක මේසයකට ඇවිල්ලා කටයුතු කරා නම් අපිට මේ අලි මිනිස් ගැටුම අවම කරගෙන අපේ රටේ කෘෂිකාර්මික සංවර්ධනය තවදුරටත් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ කාර්මික සංවර්ධන කටයුතු ගත්තත් විවිධ ප්‍රදේශවල සංවර්ධන විශේෂයෙන්ම කාර්මික සංවර්ධන කටයුතු සිද්ධ කරන අවස්ථාවල් වල කර්මාන්ත ශාලා වගේ දේවල් ඉදිරි නිර්මාණය කරන අවස්ථාවල් වල ඔවුන් මේ කර්මාන්ත ශාලා වලින් ලැබෙන ආර්ථික වාසිය ගැන පමණයි සිතන්නේ. ඒ වෙනුවට ඒ මගින් සිද්ධ වෙන පරිසර බලපෑම් පිළිබඳව සිතන්නේ නැහැ. ඒ වගේම පරිසර බලපෑම් පාලනය කිරීම සඳහා තියෙන ආයතන සමග සමීපව කටයුතු කරන්න නැති නිසා මේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ආකාරයෙන් මම හිතා පුළුල් වශයෙන් ගත්තොත් ආයතනික ගැටලු හැටියට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම, ඒ වගේම දේශපාලන මැදිහත් වීම, නිලධාරී වාගේ සහ අන්තර් ආයතනික ගැටලු මට හඳුන්වා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි යමු මේ පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට මොන වගේ බලතලද තියෙන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම පළාත් සභා හැටියට ලංකාව විමධ්‍යගත වීමත් එක්ක ලංකාවේ රාජ්‍ය පාලනයේදී පළාත් පාලන ආයතන වලට විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. එතකොට ඒ කාර්යභාරය පරිසරය සම්බන්ධයෙන් උත් ඒ ආකාරයි. ඉතින් පරිසර සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන වලට වෙනම පළාත් සභා වලට විශේෂයෙන් වෙනම ප්‍රඥප්ති සකස් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට මම උදාහරණයක් මේ සඳහන් කරේ 1990 අංක 12 දරන වයිම පළාත් පරිසර ප්‍රඥප්තිය. ඒ වගේම 2012 අංක 3 දරන මහජන සෞඛ්‍ය පීඩා වැළැක්වීමේ ප්‍රඥප්තිය පස්නාහිර පළාත නිර්මාණය කරලා තිනවා. ඒ වගේම මගින් අපිට පරිසර ගැටලු විශේෂයෙන් විසඳීම සඳහා මේ වගේ පළාත් පාලන පළාත් සභා මගින් ප්‍රඥප්ති සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ප්‍රඥප්ති සකස් කර ගැනීමේ හැකියාව තිබුණාට ඇත්තටම දැනට නම් තියෙන තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ලංකාවේ ජාතික පාරිසරික පනත ක්‍රියාත්මකයේදී වයිම පළාතේ මේ වයිම් පළාත් පරිසර ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම තුළ ඔවුන් තමන්ට රිසිසේ තමන්ගේ පරිසරය විනාශ කරමින් කටයුතු කරන ආකාරයක් පේන්න තියෙනවා සමහර තැන්වලදී. ඉතින් එම තත්ත්වයන් මේ පළාත් සභාවලට මේ බලය විමධ්‍යගත කිරීම සහ ඒ සමග පරිසරය රැකීමට තියෙන ගැටලු හැටියටත් සමහරලාවට සලකන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන මේ පළාත් සභාවල සමාජිකත්වයේ දරන තේරීපත්වන මන්ත්‍රීතුමන්ලට පුළුවන් නම් තුමියන්ලාට ඒක ප්‍රයෝජනයට ගන්න එක පරිසර සංරක්ෂණය සම්බන්ධ ඉතාම හොඳ දෙයක්. ඒ වගේම පළාත් පාලන ආයතන වලට ආවහම පළාත් පාලන ආයතන වලට තමයි තවත් වඩාත් සංකීර්ණ විදිහට මේ පරිසර සංරක්ෂණය සම්බන්ධ
කාරණාවට මැදිහත්වීම හැකියාව තියෙනවා විශාල වශයෙන් නීති අනපනත් රැසකින් පළාත් පාලන ආයතන ප්‍රධානීන් බලයලත් නිලධාරීන් බවට පත් කරලා තියෙනවා මේ පරිසරය සම්බන්ධයව. එතකොට උදාහරණයක් හැටියට පළාත් ප්‍රාදේශ සභා පනත මහනගර සභා පනත නගර සභා පනත වගේ දේවල් ගත්තත් ඒවා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මේ කැලිකසල සහ මලාප වාහන වගේ දේවල් මේ පළාත් පාලන ආයතනවල සම්පත් හැටියට එතකොට පාරවල් වලට කුණු ඉවත් කිරීම කැලි බේසිකලි නිසි පරිදි පවිත්‍ර කිරීම පවා මේ පළාත් පාලන ආයතන වලට තමයි අයිති වෙන්නේ. එතකොට මේ බැහැර කරන කසල සහ මල මල පහ පවා මේ පළාත් පාලන ආයතන වල දේපළ හැටියට තමයි සලකන්නේ. එතකොට අපි දන්නවා මේ වෙනකොට මේ පළාත් පාලන ආයතන වල කසල විශේෂයෙන්ම එයාලා කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව විවිධ ප්‍රදේශවල මේ බිම් පිරවුම් වලට එහෙම නැත්නම් තෙත් බිම් වලට එහෙම නැත්නම් ගංගා අයුරු වලට තමයි ගෙහින්දාන්නේ. එහෙම නැත්නම් ඉඩම් ගොඩ කරගන්න තමයි මේ යොදා ගන්න. ඉතින් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සම්පතක් හැටියට මුදල් උපයන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය නිපදවල කොම්පෝස්ට් බෝර් නිෂ්පාදනය කරලා ඒ වගේම මේ කසල වර්ගීකරණය කරලා නැවත සම්පත් ඒවයින් ලබා ගන්න පුළුවන් ප්ලාස්ටික් පොලිතින් යකඩ වගේ දේවල් ලබාගෙන අපිට ඒක සම්පතක් හැටියට මුදල් උපයන මාර්ගයක් හැටියට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා පළාත් පාලන ආයතන මෙහෙවන එක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන එක මම හිතන්නේ මේ තරුණ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න තරුණ ප්‍රජාවට පීවෙන වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ වගේම තමයි පීඩන ක්‍රියා වැළැක්වීමේ ආඥාපන පනතක් කියලා වෙනම එකක් තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන පනත්වලත් යම්කිසි ප්‍රදේශයක වැළැක්විය යුතු පීඩා මොනවද කියලා ඒ පළාත් පාලන ආයතන වලින් වල සොයා බලලා කටයුතු කරන්නට අවශ්‍යයි. එතකොට පරිසර සම්බන්ධ දේවලුත් ඊට අනිවාර්යෙන්ම අයිති වෙනවා. එතකොට උදාහරණයක් ඇටියට දක්වලා තියෙන්නේ පොදු නාන ස්ථානවල සතුන් නැවීම සේදීම තහනම් කිරීම ඇලවල් අපවිත්‍ර කිරීම ගැන නඩු පැවරීම කර්මාන්තශාලාවලින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම අන්තරාදායක ගස් කපා ඉවත් කිරීම වගේ දේවල් මේ පළාත් පාලන ආයතනවල සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ අර මම කලින් කිව්වා වගේ ඇත්තටම පරිසරයට සිද්ධ වෙන සියලු අනර්ථකාරී ක්‍රියා මිනිසුන්ටත් බලපෑමක් මහ ජනතාවටත් පීඩාවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒව වැළැක්වීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පළාත් පාලන ආයතනවල වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඉතින් ඒ සඳහා ඒ ආයතන උනන්දු කරවීම ඇත්තටම විශේෂයෙන්ම ජනතාවගේ වගකීමක් කියන එක මම නැවත නැවතත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ගැටළු විසඳා ගැනීමට තියෙන යෝජනාව හැටියට මට පළවෙනිවත් කියන්න තියෙන සක්‍රීයව ජනතා සහභාගීත්වය, වගේම දෙවෙනුවත් කියන්න තියෙන සක්‍රීය ජනතා සහභාගීත්වය, තෙවෙනුවත් කියන්න තියෙන සක්‍රීය ජනතා සහභාගීත්වය. මොකද මිනිස් විවිධ අපිට තාක්ෂණික කරුණු මේකෙදි කියන්න පුළුවන්. නමුත් ඒ තාක්ෂණික කරුණු මොනා කිව්වත් මේ ලංකාවේ තියෙන දේශපාලන තත්ත්වය තුළ ඇත්තටම මේ තියෙන ගැටලුත් එක්ක ජනතාව අවදී නොසිටීම සහ ජනතාව තමන්ගේ බලය පිළිබඳව නිසි අවබෝධයකින් නොසිටීම නිසා තමයි මේ ගැටලු විසඳා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ රජයක් තියෙනවා. එතකොට ඒ රජය අනපනත් නීති ස්ථාපිත කරලා තියෙනවා. ඒ සඳහා ඒ සම්බන්ධව ක්‍රියාත්මක විය යුතු ආයතන සකස් කරලා තියෙනවා. එතකොට ඒ ආයතනවල සේවය කරන නිලධාරීන් මහත්ම මහත්මීන්ට පඩි ගෙවන්නේ මහජනතාව වන අපේ මුදලින්. එතකොට ඒ නිසා ඒ ආයතන නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද, ඒ පරිසරය ආරක්ෂා කරනවද, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවද කියන කාරණා සම්බන්ධයෙන් ජනතාව සක්‍රීයව මැදිහත් වෙන්න ඕනේ. මම හිතන්නේ ස්ලයිඩ් එක නැතුව ගියා නේද? ඔව් සබෝ. හරි. ඉතින් ඒ නිසා මට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ ස්ලයිඩ් එක ගැනකම් මම කියාගෙන යන්නම් ඉස්සරහට. මේ සක්‍රීයව ජිනීසු වේගෙන සහභාගී වෙන්න ඕනේ ඇත්තටම මේ පරිසර ක්‍රියාකාරීන්ටවත් සමාජ ක්‍රියාකාරීන්ටවත් එහෙම නැත්නම් මේ පුද්ගලික රාජ්‍ය නොවන සංවිධාන වලටවත් එහෙම එයාලට නෙවෙයි මේකේ වගකීම තියෙන්නේ. පුරවැසියන් හැටියට තම තමන්ට තමයි වගකීම තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට සරලව මම කිව්වොත් ප්‍රධාන වශයෙන් අපිට තියෙන ගැටලුවක් තමයි පළාත් පාලන ආයතන වලින් මේ අපි අපේක්ෂා කරන ආකාරයේ පරිසර ප්‍රශ්න වලට විසඳුම් නොලැබීම. ඉතින් එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා අපිට පුළුවන් වෙනවා මේ මිනිස්සු ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට ඒකරාශී වෙන්න. මොකද ඔබ දන්නවා මූල යම්කිසි ප්‍රදේශයක පරිසර ප්‍රශ්නයක් ඇති වුණොත්
විශේෂයෙන්ම මූලිකවම ප්‍රධාන වශයෙන්ම ඒ බලපෑම ඇති වෙන්නේ ඒ පළාත් පාලන ආයතන සහිත ප්‍රදේශයේ. එතකොට එතනින් එහාට ගියාම මේක පළාත් සභාව ප්‍රදේශයට බලපානවා. ඊටත් එහා ගියාම තමයි ඒක රටකට බලපානවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් මේ පළාත් පාලන ආයතන මට්ටමින් මේ වැඩේ විසඳගන්න, මේ පරිසරයට වෙනස හානිය අවම කරගන්න අවශ්‍ය කටයුතු කරන්න අපිට එතනින්ම මේ ප්‍රශ්නේ අර අපි සාමාන්‍ය වචනෙන් කියනවා වගේ නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් එකක් නියපොත්තෙන් කඩලා දැම්මහම අපිට මේ ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට පස්සේ මගේ අවසාන ස්ලයිඩ් එකත් ඇත්තටම මේ තියෙන්නේ ඊළඟට තියෙන අවසන් ස්ලයිඩ් එක ඇත්තටම තිබුණේ ඒකෙදි මට සඳහන් කරන්නට අවශ්‍ය වෙලා තිබුණේ මේ පුරවැසි වගකීම් පිළිබඳව. මම අර ඔබට කලින් කිව්වනේ මම ඔබට කලින් කිව්වනේ මිනිස්සුන්ට තියෙන වගකීම. එතකොට මේ මිනිස්සුන්ට තියෙන වගකීම ඇත්තටම මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඇත්තටම ව්‍යවස්ථාවෙන්ම මේ මිනිස්සුන්ට ඒ සඳහා අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට තියෙන්නේ ඇත්තට මේ බලතල ප්‍රයෝජනයට ගැනීම තමයි. ඒ ප්‍රයෝජනයට ගැනීම හරහා අපිට පුළුවන් වෙනවා මේ අපේ පරිසරය යහපත් පරිසරයක ජීවත් වීමේ හැකියාව ඇති කරගන්නට අපිට හැකියාව ලැබෙනවා කියන කාරණාව මම විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි. එතකොට ලංකාවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රී සමාජවාදී ජනරජයේ තියෙන ව්‍යවස්ථාවේ මම ඔබට පෙන්වන්නම් ඒක. මම හිතන්න ස්ලයිඩ් එක ෂෙයා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මම හිතන්න තුෂා ඒ සම්බන්ධයෙන් ඊට අවස්ථර ලබා ගන්නවද මම හිතන්නේ ඉෂාරට තමයි ඒක කරන්න පුළුවන්. ඔව්. අයි කොහොස් නැද්ද? හොස්ට් නෑ මං හිතන්නේ. මට විනාඩියක් දෙන්න. හරි. හරි. ඕකේ. එතකොට මේක මම හිතන්නේ පෙන්වන්න අවශ්‍යම සහ අන්තිම ස්ලයිඩ් එක නිසා මම හිතන්නේ මේක පෙන්වන්න එක වැදගත් වෙනවා. මේ අපේ තියෙන අනපනත්වල පැහැදිලිව සඳහන් වෙනවා මේ ස්වභාව ධර්මය හා ස්වභාවික සම්පත් රැකගන්න සෑම ලංකාවාසීකුටම යුතුකමක් සහ වගකීමක් තියෙනවා කියන කාරණාව. ඒ වගේම තමයි 28 ඊ උපවගන්තියේ සඳහන් වෙනවා පැහැදිලිවම අනුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් කටයුතු කරන්නත් සෑම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා කියන එක. එතකොට අපිට යම්කිසි ප්‍රදේශයක පරිසර හා ස්වභාවික සම්පත් වලට සිද්ධ වෙන හානියක් ගත්තොත් අපි ඒකට ඒ ප්‍රදේශයේ මිනිසුන්ට විතරක් නෙවෙයි මේ කටයුතු කිරීමේ හැකියාව තියෙන මේ මුළු මහත් දිවයිනේම ඉන්න මිනිසුන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ මම සකස් කරගෙන තියෙන ප්‍රසන්ටේෂන් එක මේ අවසන් වෙනවා. මං හිතන්නේ ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්න නැති මේ පරිසර ලංකාවේ පරිසර තත්ත්වය කොයි වගේද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න අපිට සහ පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට කොයි වගේ බලපෑමක්ද කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් සමහර විට ඒකෙදි විවිධ උපයකක සම්බන්ධ විවිධ විශේෂඥ භාවයන් තියෙන අය මේ මගේ දේශනය ශ්‍රවණය කරනවත් ඇති. ඉතින් එයාලා සමහරට එයාලගේ අදහසුත් මට දක්වන්න පුළුවන්. ඒ අතරේ මොනහරි ගැටලු තියෙනවා නම් ඔයාලට මං හිතන්නේ මේක අවස්ථාව කරගෙන ඔයාලගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න මම කැමතියි. මොසපුන් බොහොම ස්තුතියි. අතිශය වැදගත් කරුණු ආශියක් එක්ක අපි දිගටම කතා කරපු එක. ඕනම කෙනෙක් සම්බන්ධ වෙන ඉෂාරාය සම්බන්ධ කරන කටයුතු එකට මැදිහත් වෙන්න. ඒ වගේම මේ චැට් බොක්ස් එකට දාලා තිබුණු ප්‍රශ්න රාශියකුත් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරමු. අතම සුකුණ අවසානදී කිව්ව වගේ පුරවැසි වගකීම වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මයේ යටතේ පැහැදිලිව සඳහන් වෙනවා ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කළ යුත්තේය කියලා. එතකොට පුරවැසියාට පුරවැසියාගෙන් පරිසරය වෙතට වගේම පරිසරය සම්බන්ධයෙන් රජයේ වගකීම ආයතන 10කට අද වඩා සංඛ්‍යාවක් තියෙනවා ආරක්ෂා කරන්න අදාළ ඒ වගකීම දරන ආයතන.
ඒවා සම්බන්ධයෙන් සුපුරි විශේෂයෙන් කතා කරා. අපි මේ chat box එකට දාපු ප්‍රශ්නෙකට ගියොත් මේ මේ දවස්වල තියෙන තත්ත්වයත් එක්ක මුලින්ම COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අර මේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් කොහොමද තියෙන නීතිමය තත්ත්වය සහ ඒක කොහොමද සිද්ධ වෙන්නේ සුපුරි නැත්නම් ඇත්තටම ලංකාවේ මේ සායනික අපද්‍රව්‍ය වලට තියෙන නීතිමය දේ තමයි ලංකාවේ ගොඩක් තැන්වල මේවා කුච්චලා දාන එක තමයි ඇත්තටම කරන්නේ. එතකොට ඒක අර හොල්සිම් වගේ ආයතන වලට ගෙනහිල්ලා කුච්චලා දාන එක සහ ඊට අමතරව විවිධ ප්‍රදේශවල තියෙන ඉන්සිලරේටර්ස් කියලා අපි කියනවා ඒවට ගෙනහිල්ලා කුච්චලා දාන එක තමයි කරන්නේ. එතකොට මේ කුච්චලා දැමීම හරහා මේ සායනික අපද්‍රව්‍ය වල තියෙන හානිකර තත්ත්වයන් නැති වෙලා යනවා. නමුත් අර එයින් මේ මේ හරිතාකාර ආචරණ සිද්ධ වෙන බලපෑම එකතකින් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අර මම කලින් කිව්ව විදිහට ඉන්සිලරේට් කරන්න කියලා තිබුණට මේ ඒක හරියට සිද්ධ වෙන්නේ නැති ප්‍රශ්නයක් සමහර තැන්වල තියෙනවා. අපි දන්නවා සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම සායනික අපද්‍රව්‍ය මේ වලට ඒවා සාමාන්‍යයෙන් අනිත් කසල සමග මිශ්‍ර කරලා සමහර අවස්ථා අපිට දකින්නට ලැබිලා තියෙනවා. ඒක ඇත්තටම ඉතාම බරපතල තත්ත්වයක් හැටියට සලකන්න පුළුවන්. මොකද සායනික අපද්‍රව්‍ය හැසිරවීමේ න්‍යායන් වල මූලිකම න්‍යායන් වල සඳහන් වෙන කාරණයක් තමයි යම්කිසි සායනික අපද්‍රව්‍ය ප්‍රමාණයක් වෙන අපි හිතමු උදාහරණයක් ඇරෙන සාගර නාගර මේ නාගරික අපද්‍රව්‍යත් එක්ක මේ සායනික අපද්‍රව්‍ය එකතු වෙනවා කියලා. එතකොට මේ මුළු ප්‍රමාණයම ඒ සායනික අපද්‍රව්‍ය වලින් දූෂණය වෙච්ච මුළු නාගරික අපද්‍රව්‍ය තොගයම එතකොට සායනික අපද්‍රව්‍යයක් හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ විදිහට සලකලා තමයි අපි ඒක මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට අවශ්‍ය. නමුත් දැන් මේ වෙනුවට තියෙන தத்துவය තමයි අර මේ සායනික අපද්‍රව්‍ය නාගරික අපද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වුණාම ඒ සියල්ල ඊට පස්සේ නාගරික අපද්‍රව්‍ය හැටියට සලකලා ඊටාම සරලව මේ බිම්බිරවමකට යොමු කිරීම වගේ ඊටාම අවාසනාවන්ත தத்துவයන් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් ඒක ඊටාම කනගාටුදායක தத்துவයක්. පළාත් පාලන ආයතන වලට මම අර කලින් කිව්වා වගේ පළාත් පාලන ආයතන වලට මේ පළාත් පාලන ආයතන පිහිටුවීමේ අනපනත්වල පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ ජනනය වෙන යම්කිසි කසල ප්‍රමාණයක් තියෙනුනේ ඒක ඒ ආයතනයේ සම්පතක් හැටියට තමයි සැලකන්නේ. එතකොට ඒක නිසි පරිදි කළමනාකරණය කර කිරීම ඒ අවසන් බහැරලීම සිද්ධ කිරීම කියන කාරණා සියල්ලකටම පළාත් පාලන ආයතන වග කියන්නට අවශ්‍ය. ඒ වගේම ජාතික පාරිසරික පනතේත් ඔය ඒ සම්බන්ධයෙන් නීතිමය කරුණු අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන තියෙන පැහැදිලිවම සඳහන් කළේ ඒ සම්බන්ධ ඒ අනුව ක්‍රියාත්මක වීම තමයි වැදගත්. නමුත් ඒව අනුව 100% ක්‍රියාත්මක වෙනවා කියලා මට කියන්න බෑ ඇත්තටම. ඔසුපුන් ඇත්තටම අලුතර දොඩංගොඩ ප්‍රදේශයේ සුපුන් කියපු කාරණයට පැහැදිලි උදාහරණයක් පහුගිය කාලේ තිබුණා. දොඩංගොඩ ප්‍රාදේශීය සභාව මගින් බැහැර කරපු කසලවල සායනික අපද්‍රව්‍ය පෞද්ගලික රෝහලක සායනික අපද්‍රව්‍ය වගේක් තිබිලා ඊට අදාළ අධිකරණ කටයුතු වලදී ඒක වෙනම පැත්තකට ගියේ ඊට අදාළ නීති ප්‍රමාණවත් නැහැ සහ ප්‍රාදේශීය සභාව ඒ වගකීම ඉෂ්ට කරලා තියෙනවා කියන කාරණය මත තමයි ගියේ. ඒකට හේතුව ඇත්තටම අර සායනික අපද්‍රව්‍ය අපේ දැන් කසල ඇත්තටම කසල වර්ගීකරණය කිරීමේ ගැටලුවක් අපිට තියෙනවා. මොකද දැන් අපිට කසල කියන එකේදී අපි දැන් නාගරිකව එකතු වෙන කසල ඊට පස්සේ සායනික අපද්‍රව්‍ය ඒ වගේම බිල්ඩින් අපි කියන ඩිමොලිෂ් වේස්ට් කියලා ඒ කියන්නේ බිල්ඩින් ගොඩනැගිලි වගේ දේවල් කඩා බිඳ දැමීම හරහා සිද්ධ වෙන එකතු වෙන කසල ඒ වගේ ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වේස්ට් එහෙම නැත්නම් මේ මේ රස මේ ඒ වගේ දේවල් ඒ රසායනික අපද්‍රව්‍ය ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මේ වන විට මම හිතන්නේ විශාල වශයෙන් සංකීර්ණව මේ මේ ඒවා බෙදා වෙන් කිරීමක් දකින්නට ලැබෙනවා. මොකද ඒ බෙදා වෙන් කිරීම හරහා ඒ එක එක දේවල් අවසන් බහැරලීම සහ කළමනාකරණය කිරීම කොයි ආකාරයෙන් කළ යුතුද කියන කාරණය සම්බන්ධයෙන් විවිධ නිර්මාණයක සකස් වෙලා තියෙනවා ලෝකයේ පුරාම. නමුත් අවාසනාවට කාරණාව ඒ වේගයෙන් ලංකාවේ ඒ தත්ත්වය ඇති වෙන්නේ නැති එක සහ ඊට අමතරව මේ ඒවා ක්‍රියාත්මක නොවීම කියන කාරණාව තමයි ගැටලුව. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදීවත් මේ ඒ අවශ්‍ය නිර්ණායක සකස් වුණොත් විශේෂීකරණය වෙච්ච නිර්ණායක සකස් වුණොත් ওই தත්ත්වය වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා මටත් හිතෙනවා. බොහොම සුදේසු වුණ ඉෂාරා වජිර ගලිගමුව කෑගල්ල ප්‍රශ්නයක් අහන්න මයික් ඔන් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් මම එයාට මේ දැම්ම ඉන්බොක්ස් මේ එයාට පුළුවන් අහන්න කියන්නේ. වජිර
මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. මේ මට දැනගන්න ඕනේ මේ දැන් Express Pearl never ගිනිගත් එකෙන් අපිට ලංකාවට වන්දියක් ලබා ගැනීම හෝ ඒ නැවේ හිතත් කියන එක සම්බන්ධයෙන් පොඩි අදහසක් සහ මේ දැන් ඒක නැව ගිලුණ නිසා දැන් ගිලෙමින් පවතින පැහැදිලි කරනවා තොත් ඔයාගේ ප්‍රශ්නේ ඒ නැව ගිලීම ගිලීමෙන් පස්සේ වන්දියක් ලබා ගන්න පුළුවන්ද කියලාද ඔයා අහන්නේ? ඔව් වන්දියක් ලබා ගන්න පුළුවන්ද සහ ඒ කියන්නේ ඒ හිමිකාර ආයතනයට එරෙහිව කුමක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් වෙන ගන්න පුළුවන්ද කියන එක වගේම මේ දැන් නැව ගිලෙන නිසා ඒකට වන්දියක් ගන්න බෑ කියලා මේ කතාවක් මම දැක්කා. ඒ කියන්නේ නැව ගිලුණාට පස්සේ අර මේ තියෙන ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කරගන්න ලංකාව බැඳිලා නැහැ කියලා වගේ කතාවක්. ඒ සම්බන්ධයෙන් පොඩි අදහසක්. ඒකෙන් මට ඒ ජාත්‍යන්තර සම්බන්ධ නීති සම්බන්ධයෙන් නම් මට ඇත්තටම ලොකු අවබෝධයක් නැහැ. නමුත් මේ වන්දි ලබා ගැනීමේ යාන්ත්‍රණයක් මම හිතන්නේ ලංකාවේ මේ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය හරහා මේ යම් කිසි මම දැක්කා එයාලා ලංකාවේ දේශීය ඒජන්තවරයාට එක නඩු පැවරීමක් වගේ කාරණාවකට යනවා කියන කාරණා. නමුත් ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් ඒ සම්බන්ධයෙන් තියෙන නීති රීති සම්බන්ධයෙන් නම් මට ඇත්තටම එහෙම ලොකු දැනුමක් නැහැ. ඇත්තටම ඒ සම්බන්ධයෙන් ඊයේ වෙනකොට මාධ්‍ය වාර්තා කළා ඇතම් අවස්ථාවලදී ඒ කියන්නේ නැව ලංකාවේ මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට අරගෙන යන උත්සාහයක් තියෙනවා. ඒක මැරින් සල්වේජ් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයේ ක්‍රියාත්මක වෙනවා නැව් ගිල්ලේ ඒ කියන්නේ අනතුරට පත් වුණාට පස්සේ ඒ වගේ අරගෙන ගිහිල්ලා ජාත්‍යන්තර මුහුදු සීමාවට අරන් ගිහිල්ලා අර වන්දියේ ප්‍රමාණය අඩු කරගන්න වගේ උපක්‍රම කියලා. ඒ වගේ උපක්‍රම තියෙනවද කියන එක හරියටම බලන්න ඕනේ. මොකද මාධ්‍ය ඇතම් අවස්ථාවලදී මම වර්තා කරලා තිබුණා. අනිත් කාරණාව තමයි මේ මට තේන මං හිතන දේ තමයි දැන් අපි යම්කිසි වන්දියක් අපි දැන් ඔය ගන්න වන්දිය ප්‍රමාණවත්ද කියන කාරණාව එකක් පැත්තකින්. ඒ වගේම දැන් අපි ගන්න වන්දියෙන් ඇත්තටම මේ ඒ පරිසර පද්ධතිය මේ විනාශ වෙච්ච පරිසර පද්ධතිය සහ ඒ සාගරයට වෙච්ච හානිය ප්‍රතිපූර්ණය කරගන්න අපි ඒ ලබා ගන්න වන්දියෙන් කොච්චර ප්‍රමාණයක් අපි යොදවනවද කියන කාරණාව ගැනත් අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න අවශ්‍ය මං හිතන්නේ. මොකද රටක් හැටියට අපිට දීර්ඝකාලීනව මේ වගේ දේවල් වලින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. අනිත් එක ලංකාවේ මුහුදු සීමාව තමයි ලංකාවේ සාගර කලාපය හරහා ලෝකයේ තෙල් අපනයන තෙල් ප්‍රවාහනයෙන් 125ක් මගේ මතකේ නිවැරදිනම් 125කට වඩා මේ ලංකාවේ වෙරළා ආසන්නයේ තියෙන මුහුදු මාර්ග හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මේ තෙල් ඉහිරුම් කියන එක ලෝකයේ ඉතාම පුළුල්ව කතා වෙන දෙයක්. ඒ වගේම ඔය දැන් මේ වගේ නැව් අනතුරු සහ ඒ හරහා ඇති වෙන තෙල් ඉහිරුම් වලට අමතරව අනිත් රසායනික ද්‍රව්‍ය වගේ දේවල් වලින් වෙන පරිසර හානිය ඇත්තටම ඉතාම සුවිශාලයි. ඒ හරහා අපේ ධීවර කර්මාන්තයට අපේ සමුද්‍රීය පරිසර පද්ධති වලට එල්ල වෙන බලපෑම ඉතාම විශාලයි. ඉතින් ඒ ලබා ගන්න ඒ සියලුම හානි ප්‍රතිපූර්ණය කරන්න ප්‍රමාණවත් තරමේ වන්දියක් අපිට ලැබෙනවද කියන කාරණාව සහ ඒ වන්දිය ඒ ආකාරයෙන් මේ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මේ හානිය පූර්ණය කරන්නට යොදා ගන්නවද කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඒක හරි සුබනතර ඔය කියන්නේ නැව ගිනි ගන්න දවස වෙනකොටම ඊට පස්සේ ඒකේ නැවේ තියෙන කාරණා දෙන්නේ මොනවද කියන එක ගැන අනාවරණය වීමත් එක්ක සමුද්‍ර විද්‍යාඥයෝ දිගටම කියප එකක් තමයි ආවරණයක් යොදන්න ඒ නැව වටේට කියන එක. දැන් අද තමයි මාධ්‍යවල වාර්තා වුණේ ආවරණයක් යොදන්න කටයුතු කරගෙන යනවා කියන එක මේ වන විට. අනිත් එක ශාලිකයි දැන් ඒ කියන්නේ මේ සුපුන් අයියේ දෙන්නගෙන් මහන්නේ දැන් මොකක් හරි දෙයක් වළක්වා ගන්න පුළුවන්කම තියෙද්දි දැන් නැවේ ඒක ඇත්තටම නම වළක්වා ගන්න අවස්ථා කීපයක් තිබ්බා. එතකොට එහෙම වළක්වා ගන්න පුළුවන්කම තියෙද්දි ඒක වළක්වා ගන්න නැතුව අන්තිමට වන්දියක් ගත්ත කියලා වැඩක් තියෙනවද? වන්දියක් ගත්තා කියලා අර විනාශ වෙච්ච පරිසර පද්ධති ආය ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් දෙයකට ඒ විදිහටම. ඔව් ඒක තමයි. එහෙම කොහොමත් ඒ විදිහටම ප්‍රතිස්ථාපනය කරන්න කොහොමත්ම බෑ.
හේතුව තමයි මේ අනිත් කාරණේ තමයි දැන් එහෙම අපි කොරල් පරිසර පද්ධතිය ගත්තත් සාගර ජීවීන් ගත්තත් එතකොට එයාලා මේ එක දවසින් දෙකෙන් හැදෙන්නේ නැහැනේ කොරල් පරයත් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයකින් වර්ධනය වෙන්නත් අවුරුද්දක අවුරුදු ගානක් යනවා එතකොට ඒ වගේම මේ තියෙන අධික වශයෙන් එකතු වෙන රසායනික ද්‍රව්‍ය හරහා ඒ ජලයේ සිද්ධ වෙන මේ රසායනික වෙනස්කම් වල ඒවා මේ ආය නැවත මේ යථා තත්ත්වයට පත් වෙන විශාල කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපි කළ යුත්තේ මේ වැනි තත්ත්වයන් නැතිවීම වැළැක්වීම සහ ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම මූලිකවම ඒකෙන් සිද්ධ වෙන හානිය අවම කරගන්න කටයුතු කරන්න. නමුත් ඉතින් ඇත්තටම දැන් නැව ගිලෙනකම්ම නැවේ තියෙන ඔක්කොම ටික ගිනි අරගෙන නැව ගිලෙනකම්ම අපිට බැරි වුණානේ ඒක කරගන්න. ඉතින් ඒකම තත්ත්වයක් තමයි. ඉතින් ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. ඔයා කියන එක ගැන ඇත්තටම මම පුද්ගලිකව සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. එහෙම අපි මේ අර දැන් අපි මේ දැන් වෙලා තියෙන්නේ අපිට වන්දියක් හම්බෙනවානේ කියලා අපි මේ හිත හදාගන්න තැනට අපි අවාසනාවන්ත තත්ත්වයකට අපි පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ මේ වන්දිය ගන්න කට අරගෙන බලන් ඉන්නවට කලින් මේ වගේ විපත්ති සිද්ධ වෙන එක වැළැක්වීම සහ ඒක සිද්ධ වුණොත් වෙනවානේ සිද්ධ ඒ වගේ විපත්ති සිද්ධ වෙන්න පුළුවන්. ඒවා සිද්ධ වුණාම ඒවෙන් වෙන හානිය අවම කරගන්නවත් අඩුම තරමේ ක්‍රියාමාර්ග ගන්න අපි උනන්දු වෙන එක තමයි කරන්නට අවශ්‍ය. බොහොම සතුටුයි සුපුන. ඒ වගේම අර අපි මුලින් කතා කරපු කසල සම්බන්ධ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් කතා කරොත් මේ දවස්වල කතාබහට ලක් වෙන කාබනික පොහොර අතිකාවත් එක්ක මොකද සුපුන්ගේ ස්ලයිඩ් එකේ අපි දැක්කා මෙට්‍රික් ටොන් 9000කට වඩා ලංකාවේ අපද්‍රව්‍ය ජනනය වෙනවා. එතකොට විතර කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා කාබනික පොහොර ගෙන්වන්න. එතකොට ඉන්දියාවෙන් චීනයේ නාගරික අපද්‍රව්‍ය ගෙන්න අවදානමක් තියෙනවා කියලා සඳහන් වුණා. මේ වගේ තත්ත්වයන් එක්ක කොහොම වෙයිද? ඒ කියන්නේ කාබනික පොහොර භාවිතය වැදගත් කියන එක හැමෝම පිළිගන්න එකක්. හැබැයි යෝධ නිදි කුම්බා වගේ ගොඩක් දේවල් ලංකාවට එන්නත් පුළුවන් ඒ වගේ අවදානම්. ඔව් මෙහෙම කාබනික අපද්‍රව්‍ය කාබනික පොහොර එහෙම නැත්නම් කොම්පෝස්ට් පොහොර හරියට නිෂ්පාදනය කරොත් ඇත්තටම ඒකේ ජීවයක් නැහැ. හොඳටම නිවැරදි ක්‍රමවේද ඔස්සේ නිෂ්පාදනය කරොත් මේ ඒ වගේ ජීවයක් පවතින්නේ නැහැ. නමුත් අපිට 100%ක් විශ්වාස කරන්න බෑ ඒවා නියමිත ක්‍රමවේද හරහා නියමිත ප්‍රමිතීන් මගින් නිර්මාණය වෙනවද කියන කාරණාව. අනිත් එක විශේෂයෙන්ම නාගරික අපද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොරවල විශේෂයෙන්ම බැරලෝහ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විශේෂ උනන්දුවක් දක්වන්නට අවශ්‍යයි. ඒ වගේම අපි දැන් රසායනික පොහොර නතර කරලා කාබනික පොහොර වලට යන්නේ ඇත්තටම අපේ පස දීර්ඝ කාලයක් තිස්සේ රසායනික පොහොරවල නිරාවරණය වෙලා ඇත්තටම අර සරලව කියනවනේ ලංකාවේ පස ඇත්තටම මැරිලා තියෙන්නේ. ඒක ජීවි සජීවී ක්‍රියාකාරීත්වයේ ඉතාම දුර්වල තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා ඒව තත්ත්ව වළක්වන්න කාබනික පොහොර යොදා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වෙන කාබනික පොහොර ඇත්තටම අපිට ලංකාවෙන්ම නිෂ්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. දැන් දැනටමත් පළාත් පාලන ආයතන කිහිපයක ලංකාවේ මේ ආකාරයෙන් සාර්ථක කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන අංගන පවත්වාගෙන යනවා. ඉතින් අරවක්කාලු වගේ ප්‍රදේශවලට අපේ නාගරික අපද්‍රව්‍ය ප්‍රමාණය ගිහිල්ලා ගොඩ ගහලා ඒ ප්‍රදේශයත් විනාශ කරන්න නැතුව ඒවයින් අපිට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරලා මේ තත්ත්වයට මුහුණ දීමේ හැකියාව තියෙනවා කියලා තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කැටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ අවශ්‍ය තීන්දුව తీරණ ගැනීම අවශ්‍යයි. මොකද ලංකාවේ අපද්‍රව්‍ය වලින් වැඩිම ප්‍රමාණයක් වර්ගීකරණය කරන්න නැති අපද්‍රව්‍ය තමයි තියෙන්නේ. එතකොට ඒව වර්ගීකරණය කිරීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ඒව නිවෙස් තුලදීම වර්ගීකරණය කරන්න අවශ්‍ය නීතිමය අනපනත් සකස් කිරීම සහ ඒව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඒ තුලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කාබනික පොහොර අපේ රට තුලම නිෂ්පාදනය කරගන්න. අනිත් කාරණේ තමයි මේක එකරැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අර අපි මේ ස්විච් එකක් ඕෆ් කරනවා වගේ එකපාරට රසායනික පොහොර ආනයනය නතර කරලා හෙට ඉඳලා කාබනික පොහොර නිෂ්පාදනය කරොත් අපිට අපේ ආහාර ඉලක්කයන් සපුරා ගැනීමේ ගැටලුත් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙයි කියලා. ඒක ආකර්ශනීය මාතෘකාවක් වුණාට ඒකේ ප්‍රායෝගිකව භාවිතය ඇත්තටම සංවිධානාත්මකව කරන්නට ඕනේ. වැදගත් දෙයක්, වැදගත් යෝජනාවක්. ඒ ආකාරයෙන් සාර්ථක ක්‍රියාත්මක කරන නම් අපි ඒ විදිහට සංවිධානය වෙලා මේක කරන්න ඕනේ. ඒක අර දේශපාලන වේදිකාවේ නිකන් ආකර්ශනීය මාතෘකාවක් කිරීමෙන් එහාට ගිහිල්ල මම හිතන්නේ. සුපුන් ගම්පහ හසිත් සඳරුවන් චැට් බොක්ස් එකට දාලා තිබුණා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන්. අපේ රටේ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන බලපෑම් පිළිබඳව විමර්ශන කරන්න දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන ආකාරයට ලංකාව තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සතුටුදායකද කියලා
මොනවගේ බලපෑමක් ලංකාවට කරයිද කියන එක සම්බන්ධයෙන්. ඔව් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාව සැලකුවාම ඉතාම බරපතල තැනක තියෙන එකක් තමයි දේශගුණ විපර්යාස වලින් වෙන බලපෑම් වලට අපිට මුහුණ දෙන්න වුණාම ඒ සම්බන්ධයෙන් අපිට මුහුණ දෙන්න අපිට තියෙන ශක්තිය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අර උදාහරණයක් හැටියට සරල උදාහරණයක් කිව්වේ ඒකයි. දැන් ලංකාවේ නාගරික ප්‍රදේශ ප්‍රධාන නගර ගොඩක්ම වෙරළාසන්න ප්‍රදේශවල තියෙනවා. එතකොට මුහුදු මට්ටම ඉහළ ගිහිල්ලා යම්කිසි විදිහකට අපිට මේ නගර ටික මේ මහාමාර්ග ටික දුම්රිය මාර්ග ටික ආපස්සට ගන්නොත් කොච්චර ලොකු මුදලක් කියයිද. ඒ වගේම අපි දන්නවා දැන් කැලණි ගඟ හරහා ඔස්සේ රටතුලට මුහුදු ජලය ගලාගෙන එීම මේ වෙන විටත් සිද්ධ වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වැලිකොඩ දැමීම. ඊට අමතරව දැන් මුහුදු දේශගුණ විපර්යාස ඉහළ යෑමෙන් මුහුදු මට්ටම ඉහළ ගියොත් එතකොටත් මේ විදිහට නැවතත් අපිට සිද්ධ වෙනවා මේ මේ රටතුලට මුහුදු ජලය ගලාගැනීමේ ගැටලුවට මුහුණ දෙන්න. එතකොට අපිට අපි දන්නවා දැනට අපිට තියෙන ජල පවිත්‍රාගාරය ආසන්නයටම වගේ මං හිතන්නේ මුහුදු ජලය ගමන් කරලා තියෙනවා. එතකොට අපිට තවදුරටත් මේ මුහුදු ජලය රට තුළට ආවොත් අපිට සිද්ධ වෙනවා මේ ජල පවිත්‍රාගාරය තවදුරටත් රට තුළට ගෙනිහිල්ලා ස්ථාපිත කරනවා. එතකොට ඒ සඳහා අපිට කොච්චර වියදමක් දරන්න වෙනවද? ඒ වගේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපේ කෘෂිකර්මය ගත්තත් ජනාවාස ගත්තත් ප්‍රවාහනය ගත්තත් ඊට පස්සේ සංචාරක කටයුතු සම්බන්ධයෙන් ගත්තත් සෞඛ්‍ය ගත්තත් ඒ හැමදේටම මේ දේශගුණ විපර්යාසයෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අපේ ක්‍රියාත්මක වීමේ අතරම ඉතාම දුර්වල මට්ටමක තියෙන්නේ. මම අර කලින් කිව්වනේ දේශගුණ විපර්යාසයට මුහුණ දෙන්න අපිට ප්‍රධාන අවි දෙකක් තියෙනවා. එකක් තමයි මිටිගේෂන්, අනිත් එක තමයි ඇඩප්ටේෂන්. මිටිගේෂන් කියලා කියන්නේ ඒක අවම කරගන්න අපි දරන ක්‍රියාමාර්ග. ඇඩප්ටේෂන් කියලා කියන්නේ අපිට ඊට අනුහුරු වෙමින් අපේ ජීවිතය හැඩගස්ස ගන්න තියෙන ක්‍රියාමාර්ග. ඉතින් ඒ දෙකම අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. කෙටි කාලීනව අපි ඇඩප්ටේෂන්ස් වලට යන්න ඕනේ. ඒ වගේම දීර්ඝ කාලීනව අපි මිටිගේෂන් මෙෂර්ස් වලට යන්න ඕනේ. ඉතින් ඒවා ඇත්තටම කෙරෙන්නේ නැහැ ලෝකයේ ඉදිරියේ. අපි මම අර කලින් කිව්ව නැෂනලි ඩිටර්මයින්ඩ් කන්ට්‍රිබියුෂන්ස් එහෙම නැත්නම් දේශීය නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව ඔස්සේ අපි ලෝකයට පොරොන්දු වෙලා තියෙනවා අපි මේ මේ ක්ෂේත්‍රවලින් මේ මේ ප්‍රමාණයට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරනවා, ඒ වගේ මේ මේ ඇඩප්ටේෂන් මෙෂර්ස් අපි ගන්නවා කියලා අපි පොරොන්දු වෙලා තියෙනවා නීතිමය වශයෙන්. නමුත් ඒව ක්‍රියාත්මක වීම බරපතල අඩුවක් තියෙනවා ඇත්තට. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ සංවාදවලදී සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ අප කතිකාවක් තමයි දැන් මාළුන්ගේ මාළු කන අය මාළුන්ගේ සෞඛ්‍ය ගැන මොකක්ද දැන් මේ එන සංවාදය කියන එක. ඒ වගේම දේශගුණික විපර්යාස සම්බන්ධෙනුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතම් සංවාදවලදී කියන එකක් තමයි ලංකාව වගේ කුඩා දූපතකට මොකක්ද මේකෙදි කරන්න පුළුවන් වෙන්නේ විශාල රටවල් සහ කාර්මීකරණය වෙච්ච රටවල් එක්ක වල්න කොට කියන එක. ඔව් ඒක ඇත්ත. ඒක වැදගත් සංවාදයක්. ඒකින්ද තමයි ඇත්තටම ලෝකයම මේ එකතු වෙලා පොදුවේ එක්සත් ජාතීන්ගේ විදේශීය විපර්යාස සම්බන්ධ රාමුකර සම්මුතිය හරහා මේ ගෝලීය මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න මේ අපි අත්වැල් බැඳගෙන තියෙන ඒ නිසා තමයි. නමුත් දැන් රටවල් හැටියට ශාලික අපිට අපිට වෙන බලපෑම් වලට මුහුණ දෙන්න අපිට තනිදරුවම සිද්ධ වෙන්නේ. එතකොට දේශගුණ විපර්යාස හරහා මුහුදු මට්ටම ඉහළ ගියාම ඒකට මුහුණ දෙන්න වෙන්නේ අපිට රටක් හැටියට. එතකොට උෂ්ණත්වය ඉහළ ගියාම අපේ දැන් නුවරඑළියට මදුරුවෝ වෙන්න ගත්තාම ඉස්සර නුවරඑළිය මදුරුවෝ හිටියේ නෑනේ. මදුරුවෝ හිටියේ නැත්නම් මොකද එහේ උෂ්ණත්වය අඩු නිසා. දැන් මදුරුවෝ ඉන්නවා. එතකොට ඩෙංගු හැදුනහම ඒව කළමනාකරණය කරගන්න ඕනේ අපි රටක් හැටියටනේ. එතකොට ඒව අනුහුරු වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රටවල් හැටියට අපිට ගන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ සඳහා විදේශ රටවලින් සමහර විට අපිට ආධාර සහ ණය ලබා ගැනීම හැකියාව මේ සම්මුතිය හරහා අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ආධාර ලබා ගැනීම කෙසේ වෙතත් දේශීය යාන්ත්‍රණයක් තිබෙන්නට ඕනේ අපිට රටක් හැටියට මේ දේශගුණ විපර්යාස අවම කර ගැනීම අනුහුරු වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. විශේෂයෙන් රටක් හැටියට අපිට යාන්ත්‍රණයක් තිබිය යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් රටක් හැටියට අපි කටයුතු කළ යුතුයි. එතකොට අපිට රටේ පාලකයන් හැටියට සහ පුද්ගලයන් හැටියට අපිට ඒකේ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ වගේම අපි කතා කරා අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන්. එතකොට ප්‍රශ්න කීපයකුත් යොමු කරලා තිබ්බා. අලිමිනිස් ගැටුම ඉවරයක් වෙන්නේ නැද්ද? රජයේ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ නේද? මේකට ස්ථිර විසඳුමක් නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. ඔව් ඒක ඇත්තනම් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ශාලික. මේ ලංකාවේ අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පැමිණීමත් එක්ක මේ කමිටුවක් පත් කරනවා 2020 ජූනි මාසෙදී.
එම කමිටුව මගින් සකස් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම 2020 දෙසැම්බර් මාසයේදී මේ රජයට බාර දෙනු ලබනවා. නමුත් අවාසනාවන්ත තත්ත්වය තමයි ඒ ක්‍රියා ඒ ඒ ඒ කමිටුවේ ක්‍රියාකාරී සැලැස්ම දැන් මාස 5කට වැඩි කාලයක් හවස් පෙට්ටියේ තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇත්තටම සුවිශේෂී කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා අලිමිනිස් කෙටුම අවම කිරීම සඳහා. ඒ ක්‍රියාත්මක කරොත් මම පුද්ගලික විශ්වාස කරනවා ලංකාවේ අලිමිනිස් කෙටුම සෑහෙන දුරකට අවම කරගැනීමේ හැකියාව තියෙනවා කියලා. අපේ වර්තාවේ යම් කරුණු කීපයක් විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත සාරාංශ කරන්න පුළුවන් නම් වැදගත් වෙයි මං හිතන්නේ. මොකද සමස්ත දිස්ත්‍රික් ගානකට බලපාන කාරණාවක් නිසා. ඔව්. එතකොට මේ ඒකෙදි මූලික වශයෙන් අදහස් යොමු කරලා තියෙනවා විදුලි වැටවල් තමයි ඇලිමිනිස් කැටුමට දැනට තියෙන සාර්ථක විසඳුම. ඉතින් එතකොට ඒ විදුලි වැටවල් ගම්මාන වටේ විදුලි වැටවල් ඉදිකිරීම, ඒ වගේම කෘෂිකාර්මික භූමි වටා කාලීන එහෙම නැත්නම් තාවකාලික විදුලි වැටවල් ඉදිකිරීම, ඒ වගේම වනජීවි දැනට ලංකාවේ වනජීවි වාසස් වනජීවි සංරක්ෂිත වටේ තමයි ගොඩක් විදුලි වැටවල් ගහලා තියෙන්නේ. එතකොට ඒවා ප්‍රතිස්ථාපනය කරලා මේ මිනිසුන්ගේ සංවර්ධිත ප්‍රදේශ මායිමට ගෙනීම වගේ කාරණා එහි අඩංගු වෙනවා. ඒ වගේම තමයි ජනතාව දැනුවත් කිරීම, ඒ වගේම විශේෂයෙන්ම මේ අලිමිනිස් කැටුම් ඇති වෙන ප්‍රදේශවල මහාමාර්ග ඉලිපෙහෙළි කිරීම, ඒවා විදුලි බල පද්ධති සවිකිරීම මගින් අලිමිනිස් කැටුම් හරහා සිද්ධ වෙන මරණ අඩු කර ගැනීම, ඒ වගේම වන්දි ගෙවීම වගේ කාරණා, එතකොට අලිමිනිස් කැටුම් අවම කර ගැනීම සඳහා දැනට පාවිච්චි කරන යල්පැන ගිය ක්‍රමවේද නැවත අධීක්ෂණය කරලා එහෙම නැවත පරීක්ෂා කරලා බලලා ඒව පිළිබඳ තීරණය ගැනීම, ඒ වගේම වන අලි ජීවත් වෙන ප්‍රදේශවලට මම අර කලින් කිව්වා වගේ අලි ඇතුන් ජීවත් වෙන ප්‍රදේශවලට හීලෑ ගවයින් ඇතුළත් කිරීම අවම කිරීම, එතකොට ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ඒවා සුපෝෂණය කිරීම, ඒ වගේ පුළුල් ශාලික කාරණා ගණනාවක් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ වගේ කෙටි කාලෙකින් කියන්න විතරම ටිකක් අමාරුයි. ඔව්, ඒකෙන් අපිට පුළුවන් මේ ඒක ඇත්තටම අපි ඉල්ලීමක් කරන්න ඕනේ සිවිල් සමාජ සංවිධාන, පරිසර සංවිධාන හැටියට මේ මේ ක්‍රියා ඒ මේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නංවන්න කියන එක රජයට බල කරොත් අපිට මං හිතන්නේ සෑහෙන මේ අලිමිනිස් කැටකොට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මම ඒ කියන්නේ විශේෂයෙන් සඳහන් කළේ ඔබත් එහි යම් නියෝජනයක් හෝ දායකත්වයක් සැපයුව ඔබ. ඔව්, ඇත්තට මම ඒකේ සුළු දායකත්වයක් ලබා දුන්නා. මම සිංහලට ඉංග්‍රීසියෙන් සකස් කරපු මේ ක්‍රියාකාරී සැලැස්ම සිංහලට පරිවර්තනය කිරීමේ අවස්ථාව ලැබුණේ මට. ඉතින් අර මම අලි මිනිස් කැටුම සම්බන්ධයෙන් යම්කිසි උනන්දුවක් දක්වන නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මට ආචාර්ය පෘතුරාජ් ප්‍රනාන්දු මහත්මයා තමයි ඒ සංවිධාන ඒ කමිටුවේ සභාපතිත්වය දරුවේ. එතුම මගින් පුද්ගලික විල්ලීමක් කරා මේක සිංහලට පරිවර්තනය කරන්න කියලා මම ඒක කරා. ඉතින් ඒ නිසා මට විශ්වාසයක් තියෙනවා ඇත්තටම මේ අලිමිනිස් කැටුම අවම කිරීම සඳහා ඒකෙන් ලොකු සෑහෙන බලපෑමක් වෙයි කියලා. එතකොට ඒක දීර්ඝ කාලීනව අපි ගත්තොත් චාලික ඒකේ තියෙනවා අලිමිනිස් කැටුම යම් කිසි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ඒ අලිමිනිස් කැටුම අවම කිරීම සඳහා අවශ්‍ය වෙන මේ නිර්ණායකයිට යොදා ගැනීම, ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ඒ වගේ කාරණා පවා මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අලි ඇතුන් ජීවත් වෙන වාසභූමි ආරක්ෂා කිරීම සහ ඒවා අතර තියෙන පටු බින්තීරු ආරක්ෂා කිරීම, එතකොට වන ඒවන් අනවසරයෙන් අල්ලා ගැනීම වැළැක්වීම වගේ කාරණා. දැන් ඔබ දන්නවා අර පහත දාසක චක්‍රලේඛය අහෝසි කිරීමත් එක්ක ලංකාව විශාල වශයෙන් මේ විදිහට අලි ඇතුන් ජීවත් වෙන වාසභූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීමට පටන් ගත්තා. ඒ වගේම ඒවා ඒ හරහා ඒ ආශ්‍රිතව ගමන් කරන අලිමංකඩවල් හැටියට අපි අඳුන්වන පටු බිම්තිරු විශාල වශයෙන් මිනිසුන් විසින් ආක්‍රමණය කිරීමට පටන් ගත්තා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුළ අලි මිනිස් කැටුම ඉහළ යෑමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මට සරලව කියන්න පුළුවන් මේ සාධනීය යෝජනා මාලාව. නමුත් මේ වෙනුවට සිද්ධ වෙමින් පවතින දේවල් ඒ යෝජනා මාලාවට පටහැනිව තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම දව වනාන්තරවල ගුණාත්මකභාවය අඩුවීම සම්බන්ධයෙන් දිගටම කතා කරා. ස්ලයිඩ් එකේ කතා කරා මේකට මැදිහත් වෙන්න ඕන කොහොමද? මොකද මේ සම්බන්ධව පර්යේෂණ සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඔබත් විද්‍යාර්ථී විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් විදිහට විශ්වවිද්‍යාල මට්ටමින් හෝ එහෙම පර්යේෂණ සිදුවීම් සිද්ධ වෙනවද? මෙහෙමයි ශාලික ඕනේ වගේ. ඔව්, වන ස්වභාවික වනාන්තර සහ මොනාහො පරිසර පද්ධතියකට ඒකට ස්වභාවිකව පැවැත්ම පවත්වාගෙන යන්න ඉඩ දීලා තිබුණොත් අපිට ඊට කිසිම මැදිහත්වීමක් කරන්න අවශ්‍ය නැහැ.
නමුත් මේ දැනට තියෙන තත්ත්වය ඔබ කලින් කිව්වා වගේ විවිධ අතපෙවීම් සිද්ධ වෙනවානේ මිනිසුන්ගේ අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි මේ මේ කනකාටුදායක තත්ත්වයන් ඇති වෙන්නේ. ඒතකොට මේ තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කරන එක තමයි අපිට ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් වනාන්තර ගුණාත්මක භාවය ඉහළ දාන්න. ඒ කියන්නේ වනාන්තර සහ අනෙකුත් පරිසර පද්ධති වල ගුණාත්මක භාවය ඉහළ දාන්න නම් අපි කරන්න ඕනේ මූලිකම දේ තමයි ඒ සඳහා ඊට එල්ලවන අහිතකර මිනිස් ක්‍රියාකාරකම් අවම කිරීම. එතකොට අපිට මේ මේ තවත් විශේෂයෙන් කියන්න ඕනේ කාරණයක් තමයි ශාලික වනාන්තර සහ පරිසර පද්ධති වලින් දීර්ඝකාලීනව තිරසාරව ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ තියෙනවා මිනිස්සුන්ට. අපි කියනවා forest sustainable forest products කියලා. කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් මීයක් කඩා ගන්න එක, දර කෝට්ටක් කඩා ගන්න එක, ඒ වගේ දේවල් වල ඉඳලා මිනිස්සුන්ට අවශ්‍ය වෙන දේවල් ලබා ගත්තා කියලා මේ කැලෑවට හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ ඒ කැලෑවට හානි වෙන ආකාරයෙන් සිද්ධ වෙන අහිතකර මිනිස් ක්‍රියාකාරකම් තමයි අපි අවම කරන්න ඕනේ. නමුත් දැන් අපි රටේ වෙන්නේ ඔබ දන්නවා ඇති දැන් දර කෝට්ටක් කඩා ගන්න යන මිනිස්සයාට ඒ අදාළ ආයතන වල නීති අනපනත් ක්‍රියාත්මක වුණාට මේ මේ කැලේ ඩෝසර් කරන මිනිස්සයාට ඒ සම්බන්ධ අනපනත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වේ වැළැක්වුවත් අපිට පුළුවන් මේ පරිසර පද්ධති වල තිරසාර පැවැත්ම තහවුරු කරගන්න සහ ඒවැ ගුණාත්මක භාවය ඒ විදිහටම පවත්වාගෙන යන්න හැකි වෙනවා. ඉෂාරා නැව ගැන අදහසක් දක්වන්න කෙනෙක් දැන් මීටකන් असिंधु गुणतिलक अतरे वनजीवी नीति वाल क्रियात्मक बेरी मे මේක හරියට කරගන්න බැරි හේතුව මොකද්ද? අනපනත් නීති ප්‍රමාණවත් නැද්ද කියන එක. අපි දිගටම කරා අනපනත් නීති ප්‍රමාණවත්. හැබැයි මේ වැඩිහත් වීම වල ප්‍රශ්නේ තමයි තියෙන්නේ කියන එක දිගටම. ඔව් එකක් තමයි ශාලික මේ මේ දේශපාලන වැඩිහත් වීම. අනිත් කාරණාව තමයි ශාලික මේ මේ එකක් අනිත් එක මම අර කලින් කිව්වා නිලධාරීවාදය සහ දැන් විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වගේ ආයතන වලට අවශ්‍ය යටිතල පහසුකම් වල ගැටලුවක් බරපතල ලෙස බලපාලා තියෙනවා. එතකොට ලංකාවේ මේ මුළු භූමි ප්‍රමාණයම මේ වනජීවීන් සංරක්ෂණය කරන් ඉන්නේ ඇත්තටම ක්ෂේත්‍ර නිලධාරීන් 1500ක් විතර සුළු ප්‍රමාණයක්. එතකොට යාලට මේ මේ ලංකාවේ තියෙන විශාල කැලෑතුළට ගිහිල්ලා ඒ සිද්ධ වෙන වනජීවි අපරාධ වළක්වන්න ඒ පරිසර සංරක්ෂණය කරන්න තියෙන ගැටලුව තියෙන ප්‍රශ්නයක් තමයි යටිතල පහසුකම් ප්‍රශ්නේ. එතකොට දේශපාලන මැදිහත් වීම අංක 1ට තියෙනකොට ඊට අමතරව තියෙන දේශ නිලධාරීන්ගේ තියෙන ගැටලු සහ යවුන්ගේ නිලධාරීවාදයේ දෙවෙනියට තියෙනකොට මම හිතන්නේ තුන්වෙනියට අපිට ගන්න පුළුවන් මේ යටිතල පහසුකම් වල ගැටලුවත් ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. නීති අනපනත් සහ ව්‍යවස්ථාපිත ආයතන තියෙනවා. ඒවා ඉතාම අතිශයින් ප්‍රමාණවත් මම හිතන්නේ. ඒ දැනට තියෙන මේ කැපැසිටි එකකින් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වුණා නම් අපිට සෑහෙන ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. උනර කල්ලුත් කතා කරා වගේ පරිසරය හා සම්බන්ධ වගකීම දරන රාජ්‍ය ආයතන 10කට වඩා තිබුණට ඒවයි ක්‍රියාකාරීත්ව ප්‍රාදේශීය මට්ටමින් සෑහීමකටපත් වෙන්න බෑ සමහර අවස්ථාවල. එහෙම ගැටලුව තියෙන්නේ පරිපාලනයේ දුර්වලතාවලද නැත්නම් වෙනත් ගැටලුද කියලා කාවින්ද හිරන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒ ඇත්තටම මේ මම පුද්ගලිකව මට හිතන දේ නම් මේ ඔය ආයතනවල ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් අපි මේ දැන් පරිසරයේ ප්‍රශ්නේ ශාලික සත්තු උද්ඝෝෂණය කරන්නේ නැහනේ මේ මේ තම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉස්සරහට ඇවිල්ලා. ඒතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉස්සරහට ඇවිල්ලා ගස් උද්ඝෝෂණය කරන්නේ නැහනේ. ඒ වගේ අර පරිසරයට සිද්ධ වෙන අහිතකර බලපෑම් වලට මේ පරිසරයේ පරිසර පද්ධති නිහඬවම විඳවනවා මිසක් ඒ සම්බන්ධයෙන් එළියට එන්නේ නැහැ. මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒතකොට ඒ නිසා නිලධාරීන්ටත් යම්කිසි පහසුවක් තියෙනවා මේ සක්‍රීයව මීට මෙදිහත් වෙන්නේ නැති වෙන. දැන් උදාහරණයක් හැටියට සෞඛ්‍ය සම්බන්ධ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් මිනිස්සු ටික පාට බැස්සාම රජයට ලොකු බලපෑමක් එල්ලෙනවා. ඒතකොට මිනිස්සු මේ සෞඛ්‍ය ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුව මෙලිහත් වෙනවා. නමුත් පරිසර ප්‍රශ්නේ ඒ වගේ නෙවෙයි. ඒවයින් දීර්ඝකාලීනව ඉතාම බරපතල බලපෑම් ඇති වුණාට ඒවා අර මේ මේ දේශ මේ මේ මාධ්‍යවල පවා එහෙම ලොකු විශේෂ ප්‍රතිකාරයක් ඇති වෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා නිලධාරීන්ට යම්කිසි පහසුවක් වෙනවා මේ ඒ සම්බන්ධයෙන් විහඬක සහ නිද්‍රාශීලීව කටයුතු කරන්න. නමුත් මම කියන්නේ 100%ක් නිලධාරී නිද්‍රාශීලී කියලා. නමුත් ඒ කටයුතු තවදුරටත් වැඩි කරගන්න විශේෂයෙන්ම මම අර කලින් කිව්වා වගේ මිනිසුන්ට විශාල
මේ හැකියාවක් තියෙනවා සහ යුතුකමක් සහ වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රදේශයේ මොකක් හරි ගැටලුවක් වෙනකොට ඒකේ අදාළ ආයතන වලට දැනුවත් කරන්න ඒ අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා සක්‍රියව බලාගෙන ඉන්න අපිට මහජන මුදල් වලින් ඒ යැපෙන ඒ ආයතන වලින් අපි අවශ්‍ය දේවල් සිද්ධ වෙනවාද කියලා බලන එක ඇත්තට මහජනතාවගේ යුතුකමක් ඊට පස්සේ මාධ්‍ය ආයතන වල ඒ වගේම සිවිල් සංවිධාන වල පරිසර සංවිධාන වල මේ හැම දෙනෙක්ගේම වගකීමක් මං හිතන්නේ ये ප්‍රාදේශීය කියන්නේ එයා එයා ගොල්ලන්ට පේන්නේ ප්‍රාදේශීය වශයෙන් ඇත්තටම මෙහෙම සක්‍රිය වෙන්නේ නැහැ කියලා. කොච්චර ආයතන තිබ්බත් ඒකම අහලා තියෙනවා මම දැක්ක කවුද පසන් භාග්‍ය අහලා තියෙනවා. ඒතකොට අලිමිනිස් ගැටුමට උත්තර හොයන්න ඕන මධ්‍යම රජයේද එහෙම නැත්නම් පළාත් පළාත් පාලන ආයතනද කියලා. එතකොට මේ ශාලිකයි දැන් පළාත් සභා කියන්නේ බල්ලා කියන්නේ පළාත් සභා කියන්නේ ඒ කියන්නේ පරිසරය කියන්නේ පළාත් සභා වලට තියෙන විශේෂයක්නේ. එතකොට මේකට අදාළව ප්‍රධාන ආයතන වලට අමතරව පළාත් සභා යටතේ හරි පළාත් සභා යටතේ වෙනම මොනවත් ආයතන තියෙනවද වෙනම මොනව හරි මේ මේ අනපනත් සම්මත වෙලා මොනව හරි තියෙනවද ඒවෙන් ක්‍රියාකාරීත්වයක් එන්නේ නැද්ද? මොකද දැන් මධ්‍යම රජය දැන් වෙරළ සංරක්ෂණ වෙරළ සම්බන්ධයෙන් නම් මධ්‍යම රජය වෙරළ සංරක්ෂණ අධිකාරිය විතරද පළාත් වෙරළ හැම ගොඩක් පළාත් අයිනේ වෙරළ තියෙනවනේ. එතකොට ඒවට අදාළව වෙනම ක්‍රමවේදයක් නැද්ද? බහුපාර්ශවීය මැදිහත්වීමක් සිද්ධ කරන්න ඕනේ දෙයක් ඇත්තරම. එතකොට ඒකදී නම් විශේෂයෙන්ම පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් පැවරෙනවා. එතකොට අර මම මුලින් කිව්වා වගේ අර මම මුලින් කිව්ව මතකද දන්නේ මේ දැන් අර අලිමිනිස් ගැටුම ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ශාලික පාරවල් අලි ජීවත් වෙන ප්‍රදේශවල තියෙන පාරවල් විශාල වශයෙන් වන වස්මෙන් වැහිලා තියෙනවා. එතකොට රෑට යනකොට කරුවල යාලෝක පද්ධතියක් නැහැ. එතකොට පළාත් පාලන ආයතන වලට හැකියාව තියෙනවා ඒ වගේ වනාන්තර ආශ්‍රිතව තියෙන පාරවල් එලිපෙහෙලි කරන්න, ඒවැ විදුලි බල පද්ධති සකස් කරන්න, ඒ වගේ දේවල් කරන්න හැකියාව තියෙනවා පළාත් පාලන ආයතන. ඊට පස්සේ දැනුවත් කරන්න මිනිස්සුන් ඒ වගේ විවිධ කටයුතු වලට මේ මේ පුළුවන් මෙදිහත් වෙන්න වෙන එකක් තියා ඇතරම විදුලි වැටවල් නිර්මාණය කිරීමේ කටයුතු වලට පවා මේ පළාත් පාලන ආයතන වලට මෙදිහත් වීමේ හැකියාව තියෙනවා. ඔවුන්ට මේ ඒ සඳහා නායකත්වය ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර පළාත් සභාව වලටත් එහෙමයි. මොකද තමන්ගේ ප්‍රදේශයේ වනාන්තර සම්බන්ධයෙන් යම් කිසි බලයක් තියෙනවානේ පළාත් පාලන පළාත් සභාව වලට. එතකොට ඒවා අරහා මේ ඒ ප්‍රදේශ වනාන්තර සහ වනාලි වාසභූමි ආරක්ෂා කරගන්න අලිමිනිස් ගැටුම වම කර ගැනීම ක්‍රියාමාර්ග ගන්න මේ ඔවුන්ට මේ අර ජාතික ක්‍රියාකාරී සැලැස්මෙන් ඇත්තටම පළාත් පාලන ආයතන වලට නම් විශේෂයෙන් වගකීම පවර්ලා තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වුණොත් ඒ අදාළ වගකීම් පළාත් පාලන ආයතන වලට ක්‍රියාත්මක කරන සිද්ධ වෙනවා. ඒ ඔස්සේ තමයි මේ සමස්ත ව්‍යාපෘතියම සමස්ත ක්‍රියාකාරී සැලැස්මෙම මේ සාර්ථකත්වයේ ඇත්තටම තීරණය වෙන්නේ. ඉතින් සඳහන් කරමු සුපුන් තව එක කාරණයක්. ඒ කියන්නේ දැන් පළාත් සභා සහ පළාත් ආයතන වලට මේ බලතල සහ දේවල් තිබුණාට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අනිකුත් මධ්‍යම රජයේ ආයතන වලින් ඇතම් අවස්ථාවල හිර වෙන තැන් තියෙනවා කියලා සඳහන් වෙනවා නේද? ඒ කියන්නේ ප්‍රාදේශීය ව්‍යාපෘති සම්බන්ධයෙන් වගේ ගන්නකොට. ඔව් ව්‍යාපෘති සම්බන්ධයෙන් ශාලික මෙහෙම දෙයක් මම ඒ මම පොඩි කාරණයක් කියන්නම්. ලංකාව දැනට තාමත් විශ්වාස කරන්නේ ශාලික මේ සංවර්ධන ව්‍යාපෘතියක් යම්කිසි ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා මේ සමහර ව්‍යාපෘති තියෙන ඒවට පරිසර බලපෑම් ඇගීම් වලට යටත් වෙන්න ඕන ව්‍යාපෘති තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික පරිසරය පනතේ ප්‍රතිපාදන අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ පරිසර බලපෑම් ඇගීමක් සිද්ධ කරන්න. එතකොට අපි දන්නවා තාමත්චාලික යම්කිසි ප්‍රදේශයක එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට ඒවා මේ තනිතනි ව්‍යාපෘති හැටියට තමයි මේ තාම ලංකාවේ රජය සලකන්නේ. එතකොට නමුත් අපි දන්නේ නැහැ මේකෙන් එකතු ඇති වෙන කියුමුලේටිව් ඉෆෙක්ට් එක. එහෙම නැත්නම් සමෝදානිතව මේ ව්‍යාපෘති රසකින් මේ පරිසරයට වෙන බලපෑම ගැන අපි හිතන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අලිමිනිස් ගැටුම කියන කාරණාව ගත්තත් අපි ඔන්න කැලේක
යම් කිසි සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා. එතකොට ඒ සංවර්ධන ව්‍යාපෘතියේදී අපි ඒ ඒකෙදි විවිධ නිර්මාණයක් යටතේ ඒක කරනවා. එතකොට ඒකෙන් වනාන්තර වැස්ම හිමිවීමෙන් අලින්ට බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට තව ව්‍යාපෘතියක් කරත් ඒ ව්‍යාපෘතියත් අර විදිහටමනේ අපි හෙක්ටයාර් අපි හිතමු හෙක්ටයාර් 50ක ව්‍යාපෘතියක් කරාගෙන ඊට පස්සේ දැන් ඒ ව්‍යාපෘතියෙන් පස්සේ තව හෙක්ටයාර් 50ක ව්‍යාපෘතියක් කරනවා. එතකොට අපි හිතන්නේ මේ හෙක්ටයාර් 50 ව්‍යාපෘති දෙක ගැන හුදකලාව හිතන්නේ. නමුත් මේ හෙක්ටයාර් 50 50 ව්‍යාපෘති දෙකෙන් මේ හෙක්ටයාර් 100ක් අලින්ට අහිමි වුණා කියලා අපි හිතන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ කාරණා ගැන අපි අවබෝධයක් ගන්න ඕනේ. ඒ නිසා තමයි ශාලික ලෝකයේ ඇත්තටම දැන් environment impact assessment කියන කාරණා එහෙම නැත්නම් පරිසර ඇගයීම් බලපෑම් ක්‍රියාවලියට එහා ගිහිල්ලා strategic environment assessment කියන එකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ උපාය මාර්ගික පරිසර තක්සේරුවක් කරලා යම් කිසි දිස්ත්‍රික් එක පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක හරි පළාතක හරි අපි හඳුන ගන්නවා සංවර්ධනය කරන්න ඕනේ ප්‍රදේශ මොනවාද, සංරක්ෂණය කරන්න ඕනේ ප්‍රදේශ මොනවාද, ජනාවාස කරන්න ඕනේ ප්‍රදේශ මොනවාද, ඒ වගේ කෘෂිකාර්මික ප්‍රදේශ මොනවාද කියලා අපි හඳුන ගන්නවා. එතකොට අපිට මොකක් හරි කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ආවොත් අපි දන්නවා ඕල්රෙඩි කෘෂිකාර්මික කටයුතු කරන්න තියෙන අපිට මේ ප්‍රදේශ. එතකොට කාර්මික එකක් නම් අපි කාර්මික කටයුතු කරන්න මේ ප්‍රදේශෙ. එතකොට එහෙමකින් අර සංරක්ෂණය කරන්න තියෙන ප්‍රදේශ වලට බලපෑම එල්ල වෙන එක අඩු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපි යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපිට මේ මේ වඩාත් සාර්ථකව මේ මේ පරිසර ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ අතරේ මේ මේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ඒක ඇත්තටම ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. මේ මී මැස්සන්ගෙන් අලි මිනිස්කඩම අවම කරන්න පුළුවන්ද කියන කාරණාව මම ඒකට පොඩි උත්තරයක් දෙන්නම්. අප්‍රිකාන් රටවල් වල මේ මී මැස්සන්ගෙන් අලි මිනිස්කඩම අවම කිරීම සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ පවත්වලා තියෙනවා. ඒවා යම් කිසි සාර්ථකත්වයක් අත්කරගත් අවස්ථාවක් තියෙනවා. නමුත් ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ ඉන්න මී මැස්සා ඇත්තටම අප්‍රිකාන් රටවල් වල ඉන්න මී මැස්සා තරම් විෂ නැහැ, සැර නැහැ. ඒ වගේම එයාලගෙන් එන ෆෙරමෝන් එක එච්චර මේ මේ අර බල බලාත්මක නැහැ ලංකාවේ ඉන්න මී මැස්සන්ගේ. ඒ නිසා ලංකාවේ අලි මිනිස් කැඩුම සඳහා මේ මී මැස්සන්ගෙන් පිළිතුරු හොයන්න හද කිසි උත්සාහයක් සාර්ථක වෙලා නැහැ. සුපුන් අපිට තව විනාඩි 20ක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙන නිසා අපි ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී අපි පොඩි සාරාංශ කිරීමකට යමු. මේ මේකටම අදාළ වෙන අලි මිනිස් කැඩුමට අදාළ වෙන ප්‍රශ්නයක් අහමු කරනවා. වලස් මුල්ලේ ඔවි සේවා අධිවේගී මාර්ග වගේ සංවර්ධන ව්‍යාපෘති හරහා අලියතුන් ජීවත් වන ප්‍රදේශ දෙකඩ වීම වැනි කාරණා නිසා ඔවුන් ජීවත් වන භූමිය පටු වීමෙන් අභිජනන ක්‍රියාවලියට බාධාවක් එල්ල වෙනවා නේද කියන එක. ඔව් ඒක ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක් ශාලික. මම ඒක ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරත් හොඳයි කියලා මට පුද්ගලිකව හිතෙනවා. ඒකට හේතුව තමයි ශාලික මේ අපි ඒකට කියනවා වාසස්ථාන ඛණ්ඩනය වීම කියලා. එතකොට වනජීවි ඉංග්‍රීසියෙන් අපි කියනවා ෆ්‍රැග්මන්ටේෂන් කියලා. එතකොට මේ ෆ්‍රැග්මන්ටේෂන් එක ඇත්තටම විශාල බලපෑමක් වෙනවා වනජීවීන්ට සහ වනජීවි වාසස්ථාන වලට. එතකොට ඒ අපි ඒවට කියනවා මේ ඒ ෆ්‍රැග්මන්ට් වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ලීනියර් ඩෙවලොප්මන්ට්. එහෙම නැත්නම් රේඛීය සංවර්ධන කටයුතු. උදාහරණයක් ඇටියට අධිවේගී මාර්ග ඉදිකිරීම, මාර්ග ඉදිකිරීම, ඊට පස්සේ දුම්රිය මාර්ග ඉදිකිරීම, දැන් වෙන රටවල් වල නම් මේ ඉන්ධන නල ඉදිකිරීම, විදුලි බල පද්ධති, විදුලි බල රැහැන් නැදීම් වගේ කාරණා නිසා මේ ආකාරයෙන් මේ විශාල මේ මේ පරිසර මේ පද්ධති වලට හානි සිද්ධ වෙනවා. එතකොට ඒ හානි වල මූලිකම ප්‍රාථමිකම මූලිකම හානිය හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ඒ පාරවල් වල විශේෂයෙන් ගමන් කරන සතුන් මරණයට පත්වීම. එතකොට අලියතුන් පවා ඔබ දන්නවා දුම්රිය මාර්ගවල ගිහිල්ලා ගැටීම් ඇති කරගෙන මරණයට පත්වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඊට පස්සේ එයාලගේ ස්වභාවික හැසිරීම් රටාවන් වලට ප්‍රධාන වශයෙන් මේ මගින් බලපෑම් එල්ල වෙනවා. එතකොට ඒකෙදි අලියතුන්ට අලියතුන් වගේ විශාල සතුන්ට වෙන ලිංගික කටයුතු වල සිද්ධ වෙන හානිය පිළිබඳව ලොකු පර්යේෂණ ප්‍රමාණයක් සිද්ධ කළා නැහැ. නමුත් ලෝකයේ වෙනත් රටවල් වල ශාලික කරලා තියෙන පර්යේෂණ වලින් පෙනී ගිහිල්ලා තියෙනවා එයාලට මේ මේ වගේ මාර්ග හරහා එයාලගේ මේ මේ ගහනයන් ඇත්තටම ගහණය කුඩා කුඩා කොටස් වලට කැඩී යාම නිසා එයාලගේ මේ මේ පරිසර එයාලගේ මේ මේ පැවැත්මට ගහණයේ පැවැත්මට බලපෑම් එල්ල වෙච්ච අවස්ථා පිළිබඳව විශාල වශයෙන් පර්යේෂණ සිද්ධ කරලා තියෙනවා. එතකොට අප්‍රිකාන් රටවල් වල කරපු පර්යේෂණ වලින් පෙනී ගිහිල්ලා තියෙනවා මේ මාර්ග විශේෂයෙන්ම මහා මාර්ග හරහා
මහමාර මේ වනාන්තර හරහා මහමාර්ග ඉදිකිරීම නිසා අලියතුන් පවා ඒ ප්‍රදේශ ප්‍රතික්ෂේප කරමින් ඉවත් වෙලා ගිහිලා තියෙනවා කියලා මේ පර්යේෂණ පත්‍රිකාව මම කියවලා තියෙනවා. ඒ වගේ ඊට අමතරව අනිත් එක තමයි මිනිස්සු පිට මේ මේ වනාන්තර වල තියෙන ඇතුල් වීමට තියෙන හැකියාව වැඩි වෙනවා. එතකොට දඩයම ඉහළ යෑම, ඒ වගේ වනවසර දැවැහැලීම් ඉහළ යෑම වගේ දේවල් නිසා, ඒ වගේම වනජීවි ජාවාරම් ඉහළ යෑම, වනජීවි ද්‍රව්‍ය එකතු කිරීම වගේ දේවල් ඉහළ යෑම නිසා මේ වගේ මේ මහා මාර්ග සහ අධිවේගී මාර්ග මගින් පරිසරයට ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කසල ප්‍රශ්නයත් තව සංකීර්ණ දෙයක්. මොකද මිනිස්සු මේ පාර දෙපැත්ත කසල දාලා ගියාම ඒ හරහා සිද්ධ වෙන ගැටලු. ඒ වගේම තමයි ආගන්තුක ආක්‍රමණශීලී ශාක ස්වභාවික පරිසර පද්ධතියන් ආක්‍රමණය කිරීමටත් මේ විදිහේ මාර්ග සංවර්ධන හේතු වෙලා තියෙනවා. එතකොට මාර්ග සංවර්ධනයත් එක්ක මේ ප්‍රදේශය විවෘත වීම නිසා ඒව ඇතුළට ආගන්තුක ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වෙලා මේ ස්වභාවික පරිසර පද්ධතිවල බලපෑම මේ ස්ථිර පැවැත්මට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම ජල වහනේ ට ඇති වෙන ගැටලු නිසා සමහර ප්‍රදේශ ජලයෙන් යට වෙනවා, සමහර ප්‍රදේශ වලට ජලය ගලා යෑමක් ලැබෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිසා මේ ලොකු ගැටලු රසක් මේ මේ මාර්ග සංවර්ධන කටයුතු නිසා ඇත්තටම සිද්ධ වෙනවා. ඒ කලියතුන්ට විතරක් නෙවෙයි, අනිත් සත්තුන්ටත්, ගොඩක් සත්තුන්ට මේක හේතු වෙනවා. ඒ නිසා තමයි ශාලික ඇත්තටම ඔබත් මේකට මැදිහත් වුණා. මේ ජලගැලුම් නිම්ම ජාතික වනෝද්‍යානයේ හරහා මේ මාර්ගයක් ඉදිකිරීමට පහුගිය කාලේ සහ දැනටත් මිනිස්සු උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේ අගතිගාමී ක්‍රියාවලට අපි විරුද්ධ වෙන්න ඕනේ. ඇත්තටම මේ ඒ මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම් ලබා ගන්න තියෙනවට තියෙන විරෝධය නිසා නෙවෙයි අපි මේවා කියන්නේ. මේ වගේ අර දීර්ඝකාලීනව විද්‍යාත්මක පර්යේෂණ වලින් ඇත්තටම ශාලික කියන්නේ තීර්ඝ ඒ වගේ තීර්ඝයක් සංවර්ධන කටයුත්තක් ආරම්භ කිරීමේ ඉඳලා ඒ තීර්ඝයක් සංවර්ධනය පවතින තාක් කල් මේ ස්වභාවික පරිසර පද්ධතියට එල්ලවන බලපෑම් වල අඛණ්ඩව සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්වන්න තමයි මේ විදිහට අපි මේ මේ සටන් කරන්නේ. ඇත්තටම එහෙම නැතුව ඒ කොහෙවත් ඉන්න මිනිස්සු පන්න කණ්ඩායමකට එක්ක තියෙන අපිට පුද්ගලික වෛරයක් නැහෙනි. ඉතින් ඒක නිසා අපි ඒක අවධාරණය කරගන්නේ මේ මිනිස්සු තීරණය ගන්න ඕනේ. මේ තමන්ගේ සුළු පහසුවට වඩා මේ වගේ දේවල් වලින් සිද්ධ වෙන බලපෑම ඉතාම අතිමහත් කියලා ඇත්තටම. සුපුන දැන් අලි මිනිස් ගැටුමේ වගකීම බෙදී යන්න ඕනේ කොහොමද කියලා කීප දෙනෙක් කලෝ තිබ්බා. يعني මධ්‍යම රජයේද ප්‍රාදේශීය සභාවද පළාත් සභාවද කොහොමද කියන එක ගැන කෘෂිකාර්මික පොහොර හරහා කෘමිනාශක හරහා ඒ සියල්ල හරහා විවිධ කෘමීන් සහ ආක්‍රමණශීලී ශාක ලංකාවට ආව කියලා කියනවා. එතකොට කොම්පෝස්ට් ගේන එකත් හරහත් එහෙම වෙන්න පුළුවන්. කොහොමද එහෙම තියෙන අවදානම සහ කොහොමද කියන එක කතා කරමු. ඔව් ඒක තමයි මං කිව්වේ. මේ මං අර කිව්වේ නියමිත ප්‍රමිතියෙන් සකස් කරන කොම්පෝස්ට් වල ජීවයක් පවතින්නේ නැහැ. මොකද ඒකේ අධික කොම්පෝස්ට් එක ඒ මේ මේ ජීවීන් විනාශ වෙලා යනවා. බීජ ශාක බීජ තිබුණොත් ඒවත් විනාශ වෙලා යනවා. නමුත් අපිට කියන්න බෑ හරියටම මේ නියමිත ප්‍රමිතියෙන් ඒව හැදෙනවද කියලා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් මේ ගැටලු සහ අවධානම් තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි ශාලික ඇත්තටම ලංකාවේ සහ ඕනෙම රටක මේ නිරෝධායන ක්‍රියාවලියක් තියෙන්නේ, නිරෝධායන අනපනක් තියෙන්නේ ඒකට තමයි. එතකොට ලංකාවේ වරායවන් වල ගත්තත්, ඊට පස්සේ ගුවන් තොටුපළ වල ගත්තත්, ඒ හැමදැනකම මේ ශාක සහ සත්ව නිරෝධායනය සඳහා වෙනමම ආයතන සහ පුද්ගලයින් නඩත්තු කරනවා, නිලධාරීන් නඩත්තු කරනවා. උදාහරණයක් ඇටියට ඔබ දන්නවා ලංකාවට ශාක මොන හරි කොටස් ගේනකොට අපේ ශාක නිරෝධායන අංශයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට සත්ව සම්බන්ධයෙන් නම් ඒ අදාළ සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේ ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ඒ ඒව හරියට ක්‍රියාත්මක නොවීම නිසා තමයි ඔය වගේ සිද්ධි සිද්ධ වෙන්නේ. දැන් මොකක් හරි දෙයක් ගේනකොට ඒක අපි නිසි විදිහට පර්යේෂණාකාරවල අධ්‍යයනය කරලා එහි මොන හරි විස බීජ හරි මේ අහිතකර ආගන්තුක ආක්‍රමණශීලී ශාකවල බීජ හරි තියෙනවද කියලා අපිට අර අපේ වැටම වායුවෙන් පයින්න කලින් අපි ඒක පරීක්ෂා කරලා බලලා ඒක කරා නම් ඒ වගේ දේවල් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ යාන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒ යාන්ත්‍රණ ක්‍රියාත්මක වීමේ අඩුපාඩු තමයි අතරම තියෙන්නේ. මම ඒකට යම් කොටසක් එකතු කරොත් මහියංගණය, මහවය, ඒ ප්‍රදේශවල ජනතාව විශ්වාස කරන එකක් තමයි බඩඉරිඟු ඇටවල සේනා දළඹුවට අදාළ එක්කෝ බීජ හෝ ජීවි අංශු තියෙනවා කියලා. මොකද ඒක නිසා තමයි බඩඉරිඟු පැලවෙනකොටම සේනා දළඹුව ඒ හරහා එන්නේ කියන එක. එහෙම ඉඩක් තියෙනවද එහෙම එන්න?
බීජයක බීජයක් බී කියන්නේ මෙහෙමයි දැන් බීජයක බීජ ගොඩක් වෙලාවට අපි ගෙන්නන බීජ පිට රටින් ගෙන්නන්නේ එතකොට එකක් තමයි ශාලික ඒවැ ඇතුළෙම මේ ඒ සේනාදලඹුවගේ බීජ තියෙනවද කියන එකට වඩා අපිට ඉතාම සරලව දැන් අපේ අපේ තියෙන දේශීයව අපි ඉස්සර තිබිච්ච බඩේරුමු වගේ දේවල් වල අපිට තිබුණා ලොකු මේ මේ දරා ගැනීමේ ශක්තියක් අපිට ඒකට විග විග කියලා අපි කියන්නේ ඉංග්‍රීසියෙන් එතකොට ඒ තිබුණා දරා ගැනීමේ ශක්තියක් තිබුණා කෘෂික මේ කෘමි උදුරු වලට රෝග වලට මෙයා වීමේ ආරක්ෂා වීමේ හැකියාවක් ඒ බොබ් බීජ වලට ප්‍රවේණිකව ලැබිලා තිබුණා නමුත් මේ අක්ෂණ වැඩි කිරීමේ න්‍යායත් එක්ක අපි මේ එන්නෙන් අක්ෂණ වැඩි කිරීමට ගත්ත විවිධ උත්සාහයන් නිසා ඒ තියෙන භෝගවල දිරිය අඩු වෙලා ඒකේ ඒ ඔස්සේ මේ ඒවට රෝගවලට සහ කෘමි උදුරුවලට පාත්‍ර වීමේ හැකියාව වැඩි වෙලා තියෙන එකක්. අනිත් කාරණේ තමයි අර මං කලින් කිව්වා වගේ දේශගුණික විපර්යාසයත් එක්ක ශාලික මේ ඒක පෘථිවි වායුගෝලයේ උෂ්ණත්වය ඉහළයම ප්‍රධාන වශයෙන්ම කෘමි සතුන්ට ඉතාම හිතකර පරිසර තත්ත්වයක් ඇති කරලා දීලා තියෙනවා. එතකොට ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම පිළිගත්ත කාරණාවක් තමයි කෘෂි භෝගවලට එල්ල වෙන පලිබෝධහානි ඒ වගේම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් වගේ කෘමීන්ගේ ව්‍යාප්තිය වගේ දේවල් ඉහළ යන්න මේ තත්ත්වය හේතු වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒකත් මම හිතන්නේ මේ මේක මේකට හේතුවක්. ඉතින් අර අපිට සරලව දැන් සරලව අපිට කියන්න බෑ මේ සේනාදලඹුවගේ බීජ මේ මේ බඩේ බීජත් එක්ක ආව කියලා. මොකද ඊට වඩා ලෝකේ තාක්ෂණය දියුණු වෙන ශාලික ඊට වඩා මේවල් කරන්න පුළුවන් මේ සරල වගේ ඔය වගේ නිකන් ප්‍රාථමික වැඩවලට යනවට වඩා දැන් උදාහරණයක් හැටියට වෙන බීජත් එක්ක මේ පලිබෝධ බීජ ඒ කියන්නේ මේ වල් 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 බීජ එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔව් මොකද වෙන වීත් එක්ක වෙන ද්‍රව්‍ය එකතු කරලා ඒ වගේ දේවල්. නමුත් දැන් ප්‍රොමියෙකුගේ බීජයක් අපිට මේ ඔය වගේ එකක් හරහා එන්න තියෙන සම්භාවිතාවය 100%ක්ම නැත්තේ නැහැ. නමුත් සුළු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. සුබන අර භූගත නලලින් සම්බන්ධ ප්‍රශ්නයක් ගැන දිගින් දිගට සංවාදයකුත් තියෙනවා. භූගත නලලින් ඉදිකිරීම නිසා භූගත නෙවෙයි නලලින් ඉදිකිරීම නිසා භූගත ජල මට්ටමට වෙන බලපෑම කොයි වගේද? ඔව් ඒක ඇත්තටම මේ ඉතාම වැදගත් සාකච්ඡාවක් විශාලික මේ ලංකාවේ භූගත මේ ජලය ලබා ගැනීම සඳහා මම දන්න තරමින් මෑතක් වනතුරුම මේ ඒව නියාමනය කිරීමට කිසි මේ නීතිමය පසුබිමක් තිබුණේ නැහැ මගේ මතකයේ නිවැරදි නම් සහ මම දන්න ප්‍රමාණය නිවැරදි නම්. ඉතින් දැන් උදාහරණයක් හැටියට මම නිකන් සරල කාරණයක් කියන්නම්. මේ ওই ගම්පහ පැත්තේ එක පාරක් අපි ගියා ඒ විශාල ඉඩම් කට්ටි 250 300 ඔය වගේ ඉඩම් කට්ටි කරලා විකුණන මේ ඉඩම්. එතකොට ඒක විදුලිය සපයලා තිබුණාට මේ ජලය මාර්ගය නෑ. එතකොට එයාලගේ එකම විකල්පය එයාලගේ යෝජනාව තමයි නල මේ ලිඳක් කපාගෙන තමයි ජලය ගන්න ඕනේ කියන්නේ. ඉතින් මම හිතන තරිඳුත්ත් ඔය අත්දැකීම ඇති ගම්පහ පැත්ත නිසා මේ ඔය රත්පස්සල පැත්ත එහෙමත් විශේෂයෙන් එහෙම ඉඩම් කට්ටි ගොඩක් මම දැකලා තියෙනවා. ඒක එකක් ඉතින් එතකොට අර එකක් තමයි දැන් ශාලියෙක් කියන වගේ ජල නලලින් මගින් විශාල පරිමාණයෙන් ජලය ලබා ගැනීම එකක්. ඒ වගේම පොඩි පොඩි නලලින් ගොඩක් ගහලා නලලින් හරි කණිනලින් හරි ගොඩක් ගහලා ඒකෙන් පොඩි ප්‍රමාණ ගොඩක් ලබා ගැනීමනුත් ඒ වගේම බලපෑමක් වෙනවා. ඉතින් ඒවා වළක්වන්න ඒවා නියාමනය කරන්න ඇත්තටම රජයක් නීති යනපනත් අවශ්‍යයි. ඒ වගේම මේ මිනිස්සුන්ට නිදහස් ජලයිතිය සම්බන්ධයෙන්ුත් රජයට වගකීමක් පැවරෙනවා. මොකද ජලය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්නේ. එතකොට ඒක සපුරාලීම සඳහා අපි ඇත්තටම බලන්න ඕනේ. ඒ සඳහා අපිට නියාමනය වගේම අනිත් පැත්තට අවශ්‍ය ජලය සැපයීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටික විපර්යාසය ගැන කතා කරන කාරණේදීත් ලෝකයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මිනිසුන්ට කාන්තාවන්ට විශේෂයෙන් දරුවන්ට තමන්ගේ දෛනික දිනචර්යාවෙන් වැඩිම ප්‍රමාණයක් ගත කරන්න වෙලා තියෙන මේ පිරිසිදු ජලය සොයා ගන්න. එතකොට දැන් ලංකාවේ නාගරික ප්‍රදේශවල ඒ තත්ත්වය දකින්නට නොලැබුණාට ඔබ දන්නවා වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල කාන්තාවන්ට සහ දරුවන්ට මේ තමන්ගේ ජල පවුලේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා විශාල වශයෙන් මහන්සි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවට විසඳුම් හොයන්න අපිට මේ ඒවටත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන හිතලා බලන්න ඕනේ ඇත්තට මම හිතන්නේ.
ඉස්සරලා පැහැදිලි කිව්වා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා දීලා තියෙනවා මේ අයිතිවාසිකම් සහ මේ තියෙන දේවල්. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 28 උපව්‍යවස්ථාවේ තියෙනවා ස්වභාව ධර්ම හා ස්වභාවික සම්පත් රැක ගැනීම සහ ආරක්ෂා කර දීම සම්බන්ධ කාරණා. එතකොට ඒවා නිශ්චිතව ආරක්ෂා නොවීමේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. සුබන යොමු කරලා තිබුණු ප්‍රශ්නයක් පරිසරයට බැරලෝහ වැනි දේවල් එකතු වොත් ආහාර දාම ඔස්සේ ඒවා ඉහළට ඒමට පෙර බලපෑම් අවම වන පරිදි රිකව කරන්න ක්‍රම තියෙනවාද? රිකව කරන්න ක්‍රම තියෙනවා. නමුත් විශාලනික ඒවා ගොඩක්ම සංකීර්ණ ක්‍රම. එකක් තමයි රසායනික ක්‍රම සහ ජෛවීය ක්‍රම දෙකම තියෙනවා. එකක් තමයි දැන් ස්වභාවික පරිසර පද්ධති වලට එකතු වෙන බැරලෝහ ඉවත් කිරීමේ සරලම ක්‍රමවේදය තමයි මේ ඇත්තටම අපි ගස් වර්ග හිටවල විශේෂයෙන් බැරලෝහ අවශෝෂණය කර ගන්න ලබන ගස් වර්ග විශේෂයෙන් අඳුනගෙන තියෙනවා ලෝකේ. ඒවා හරහා ඒ බැරලෝහ සහිත ප්‍රදේශවල ඒ ගස් සිටුවල ඒ මගින් ඉවත් කර ගැනීම එක ක්‍රමයක්. ඒ වගේම ඊට අමතරව රසායනික ක්‍රමත් තියෙනවා. නමුත් ඒක ඇත්තටම විශාල පිරිවැයක් දරන්න ඕනේ දේවල්. ඉතින් ඒ නිසා අර අපේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. අපි වගේ රටවල් වලට මේ අර වගේ විශාල පිරිවැයක් ඇදලා මේ පරිසරයට නිකුත් වුණාට පස්සේ බැරලෝහ ඉවත් කර ගැනීම කිරීම ඉතාම පහසුව සහ ඒක 100%ක් කරන්න බෑ. ඉතින් ඒක අර ඔබ කිව්වා වගේ මේ ආහාර මාර්ග හරහා සාන්ද්‍රණය වීම නිසා විශේෂයෙන්ම මිනිසුන්ට සහ අනෙකුත් සතුන්ට පිළිකා වගේ රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානවා. ඉතින් ඒ නිසා අපි ඒව පරිසරයට මුහු වෙන්න කලින් මේක වැටබැඳ ගන්න එක තමයි අපිට අපි වගේ රටවල් වලට පහසුම වෙන්නේ. මේ අවසාන ප්‍රශ්නේ විදිහට යමු. ඒශාන් දීරසිංහ කැටලොග් ගල් සංවර්ධන ව්‍යාපෘතිවලදී නගර අලංකරණයට කැටලොග් ගල් යොදා ගැනීම හරහා පසට යම් හානියක් සිදුවීමේ අවධානමක් තියෙනවද? ඔව්, ඇත්තටම මේ පසේ ජෛව රසායනික ක්‍රියාකාරකම් වලට ඒක ගැටලුවක් තමයි. හේතුව තමයි දැන් ඒ වගේ විශේෂම කොන්ක්‍රීට් කිරීම සහ ඔය ඉන්ටර්ලොක් ගල් ඇල්ලීමත් එක්ක මේ පසට ආසන්නයේම තියෙන පද්ධතිය තමයි ශාක වැස්ම. ඒකෝර ශාක වැස්ම හරහා ඒ පසට ලැබෙන පෝෂක ද්‍රව්‍ය ඒ වගේ දේවල් සහ පසේ ක්‍රියාකාරීත්වය ජලය සහ සුද්‍රජීවි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ආලෝකය සහ ජලය නොලැබීම වගේම සහ ගස් වලින් ලැබෙන පෝෂක ප්‍රමාණය නොලැබීම වගේ කාරණා නිසා පසේ ජෛව රසායනික පරාමිතීන් වෙනස් වෙන්න මේ විදිහේ මේ ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. අනිත් එක තමයි භූගත ජලයටත් අපි දන්නවා මේ දැන් ලංකාවේ වහින වැසි වලින් වැඩි ප්‍රමාණයක් ගලාගෙන ගිහිල්ලා මේ කානු කොන්ක්‍රීට් කරලා තියෙන බිමත් ඉන්ටර්ලොක් කරලා තියෙන කානු කොන්ක්‍රීට් කරලා තියෙන. ඉතින් ඒ නිසා ඒවා කෙලින්ම ගිහිල්ලා මේ ගංගා ඇළ හරහා මුහුදට ගමන් කරනව ඇරෙන්න ඒවා පොළවට උරා ගන්න තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඉතින් ඒක පසේ ජල මට්ටම අඩු වීමටත් ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. සුබන තව විනාඩි 5ක වගේ කාලයක් තමයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම අවසාන වශයෙන් ඔබට සඳහන් කරන්න යමක් තියෙනවා නම්? මං හිතන්නේ ඉතාම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ මං හිතන්නේ ඉතාම පුළුල් සහභාගීත්වයකුත් ඇතිබුච්ච වේදිකාවක් තුළ මේ වගේ පරිසර ප්‍රශ්න කතා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ඇත්තටම උනන්දුවක් දක්වන තරුණ පරපුරක් ඉන්න එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මම මට මොකක් හරි මේ සම්බන්ධයෙන් මාව සම්බන්ධ කරගන්න තව වැඩිදුර තොරතුරු ලබා ගන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ විද්‍යුත් ලිපිනය මම මේ චැට් බොක්ස් එකේ දාන්නම්. මේ ඒ හරහා ඔබට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. prakashtgsl@gmail.com මගේ විද්‍යුත් ලිපිනය. ඒකට ඔයාලට ඔයාලගේ ඕනම ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මගේ දුරකථන අංකය 07 3 93 72 64. ඒ හරහාත් මට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. විද්‍යුත් පැල හරහා මට මාව සම්බන්ධ කරගන්න එක මම හිතන්නේ ගොඩාක් පහසු වෙයි. ඒ හරහා ඔබට තියෙන ඕනෑම ගැටලුවක් මට ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධයෙන් මට මගේ දැනුමේ ප්‍රමාණයට මම ඔබට පිළිතුරු සපයන්නම්. ඒ වගේම හැමදෙනාගෙන් පරිසරය සම්බන්ධව පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් පවත්වාගෙන යන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ඉතින් ඔබේ දායකත්වයට වගේම වැදගත් සහ කරුණු ශ්‍රාශියක් අපි මම හිතනවා ඒ වගේම අපිට මතක් කරන්න ඕනේ ජූනි 5 පරිසර දිනේ දීලා තියෙනවා මේ පරිසර දිනේ වෙනුවෙන් තරුණියන්ගේ පණිවිඩ එකතුවක් සකස් කරලා ඒක මීඩියා එල්කේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශපත් කරන්න මීඩියා එල්කේ වෙබ් අඩවිය සැලසුම් කරලා තියෙනවා ඊට අදාළ ඔබේ අදහස් පරිසරය සංරක්ෂණය කරන්න වේවා පරිසරය සංරක්ෂණය කරන යෝජනා මොනවද වෙන්නේ ඔබේ අදහස් වීඩියෝවක් විදිහට එවන්න පුළුවනි තරිඳු ඉදාල ඊමේල් ලිපිනය සහ ඊමේල් ඇඩ්‍රස් එක සහ WhatsApp අංකය සඳහන් කරා නම් හරි chat box එකේ තරිඳු හරි එහෙම නම් ගාල්ලේ තරිඳි වැඩගත් අදහසක් දක්වලා තිබ්බ chat box එක බොහෝ ගැටලු වලට හේතුව ඉහළ තීරණ බිම් මට්ටමකට ප්‍රායෝගික නොවීම ජනතාවට ඉඩක් තිබිය යුතුයි තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කියන එක එකිතම් වැදගත් අදහසක් ජනතාවට අයිතියක් තිබිය යුතුයි අදහස් වෙනුවෙන් පෙනී ඉන්න තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න බිම්මට් ඉහළ තීරණ බිම්මට්ටමට නොගැලපෙනවයි කියන එක අදහස් ප්‍රකාශනය හරහා එළියට දෙන්න අයිතියක් තිබිය යුතුයි හැබැයි ඒ අදහස් ප්‍රකාශනයේ නිදහස සීමා කරන හොඳම උදාහරණයක් සති කාලෙන් අපි දැක්කා සිංහරාජය සම්බන්ධ යම් Facebook post එකක් සම්බන්ධයෙන් පරිපාලන නිලධාරියෙක් වන චමිල ජයසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත්තා. එතනදී අදහස් ප්‍රකාශනය කොහොමද සීමා වෙන්නේ කියන එක අපිට පැහැදිලි. ඒ කියන්නේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් පෙනී ඉන්න අය පරිසරය විනාශ කරමින් ව්‍යාපෘති බාධාවක්ද කියන එක පැහැදිලි වෙනවා. ඒක බය වෙන කාරණයක් හෝ එම් එකක් නෙවෙයි අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවනි. ඒක නිසා තරිඳි කියන කාරණේ වගේම අපි හැමෝම කියන කාරණේ තමයි අපේ අයිතිය අනුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන අයිතිය වෙනුවෙන් අපි එනේ ඉන්න ඕනේ. බොහොම ස්තුතියි සම්බන්ධ වුණු හැමෝටම සුබුන් විශේෂම ස්තුතියි හැමෝටම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි සර්. हरनेरने रिकॉर्डिंग लाइव स्ट्रीम नवत्तले